सत्तुप सत्त चरणं शरणं जनानं ब्रह्मादि मूलि मनिरं सिसमावहंतं पंकेरुहाहु मुदुको मलचारु वन्नं वंदामि चक्रवरलं कनमाददानं वंदामि चक्रवरलं कनमाददानं वंदामि चक्रवरलं कनमाददानं नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधारस्स चतुरेसारज्ज विसारदस्स धम्मराजस्स धम्मसामिस्स धम्मिस्सरस्स तथागतस्स सब्बन्युतो सम्मा सम्बुद्धस्स। याति गौरवार्ह अति उत्तरेतर त्रिरत्न अवसराय श्रद्धा बुद्धि संपन्न कारण भी मानें उपवागेम මේ උත්තරීතර ශ්‍රී සතර වස්වණය කර ගැනීම වෙනුවෙන් ඒ වගේම මහා උපෝසථ සීල සමාදානී ඉක්මීම පිණිස යම් තාකුත් මුත්තමාවියක් මේ දුර්ලභ ධාතුවේ අදිෂ්ඨාන කරගෙන ප්‍රාර්ථනාවක් තබාගෙන වැඩ වාසය කරනවා නම් ඒ සියලුම දෙනාගේ පතර අනුකම්පාවෙන් කල්යාණ මිත්‍රත්වයෙන් යුතුව ඒ සමස්ත ලෝකවාසී සියලුම කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ට මේ සමට එන්න කියලා ආරාධනා කරන්නේ මේ සමට පැමිණලා මේ කෙරෙන ආ වූ සම්බුද්ධ දේශනා ශ්‍රවණය කිරීමෙන් ඒ උත්තරීතර උත්කෘෂ්ඨ සීලයේ ඉක්මීමෙන් ඒ වගේම සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් ආදී එකීමේ නොකියාකාරයෙන් දස පුණ්‍ය ක්‍රියාවලියදීලා දස කුසලයේ පූර්ණේ කරගෙන බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවේසන සීප වෙනවදාල අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගෙන මේ ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනය තුල වීම බහවහ පීණියුම සාක්ෂාත් කරගන්න කියලා අර්ථින් යුක්තව ඒ සියලුම දෙනාට ආරාධනා කරන් මම දේවත ආරාධනා කරන මොහොතේදී समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सकमुकदम् धम्मस्तवन कालो अयं भदन्ता धम्मस्तवन कालो अयं भदन्ता सद्धम्मस्तवन कालो अयं भदन्ता
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂ නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 හොඳයි පිහන් මේ මොහොතේ ඒ උත්තරීතර දූතාංග සමාදන් කරගන්නයි සූදානම් වෙන්නේ ඒ නිසා ශික්ෂාපද සමාදන් වල රකින්නවා කියලා යම්සේ අධිෂ්ඨානය ගතද ඒ උත්තරීතර අධිෂ්ඨානය මේ මොහොතේ දැඩිව දරන්න ඒ උත්තරීතර අධිෂ්ඨානය දරාගෙන සියලු දෙනාම තෙවරක් සාදුකාර පවත්වන්න දූතාංග සමාදන් කරවීම සඳහා නානාසන භෝජනං පටික්කිපාමි ඒකාසනිකංගං සමාදියාමි දුතේක භාජනං පටික්කිපාමි පත්ත පිණ්ඩිකංගං සමාදියාමි තිසරණේන සද්දින් ගහට්ට දස සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්මා අප්පමාදේන සම්පාදේත හොඳයි විහන් මේ මොහොතේ තථාගතයන් වහන්සේලාගෙන් අන්ත ප්‍රමාණ ගුණය සිහිපත් කරගෙන ඒ උත්තරීතර 80 දහසක් මහා ධර්මස්කන්ධයේ ගුණය වෙනුවෙන් උත්තරීතර මහා සංග්‍රහයේ මහා උත්තරීතර සංඝ ගුණය වෙනුවෙන් ඒ උත්තරීතර පූජෝපහාර සත්කාර සම්මාන ධර්මයන් පූජා කරගන්න තිබුණා ඒ සමස්ත පූජෝපහාර සත්කාර සම්මාන ධර්මයන් ප්‍රදාන සමස්ත ලෝක ධාතු පුරාවටම දසදහසක් ලෝක ධාතු පුරාවටම යම් තාක් විශ්වයේ කෙලවරක් තිබෙනවා නම් ඒ සමස්ත විශ්ව ධාතු පුරාවටම තථාගතයන් වහන්සේලා ප්‍රදාන තුනුවන් වෙනුවෙන් යම් තාක් සාදුකාරකින් වූ මෙහි මොතේ උපස්ථානයක් වන්දනාමාන සත්කාර සම්මාන ධර්මයක් දැක්වෙනවා නම් ඒ සියලුම
අනේක විද සකල විද පූජෝපහාර සත්කාර සම්මාන ධර්මයන් ඒ උත්තරීතර තුන්වන් දිසාම වේවා කියන කල්යාණ මිත්‍රත්ව අධිෂ්ඨානය දරන් ඒ උත්තම මහා සංඝරත්නයේ පෙරට කොටගත් පතාගතයන් වහන්සේලා මේ උත්තරීතර වන්දනාව පිළිගෙන වදාරන්න ඕනේ කියන මහා ආර්ථී හිතේ දරාගෙන තුන්වන් වන්දනා කර ගැනීමට සියලු දෙනාම එකණින් සාදුකාරයක් පවත්වන්න නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् इतिपि सो भगवारहं सम्मा सम्बुद्धो विचारचरण संपन्नो सुगतो लोकविदो अनुत्तरो पुरिस धम्म सारति सत्ता देव मनुसाना बुद्धो भगवाति स्वाक्कातो भगवता दम्मो संदिट्टिको अकालिको एहि पस्सिको उपनयिको पच्चत्तं वेदितम्मो विज्ञो हीति सुपाटिपन्नो भगवतो सावक संघो उजुपाटिपन्नो भगवतो सावक संघो न्यायपाटिपन्नो भगवतो सावक संघो सामीचिपाटिपन्नो भगवतो सावक संघो यदिदं चत्तारि पुरिस युगानि अट्ट पुरिस पुगला एस भगवतो सावक संगो आहुनियो दक्किनियो अंजलि करनियो अनुत्तरं पुण्यं केतं लोकस्ताति संबुद्धे अट्टवी संच द्वादशंच सहस्के पंचशत सहस्रानि नमामि शिरसाधरं ते संधम्मंच संघंच साधरेन नमामहं नमक्कारानुभावेन सभ्ये भया उपद्वा अनेका अंतरायापि विनश्यन्तु अशेषतो कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्यं कम मे भन्ते भूरिपञ्ञ तथागत अच्यं कम मे धम्म संदिट्टिक अकालिक अच्यं कम मे संघ सुपाटिपन्न अनुत्तर नत्ति मे शरणं अन्यं बुद्धो मे शरणं वरं नत्ति मे शरणं अन्यं धम्मो मे शरणं वरं नत्ति मे शरणं अन्यं संगो मे शरणं वरं एतेन सच्च वज्जेन होतु ते जय मंगलं साधु 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 गहाटील सह दूतांग समाधान तर अधिष्ठान सीले दिव्यमी रखिन वाकिन कारण सीले दिव्यमी रखिन गमा सीले रखिन मग कोई महिमदासनी न्याय धर्मी इनसाई कुदिकाय साधारण दंपत पाली पुपे साधारण मे गाधार दिख मे मोते निमित्त न पुप गंधो पटिवात मेति न चंदन तगर मल्लिकावा सतंच गंधो पटिवात मेति सब्भा दिशा सपुरशोपवादी විවන් මේ ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්නකට පිළිතුරු වෙනවා සිතුන ඉතාම මනහර උත්තරයක් මේදී පුෂ්පයන්ගේ ගන්ධ වේවා චන්දන තගර මල්ලිකා ආදී මේ ලෝක ධාතුවේ යම්තා සුවඳ මල් තුරලා තියෙනවා මේ සමස්ත සුවඳ විහිදෙන්නේ යටිසුණගේ විතරයි නමුත් මේවානේ සතංච ගන්ධෝ පටිවාතමේදී කියන අර්ථයෙන් පද කරේ සත්පුරුෂයන්ගේ මහා සීල ගුණය සියලු දිශාවන් අතික්‍රමණය කළ පැතිරෙනවා කියන බුදු වෙනවාසකින් යවුවා ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි මේ තුන් ලෝක ධාතුවේ පැතිරෙන සුගන්ධයක් තියෙනවද කියලා උනාසි මතක් කරේ ආනන්ද දනගන්න සත්පුරුෂේක් සත්පුරුෂ උත්තම උත්තමාවියක් සීලයක හික්මිලා සමාධියක් වඩමින් ප්‍රඥාව මුදුන්පමුණවා ගැනීමට
යම්ම ප්‍රතිපදාවක් ඉලඹෙනවා නම් ඒ කිනාගේ හෝ ඒ උත්තම උත්තමාවියගේ ඒ සිතේ තියෙන සීලස්කන්ධයේ ගුණේ ඒ සුවඳ සමස්ත තුන් ලෝක ධාතුන් ආවරණය කරනවා කියලා සිය නාදය කරපු ගාතරත්යන් මේදී. ඒ වගේම තමයි පින්වත්නි දෙවනි ගාතාවෙ මතක් කරන්නේ චන්දනං තගරවං තගරං වාපි උප්පලං අත වස්සකි ඒතේසං ගන්ධ ගන්ධ ජාතානං සීල ගන්ධෝ අනුතු. සරලම පාලි අර්ථය යන්තම් හෝ තේරුණා නම් අන්තිම වචනේ තියෙන සීල ගන්ධයයි අනුතර කියන්නේ. සමස්ත ලෝක ධාතුයේ උත්තරීතර পদවියකට සුගන්ධයක් පාත්‍ර ගන්න හැකියාවක් තියෙනවා නම් ඒ උත්තරීතර සීල සුගන්ධය විතරයි. ඒ සීල සුගන්ධය හැමුවේ සමස්ත ලෝක ධාතුයේ තියෙන සියලු සුවඳ තුරලා මල්වල සුවඳ ගණන් ගන්නවත් බෑ කියලා මතක් කරගන්න. හොඳට තේරුම් ගන්න පළවෙනි සූත්‍රයේ ඒ දේශනාව ඉදින් මොකද කියන්නේ නපුප්ප ගන්ධෝ කියලා. සුවඳ මේ සීල සුගන්ධයත් එක්ක ගණන් ගන්න නෑනේ මේ. සීල සුගන්ධයත් එක්ක බලනකොට මල් තුරලා සුවඳ දුම ගණන් ගන්න බෑ. ඒ මට්ටමෙම ඉතාව සුවඳයි සමස්ත තුන් ලෝක ධාතු සීල සත්වයන්ට සීල සුගන්ධයෙන් හැමන මහා ඒ සුගන්ධ. ඒ නිසා අපි මානේ මෙවැනි උත්තරීතර සීලයක් මේ ශාසනයේ තියෙන්නේ. මෙතන මතක් කරන අර්ථ දෙකක් තියෙනවා. මේ පුප්ප වගේ සඳහන් වෙන සීලය සම්බන්ධ අර්ථ දක්වනකොට බුදුපියාණන් වහන්සේ මේ මතක් කරේ ලෞකිකව කෙනෙක් සීලය රකින්නවා නම් එයා ලෞකික මට්ටමේ සියලුම සත්වයන් අතික්‍රමණය කරපු මහා ගුණ සුවඳක් විහිදුවාගෙන ඉන්න කෙනෙක් තමයි. හැබැයි මානේ එතන තමයි ආදි බ්‍රහ්මචර්යාවේ සීල දනාම හික්මන තැන. ඒක බ්‍රහ්මචර්ය ආව කියන මට්ටමට එන්නේ නැහැ. ඒ කියන්නේ ධිට්ඨි සම්පන්න කෙනා මට්ටමේ නෙමෙයි ඔය. ඒ කෙනා තාම පෘථග්ජනයි. හැබැයි පෘථග්ජන කල්යාණ මිත්‍රයේ කල්යාණ පෘථග්ජන කියලා මතක් කර තැන් වල මතක් කරන්නේ ඕක. මෙහෙම කරොත් මෙහෙම වෙනවා. කර්මයේ කර්මඵල තියෙනවා. අම්මා කියලා කෙනෙක් ඉන්නවා, තාත්තා කියලා කෙනෙක් ඉන්නවා, දුන්නොත් විපාක තියෙනවා. පෙරලොවක් තිබ්බ, පරලොවක් තියෙන්න පුළුවන් තියෙනවා. ඒකාන්තයෙන් මේ ලෝක ධාතු අවබෝධ කරගත්ත මහා උත්තම මේ ලෝකේ වැඩ ඉන්නවා. ආදි වශයෙන් දසවස්තුක සම්මාදිට්ඨිය ඉන්න ඕන මුත්තු උත්තමාවියක් මේ මට්ටමේදී සීලය රකිමින් ඉන්නේ. පියානි මේ අර්ථය මතක් කරමින් මේ ගාතවල හැංගිච්ච අර්ථය මතක් කරන බුදුහාමසලා යම් දවසක රකිමින් හිටපු සීලය රැකෙන මට්ටමකට ගినాවොත් එයාගේ සුවඳ සම්බන්ධව සීල සුගන්ධයේ සම්බන්ධව එයාටයි දෙසරක් හිතන්න ඕනේ නැහැ. ඒ කාන්තේම පීඩි සීලය තුල සීල සුගන්ධේ නිරන්තරයෙන්ම විහිදෙනවමයි. ඒ නිසා මතක තියාගන්න මේ සියලු අර්ථවල හරියට අර්ථ ගත්තේ නැත්නම් කෙනෙක්ට ලෞකික මට්ටමේ මේ ගාතවල හිර වෙන්නත් පුළුවන්. හරියට අර්ථය ලැබුවොත් ලෞකික අර්ථය වෙන්නත් පුළුවන්, ලෝකෝත්තර පරම ශ්‍රේෂ්ඨ අර්ථය වෙන්නත් පුළුවන්. ඒ ආකාරයෙන් මේ ශාසනය තාම තීව්‍ර වැඩි. ඒකයි මේකේ ප්‍රශ්නේ. සාමාන්‍ය මනසට උලුප්පන්න බැරි මට්ටමේ තීව්‍ර ප්‍රඥාවක් තියෙන මෙතන. ඒ නිසා සාමාන්‍ය වචන පදයක් කියෙව්වහම එන අර්ථයක් අපි හැමෝටම තියෙනවා. ඒක නෙමෙයි තමයි. ඒ විදිහට යමක් තේරෙනවා නම් ශාසනයක් වෙන්න බෑ කිව්වොත්. සරලවම කෙනෙක් කියපු සැනින් මේක තේරෙනවා නම් එනවා අපි බොහෝ කාලයකට කලින් ඉපදෙන්න හිටපු කට්ටිය. එහෙම ඉපදුනේ නැත්තේ මෙහෙ මට්ටමින් ධර්ම නිසා මේ ප්‍රඥාව. ඒ නිසා හොඳට තේරුම් ගන්න. දීර්ඝ ධර්ම ශ්‍රවණය කරලා පුරුද්ද ඇති. හොඳට තේරුම් ගන්න තාම මේක අවබෝධ නොවෙනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ අහන එකේ තමයි. ඒ නිසා හරියට අහන කන යදෙව්වොත් ඒකාන්තෙම කියන කෙනාට ඒක අර්ථ දක්වන්න පුළුවන් මට්ටමක් තියෙනවා. මම හදා මතක කරන්නේ මේ ශාසනයේ අත්තජ්ජාස පරජ්ජාස පුච්චාවාස අට්ටුප්පත්ති කියන දේශනා ක්‍රම හතර ගත්තාම ඕකේ පුච්චාවාසික කියන ක්‍රමය තමයි අද වෙනකොට මට හිතෙන්නම් හුවක් ගෝචරයි කියන එක. පුච්චාවාසික කියන එකේ අර්ථය මෙච්චරයි. ප්‍රශ්නේ අහනවා උත්තරේ ලැබෙනවා. නැත්තම් මේ ගානේ ඉන්ද්‍රිය පරෝපරියති ඥාණී තිබු උත්තමෙක් තමයි මේ වැඩේ ඉන්නේ. තථාගතයන් වහන්සේ කියලා. උන්වහන්සේට බාහිර කවුරුත් නැහැ කායවත් හිත බලලා ධර්මයක් කියන්න පුළුවන්. එහෙනම් අපිට සරලවම තේරුම් ගන්න පුළුවන් ඉස්සරහගෙන අර තේරෙන්නේ නැද්ද කියලා ප්‍රශ්නේ දෙන උත්තරේ වගේ. ඒකත් දෙන්නේ නැත්තම් සරලවම බණ තේරෙන්නේ නැහැ නෙමෙයි තේරෙන්න බෑ. සරලවම. තේරෙන්නේ නැහැ කියලා හිතලා දාගන්න. නමුත් තේරෙන්න බෑ. මේ මට්ටමින් දරුණු. ඒකයි මම මතක් කරේ ඉතින් අනේ සමස්ත සංසාර සාගරයක් ආපු අඩුපාඩු මේදී. සංසාරේ එන්න උනේ මේක නොදැනගත්ත එකේ පාඩු නිසා. අතන නොදැනගත්තා කියන්නේ අපි හිතලා දාගන්න කියන්නේ. අපි දැනගත්තේ නැහැ නෙමෙයි අපිට දැනගන්න බැරි වුණා සසරේ. දැනගන්න බැරි වෙච්ච එකේ පාඩුවයි මෙහෙම තාම මේ. දැනගත්තේ නැහැ කියන එකෙන් පොඩ්ඩක් හිත යටපත් කරගත්ත කී අපි දැනගත්තේ නැහැ නේ පුළුවන්කම තිබිලාද කියලා. පින්වන්දි පුළුවන්කම තිබිලා නෙමෙයි අතන වෙලා තියෙන පුළුවන්කමක්වත් තියෙන බැරිලාද කියලා මේ සාසන. ඒකයි මේකේ වාඩු. ඒ නිසා අපි සමස්ත ලෝක ධාතුයේ අද වෙනකොට හුස්මරල්ලක් දාන මහා බ්‍රහ්මේකෝ මේක ජීවත් වෙනවා නම් ඒකේ නා පවා තා සාමාන්‍ය ලෝක සම්බන්ධයට සාපේක්ෂව උසස් වෙන්න පුළුවන්. හැබැයි සාසන සම්බන්ධයට සාපේක්ෂව මේ සමස්ත පෘථිවි ධාතුව ප්‍රධාන 31 ලෝක තල වාසී සියලු දෙනාම ඉතාම දුකී දුප්පත් මිනිස්සු කෙනෙක් දේරුම් ගන්න. කිසිම පොසත් බවක් සාසනේ පිට හොයන්න බෑ. ඒකයි දැන. ඒ නිසා මම මේ මූලික කාරණා පෙන්වුවේ අර්ථයක් පෙන්වන්න. අභිසාරණය මේකේ අද මූලිකව කතා කරන්න යම් කිසි දීර්ඝ කාරණාවක් තියෙනවා සූත්‍ර දේශනාවක්. නමුත් මෙන්න මේක මට හිතුණා පෙන්වීම වැදගත් කියන එක. ඊළඟට හොඳට තේරුම් ගන්න. දහමක් තියෙන කාලේ බුදුපියන් වහන්සේලා මූලිකව මුල් කාලේ පහළ වුණාම මේ ප්‍රශ්නේ ඒ කාලේ තිබෙන්නේ නැහැ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ පස්සේ අහන්නේ. උන්වහන්සේ තමයි බුදුපියන් වහන්සේලාට ඇවිල්ලා අහන්නේ ස්වාමීනි මුල් අවුරුදු ගාන තුල ඔබ වහන්සේ එච්චර ශික්ෂාපද වෙලා ඉුවෙත් නැහැ. හික්මෙන්ඩ කියලා බලෙන් අණකලෙත් නැහැ. නමුත්
ඔබවහන්සේගේ ශාසනයේ ආපු සියලුම කුලපුත්‍රය කුලදීනියෝ මහරහත් පදවියෙන් පිරිනිවුණා. ස්වාමීනි අද අවුරුදු 20 30ක් ගත වෙලා මේ ශාසනයේ විනය පනවන්න වෙලා හික්මෙන්ඩර් කියලා කියන්න වෙලා අනුශාසනා කරන්න වෙලා විනය නීති පනවලත් විනය නීති නොපැනවපු කාලේ බිහි වෙච්ච තරම් මහරහතුන් වහන්සේලා අද බිහි වෙන්නේ නැණි ස්වාමීනි. බුදු වෙනවාසේ ජීවමාන ඉන්න කාලේ අහ ප්‍රශ්න මේ තියෙන. මහා කාශ්‍යප මහරහතුන් වහන්සේ ප්‍රශ්න අහුවාම සදාදන වහන්සේ මතක් කරනවා කාශ්‍යප දැනගන්න කස්සප මෙය මෙසේම වෙයි. සත්වයන් පිරිහෙන කල්ලි සදහම් අන්තරස් දාන වෙන කල්ලි ශික්ෂා පදය ඉතාම බහුලයි කියලා කියන්නේ. සද්ධර්ම න්‍යාය හැකිලා යන කාලෙට සත්වයන්ගේ පිරිහීම වැඩි කාලෙට නොකිය කිව්වේ රාග දේශ මොහින් මත්වීම වැඩි වෙන කාලෙට සුරාවෙන් සූදුවෙන් මද්‍රව්‍ය වලින් මේ ලෝක ධාතුව කාමෙන් බරිත වෙලා රූපයෙන් බරිත වෙලා අරූපයෙන් මත් වෙලා ඉන්න කාලෙට ඒ කාන්තෙම ශික්ෂා පද බහුල වෙනවමයි. ඒ නිසා කාශ්‍යප ඔබ අහපු ප්‍රශ්න හරියටම බුදුහාමස මතක් කරනවා මෙන්න මේ ඡේදය බලන්න. කස්සප ලෝ මේ යම්තා සදහම් පිළිරුවක් නූපදීද උනාස නෝගියා කිව්වේ සදහම් වගේ ශ්‍රී සද්ධර්මයේ වගේ කොපි කරපු මොනවත් නැත්තම් ලෝකේ සද්ධර්මයේ වගේ දෙයක් නැත්තම් බය වෙන්න එපා කාශ්‍යප කොහෙන් යහුවා සද්ධර්මය තමයි. හැබැයි සත්වයාගේ පිරිහීමත් එක්ක කාලයක් එනවා මේ කියන්නේ සදහම් වගේමයි තේරෙන්නේ සද්ධර්මයමයි කියන්නේ කියලා තේරෙන්නේ ඒ විදියටම තේරෙනවා. හැබැයි කාශ්‍යප දාර තේරුම් ගන්න ඒ කියන්නේ සද්ධර්ම නෙමෙයි බොහෝ සද්ධර්මයේ වගේ දෙයක් කියනවා මිසක සද්ධර්මයේ උලුප්ප ගන්නවා කියන කණාගතේ ලේසි වෙන්නේ නැහැ. ඒකයි මේ කාලේ උඩත් මේක මෙහෙම නම් තව අවුරුදු 1000 2000 කෙනෙකුට මේක හොයන්න වෙන්නේ නැහැ. ඒ මට්ටමෙම ප්‍රතිරූපක ස්වභාවය වැඩි වෙනවා. ඒකයි මෙතන මම අර්ථය මතක් කරන්න නම් තව ටිකකින් මේ තියෙන බුදු වෙනවාසේ දුන්න ඉතාම රමණීය අර්ථය යම්තාක් ලෝකේ රත්තරන් කියලා જાතියක් විතරක් තිබ්බොත් කාශ්‍යප දාර බය වෙන්න එපා. කොහෙන් ගත්තත් රත්තරන් රත්තරන්මයි. හැබැයි කාශ්‍යප යම් දවසක අද වචනෙන් කියනවා නම් ඉමිටේෂන් මට්ටමින් රත්තරන් ආවොත් එදාට සියලු දෙනා බය වේ යුතුයි ගවේෂණය කළ යුතුයි මේ ගන්නේ ඇත්ත රත්තරන්ද ඉමිටේෂන්ද කියලා. ඕක තමයි උන්වහන්සේ ලෝකයා කිව්වේ. ප්‍රාණී බුදුගණසේ ඊටම රමණීය කතාව මෙන්න මෙතන මතක් කරනවා. කස්සප පඨවි ධාතුව සදහම් අතුරු දහම් කරන්නේ නැහැ. ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව මේ සද්ධර්මයේ අතුරු දහම් කරන්නේ නැහැ. වැලි යම් කෙනෙක් මේ සදහම් අතුරු දහම් කෙරෙද්ද ඒ හිස් පුරුෂෝ මේ ශාසනයෙම තමයි ඉන්නේ. යම් කිසි කාලයක සද්ධර්මයක් අතුරු දහම් වුණොත් බුදුගණසේ නොකිය මොකද්ද කිව්වේ? එළියට ඇඟිල්ල දික් කරන්න එපා. බාහිර නෙමෙයි අසත්පුරුෂ හිටියේ. ඇතුලේ ඉන්නේ. ඇතුලේ කිව්වම ආහිතන්න එපා සාසනය ඇතුලේ ඉන්නවා කියන්නේ. තවන් තුලයි අසත්පුරුෂයා ඉන්නේ දහම අන්තරස් දානක. ඒ මට්ටමේ බුදුගණසේ කාටවත් ඇඟිල්ල දික් නොකරන්න ප්‍රඥාවන්තයට තේරුම් ගන්න අර්ථය කිව්වා. ගණි මෙතන තවාර්ථයක් තියෙනවා. මේ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍ර දේශනාව බොහෝ කොට කියවන කොට බොහෝ ශ්‍රාවකයන් හිතනවා ඇත්තේ මට හිතන විදිහට මේ කියනවා ඇත්තේ සද්ධර්මයේ අතුරු දහම් වෙන විදිය කියපු සූත්‍රයක් වෙන්නද කියලා. මම කලින් මතක් කරලා දිනනවා මේ පිළදහමේ සූත්‍ර බුදුගණන්සලා නිකන් කියන්නේ නැහැ අපි. උන්වහන්සේලා මේ හැම සූත්‍රකම දිට්ටි සම්පන්න වීම සහ රහත් බව ප්‍රත්‍යක්ෂ කරන්න ඕන න්‍යාය කියනවා. මම මේ කිව්ව ටිකේ න්‍යාය අහුන්නේ නැහැ. මුලින්දන් කියවනම් ආවනම් ලස්සනට බහුව වෙනවා. නමුත් මේ මම කියපු ඡේදේ මෙතන න්‍යාය තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ නෙමෙයි කවදා සදහම් අතුරු දහම් කරන්නේ. ඔකිය මොකද්ද කිව්වේ? නෑ එහෙම නෙවෙයි උතර. සාසනය පණවන්න බෑ ලෞකික ධාතු වලින්. සත්කාය දෘෂ්ටිය පිහිටන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වල නෙමෙයි. අවිජ්ජාව දුරු වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වල නෙමෙයි. ලෝකිය බුදුබණන්වහන්සේ මතක් කරේ දිට්ඨි සම්බන්ධ වෙන උතන. අසත්පුරුෂයන් ඉන්නේ තමන් තුල සත්පුරුෂයන් ඉන්නේ තමන් තුල. නෝකිය මොකද්ද කිව්වේ? සද්ධර්මය ශ්‍රවණය කරනකොට කල්යාණ මිත්‍රෙක් හම්බ වෙලා තමන් තමන්ට සත්පුරුෂයෙක් නොවුනොත් ඒකාන්තෙම සද්ධර්මයේ අන්තරස් දාන වෙනවමයි. ඒකට තව අවුරුදු 5000ක් ඉන්න ඕනේ. මේක මේ මොහොත වෙනවා. මං කියවනේ හැම එකෙම තාම දීර්ඝ ගැඹුරු අර්ථයක් තියෙනවා. උඩින් ගත්තහම ලෝකෙට කියන්න පුළුවන්. අපි දක්ෂ වෙන්න ඕනේ අනාගත අවුරුදු 2500ක් වෙනකම් බලන් ඉන්න නෙමෙයිනේ. මේ මොහොතේ අතුරුදහන් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. සරලම අතුරුදහන් වෙන්නේ මොකක්ද? අපි පැනෙවුවොත් මෙයා ධර්මය විකෘති කරනවා මෙයා ධර්මය විකෘති කරනවා කියලා ධර්මය විකෘති කරන්නේ තියෙන්නේ කවුද කියන තමා. ඒකයි මේකේ ධර්මය මන්ද මම මේ සූත්‍රය විස්තර කරන්න නෙමෙයි මේ අර්ථය ගත්තේ. යම් දවසක කවුරුත් මම මේක විස්තර කරලා දෙන්නම්. මේක අද ඉතාම රමණීය සූත්‍ර දේශනාවක්. කසව පඨවි ධාතුව තේජෝ වායෝ ආපෝ ධාතු නෙමෙයි ශාසනය අතුගහ කරන්නේ. මේ ශාසනය තුළම පහළ වෙන අසත්පුරුෂය. අසත්පුරුෂයා එළියෙන් පණවන්න ගිය තැනින්ම සත්කාය දෘෂ්ටියෙන් කෙනා ඉන්නවා කියලා පණ. ඒ මට්ටමෙම ධර්මය අතුරුදහන් ආයතන කරන දැන. හරි. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කස්සප පිරිහීමට හේතු වන දහම් පහක් තියෙනවා.
මේ සමස්ත බාහිර පරිසරය නෙමෙයි මේකට තන. මේ රතුපාඩින් මම මතක් කරලා දෙන්නේ ඔය කාරණාව. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තෙක් නම් ධර්මයේ කෙරෙහි ගෞරව නැත්තම් සංඝයා කෙරෙහි ගෞරව නැත්තම් පිටින් ඉතාලම රමණීය අර්ථයක් තියෙනවා. ශික්ෂාව කෙරෙහි ගෞරව නැත්තම් ඊළඟට මතක් කරන්නේ සමාධිය කෙරෙහි ගෞරව නැත්තම් මේ කියන පහ හරියට ආරක්ෂාව නොවුනොත් ඒ කාන්තෙම සද්ධර්මයේ පිරිහිනවමයි. මට කියන්න ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරව අද වෙනකොට තියෙනවද නැත්නම් අනාගතේ වෙනකොට නැති වෙන එකද මේ කියන්නේ? අද වෙනකොට නැහැ. ශාස්ත්‍රු ගෞරවය කියන එක පීඩන්නේ පුද්ගලයාට නෙමෙයි පින්වත්නි. කෙනෙක් හිතනවා නම් බුදු පියාණන් වහන්සේ දකින්න එක තමයි ධර්ම න්‍යාය දැක්කා කියන්නේ කියලා. කය දකින්නවා කියන අර්ථයෙන් නම්. ඒ මට්ටමේම ධර්මය දන්නේ නැහැ. ඒ මට්ටමේම ධර්මය අතුරුදහන්. ඒක දැනගත්තා කියන සත්කාය දෘෂ්ටි එහෙම පීඩලහ. විචිකිච්ඡාව සීල බුද ප්‍රාමාසය තියෙනවා. බුද්ධ ආදී අර්ථයන් පිළිබඳ සැකය තියෙනවා. එහෙනම් බුද්ධ ධම්ම සංඝ සමස්තය සැකයි. කොච්චර බණ ඇහුවත් එයා සද්ධර්මයේ අතුරුදහන් වෙච්ච දැනගින්. ඊට පස්සේ මතක් කරගන්න ඕවාද? කියන්නේ මෙතන ශික්ෂාව කෙරෙහි ගෞරවයක් නැත්තේ කියලා තියෙනවා. ශික්ෂාව පූර්ණ වෙන්නේ කාටද? රහත් වෙච්ච උත්තරේට. කවුරු හරි හිතන් හිටියොත් එimhe ශික්ෂාව නම් යම් දවසක පිළිටනවනේ. ඒ නිසා ශික්ෂාවද රකින්න ඕනේ නැහැ කියලා. මේ තින්නේ කියලම. එතනම තමන් හික්මෙන්නේ නැහැ. ඒකයි මේකද? ඒසම උදේට කරවන්න මේවා කියලා තියෙන්නේ මොකද? අනාගතය වල තමයි. අනාගතය කියලා මොකද්ද මතක් කරේ? මේ මොහොතෙන් ඊට පස්සේ මොහොතේ අනාගතය තමයි. මේ මට්ටමෙම තියුරයි මේ දැන්. සදාදෙන් වහන්සලා අනාගතේ ප්ලෑන් කරන උත්තර මේ උන්වහන්සලා දන්නව වෙන දේ හරියට. ඒ නිසායි මේ මතක් කරේ. හරියට ඉතල බාන් පියවන්දි බුදු පියන් වහන්සේ ඉන්න කාලෙත් සද්ධර්මයේ අතුරුදහන් වෙච්ච කට්ටිය ඉඳලා නැද්ද? මොනතරම් ඉඳලා තියෙනවා එහා පැතිරි චුන්ද කර්මාර පුත්. අසරණෙක් නේ මොකෝ කරන්නේ? සද්ධර්මය අපිට නම් හිතේ සද්ධර්මයේ තිබිලා එක ගත්තේ නැහැ කියලා. තිබිච්ච සද්ධර්මයේ ගත්තේ නැද්ද? යාට සද්ධර්මයේ අතරම තිබුණේම නැද්ද? ඒකයි වාග්. ඒ නිසා අපි කවදාවත් යාට දෝෂ ආරෝපණය කළ වැඩක් තියෙනවද? ඒකයි මං කිව්වේ සාසනින් පිට හිතපු සැනින් කෙනාට දෝෂ ආරෝපණය කරනවා. මෙච්චර බුදු පියන් වහන්සේ සද්ධර්මයේ ගත්තේ නැහැ නේ කියලා කතාව වෙනවා. ඒක නේ අපි හිතන්නේ සද්ධර්මයේ ලෝකෙ තිබ්බා එයා ගත්තේ නැහැ. තියෙන්න සද්ධර්මයකුත් තිබිලා ගණ්ඩ කෙනෙකුත් ඉඳලා විඳින දේකුත් තියෙනවා විඳින්නත් පරමනවා විඳින්න ආඩ දුක අනිත් පැතරේ. ඒකයි කිව්වා. පැහැද? හරි. අපි ඉස්සරහට යමු. මෙන්න මේක. බුදු වෙනවාසේ මතක් කරනවා යම් තාක් දවසක සද්ධර්මයේ නොනැසී පවතිනවා නම් කාසප ඒකට හේතු පහයි තියෙන්නේ. පළවෙනි එක සාස්ෘ ගෞරවයේ දෙවෙනි එක ධර්මයේ පිළිබඳ ගෞරවයේ තුන්වෙනි එක සංග්‍රහත් පිළිබඳ ගෞරවයේ හතරවෙනි එක ශික්ෂාව පිළිබඳ ගෞරවයේ හත් පහවෙනි එක සමාධිය පිළිබඳ ගෞරවය. පියාණි සමාධිය ගැන මට ඉස්සලා කියන්න බැරුණා. සීල සමාධි ප්‍රඥා කියලා සාසනයේ ත්‍රිශික්ෂාව වෙනවා. මට කියන්නේ සිල් සපන් මහණ කියන්නේ කාටද සාසන? සීලය දැක්කා සිල් ටික පිළිටියා කියන්නේ කාටද? සමාධිය කියන දෙට්ටි සම්පන්න කෙනාට. සෝතාපන්න මාර්ගස්ත මාර්ගඵල ලැබූ උත්තමයේ උත්තමාවියක් තමන්ගේ දිට්ටිය ඍජු කරපු සැනින්. එයා ඉන්නේ සම්මා වාචා කම්මන්තා ජීවේ නෙමෙයි. එයා ඉන්නේ කෙලවරේ තියෙන සම්මා සමාධියේ. නොකිය කිව්වේ. එයා ඉහන නිකමට තේරුණාට මේ නොකිය මොකද කියලාද? විචිකිච්ඡාව දුරු වෙන පැත්ත. විචිකිච්ඡාව දුරු වෙන්න නම් සීලබ්බත පරාමාස දුරු වෙලා තියෙන්න ඕනේ නේද? ඒවා දුරු වෙන්න නම් සක්කායදිට්ඨිය දුරු වෙන්න ඕනේ නේද? එහෙම වෙන්න නම් සතුරුසේ කම වෙන්න ඕනේ නේද? සතුරුසේ කමලා කල්යනා මිත්‍රෙක් ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ නේද? කලින් මේ සූත්‍රය ඉතාලම රමණීයයි මට මේක කියන්න වෙලාවක් වෙන්නේ නැහැ. මම ඉතාලම කෙටිය මතක් කරේ මේ අර්ථය. ඒ නිසා හොඳට තේරුම් ගන්න මම මේක ඒක අර්ථයක් මතක් කරන්නයි මේ පෙන්වන්නේ. ඕන සූත්‍රයක් උඩින් පල්ලෙන් බලන්න එපා. සරලම න්‍යාය ධර්මය හැම එකෙම තියෙනවා. උලුප්පන්න දක්ෂණ දෙක විතරයි පාවිච්චි. එනිසා උදේ තේරුම් ගන්න යම් කිසි කෙනෙක් සද්ධර්ම ධාතුව නැති වෙන්න යම් කෙනෙක් උත්සාහයක් දරනවා නම් එයා එක දෙයයි කරන්නේ දැනගෙන හොරු දරගෙන සාස්ෘ ගෞරවය නැහැ සද්ධර්මයේ කෙරෙහි ගෞරවය නැහැ සංගරත්නයේ ගුණයට පැහැදිලා නැහැ ශික්ෂාව රකින්න ආසාවක්වත් නැහැ රැකේ ගියේ බලන් ඉන්නවා රැකෙන එකක් නැහැ ඔව් රැකෙන්න යන්නේ මේ රැකෙන්න බෑ මේ මට්ටම යනවා මේ බුදුබණ වහන්සේ නොකිය මතක් කරේ මොකද්ද ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරාගෙන ඉන්න කෙනාටත් සීල සමාධි ප්‍රඥා තියෙනවද නැද්ද එයා ලෞකික මට්ටමින් මේක රකිමින් යන්නේ. ඕක රකිමින් යනකොට ප්‍රඥාව මුදුන් පමුණවා ගන්න නිසා. ඇයි සීල සමාධි ප්‍රඥානේ. ලෞකික සීලෙන් සමාධිය බිහි වෙනවා. සමාධිය නිසා ප්‍රඥාව මුදුන් පමුණවා ගන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණය වෙනවා. යෝනිසෝමනසිකාරය ධම්මානුපෝපටි පදාව ලෝකෝත්තර මාර්ග ඥානෙ පහළ වෙලා ලෝකෝත්තර දිට්ඨි සම්පන්න භාවය ලබනවා. එදාට එයා ආයි සිල් පිළිපදියා. මෙච්චර කාල සිල් ටික රැක්කා. දැන් සිල් ටික පිළිපදියා. සිල් ටික පිළිපදියා කියන්නේ ලෝකෝත්තර සමාධිය දන්නවා. ලෝකෝත්තර සමාධිය තුල ඉන්නකොට එයා ඉන්නේ ලෝකෙද ලෝකෙන් ඈතර ලෝකෙන් ඈතර කියන්නේ ආ ඒකාන්තෙම එකලා වෙච්ච මනසකින් ඉන්නේ. එහෙම කරන්න නම් දිට්ඨි සම්පන්න භාවය හෝ මේකේ අනිවාර්යයි. ආදි භ්‍රමචර්යාව කියන්නේ සාසනෙට එන්න තියෙන මග. භ්‍රමචර්යාව කියන්නේ සාසනය. ඒකයි මේකද?
බොහෝ පිරිසින් ආදි භ්‍රමචර්යාව මිසක භ්‍රමචර්යාව නෙවෙයි ඒක උදේ දේරුවා තමන් කිනා කිනා හිතන් ඉඳිරට නැහැ මොකද නිවන් දකින්න කියලා එහෙම වෙන්නේ නැහැ හරියට අර්ථය තියෙන්න ඕනේ පැහැදිලි කෙරවල කියන්න ප්‍රත්‍යක්ෂයෙන් බයක් නැති වෙන්න ඕනේ දිට්ටි සම්පන්න කෙනාට ඕන තරම් ප්‍රශ්නයක් එහෙම බය වෙන්නේ නැහැ ඔයා දන්නව තර කෙරවල මහුවෙච්ච කෙනෙක්ට ඊට පල්ලෑම් ප්‍රශ්න කරනකොට බය වෙන්න ඕනේ එයා ඉන්ද්‍රකිලක් වගේ හෙල්ලෙන්නේ නැහැ හෙල්ලෙන්නේ නැහැ නෙමෙයි හොඳේ හෙල්ලෙන්න බෑ යා ඔය සියලු හෙල්ලීම් නතර කරන න්‍යාය දන්නවා කියලා ඒ මට්ටමෙන් යයි ඒකයි සියලු දනහා කෙරෙහි මහා කරුණාවක් ඒකනට තියෙන්නේ ආදරයට වඩා ගිය එහා ගිය කරුණාවක් ඒක සියලු දනහා දරුවෝ මට්ටමින් තේරෙන නිසා මොකද තාම දරුවෝ කියන්නේ අඳ බාලයි ඉක්මනට වැඩහෙනවනම් වටනවා කියන මට්ටමින් ඉන්නේ ඒකයි පිගන්නේ අපිට අද හොයන්න බෑ දික්ටි සම්පන්න මෙයා දික්ටි සම්පන්න නෙමෙයි මෙයා කියන එක සමස්ත මහා සංග්‍රහත වෙනුවෙන් ගරු නිති කියන්න ඕනේ කියන ඔකට ඒකයි නිරන්තරයෙන් මතක් කරන්නේ ගුණේට පහදින්න කඩවල වලට පහදින්න එපා මේ කියන කටට පහදුනොත් මේ ශාසනය අනාතයි සරුව කට තීනි කාට ගුණයක් තියෙන කෙනෙක්ටද නැත්නම් පුද්ගලයකට පුද්ගලයකට පුද්ගල සංඥාව කියන්නේ සත්කා දෘෂ්ටිද හොඳට දැනගන්න මේ ගන්නේ අපි හිතන් ඉන්නවා පුද්ගලයාගේ ගුණයක් තියෙනවා කියලා ඒක හරි නේද පුද්ගලයාට ගුණයක් තියෙනවනේ ඒ නිසානේ අපි ගරු කරන්න ඕනේ ඒක තමයි අපි හිතන්නේ පුද්ගලයෙක් ඉන්නව නම් ගුණයක් තියෙන්න බෑ ගුණයක් තියෙනව නම් පුද්ගලයෙක් පිටන්න බෑ නිවන කියන්නේ තනක් නෙමෙයි ඒක ස්වභාවයක් ගුණ ස්වභාවයක් රහත් බව කියන්නේ කෙනෙක් නෙමෙයි ස්වභාවයක් ස්වභාවය තුල තියෙන ගුණය මිසක් සත්ව පුද්ගල ද්‍රව්‍ය දේවලගෙන සත්කා දෘෂ්ටි අර්ථ නෙමෙයි අපිට වැටලා දිනුවා අපි කෙනාගේ ගුණයට පහදිනවා අපි කාටවත් පහදින්නේ නැහැ අන්නේ ඒ කෙනාගේ ගුණයට පහදිනවා ගුණයට පහදින්නත් කෙනා කලින් ඉන්නවද නැද්ද ඒකයිද ඒ නිසා තමයි මේ ඔක්කොම ජරවන ඉවරයක් නැද්ද බල බුදුනාස්ස සරලම කාලාමුද්‍ර මතක් කරේ ඔකට මම කිව්වා කියලා දරන්න එපා මේක ඇත්තද නැද්ද කියලා හොයන්න හොයන දවසට තේරෙයි ගුණයයි මේකේ තන කියලා බලද ඒ අර්ථය තේරුණා නම් ඊටම වටිනවා සත්ව සංඥාවෙන් බැස්සොත් කොතන හරි හොඳට තේරුණා නම් නිවන නෙමෙයිද මම ඉන්න තැන නිවන තියෙන්න බෑ නිවන තියෙන තැන මට ඉන්න බෑ එහෙමයි මේක දෙක මම ඉන්නව නම් නිවන් තියෙන්න බෑ නිවන් තියෙනව නම් මම ඉන්නත් බෑ ඒකෙන් තේරුම් ගන්න මම දකින්න නිවනක් මේ ශාසනය පණවන්නත් බෑ නිවන් මම දැක්කා කියලා කියවන්නත් බෑ එච්චර සූක්ෂමයි මේ දන්න ඒක මම මේ මතක් කරේ පැහැද හරි අවිසරාඩ යා මේ මම දැන් කියන් ආපු කොටසේ දීර්ඝ විස්තරයක් මේ තියෙන්නේ මේ දිනේ තථාගත පරම්මරණ සූත්‍රය මේකත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විස්තරය අහන්නේ ඊගොඩ මේ අහපු අර්ථය උන්වහන්සේ මෙතන කෙලෙම දිනවා අහලා මෙතන බලනවා නම් ඒකං සමයං ආයස්මාච මහා කස්සපෝ ආයස්මාච සාරිපුත්තෝ භාරාණසයන් විහෙරති ඉසපතනේ මිගදාය අතකෝ ආයස්මා සාරිපුත්තෝ සායන්න සමයං පතිසල්ලාණා උට්ඨිතෝ යෝනා යේනාස්මා මහා කස්සපෝ තේනුපසංගම උපසංගවිතෝ ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තං මහා කස්සපං එදතෝද සාරිපුත්ත මහරතන් වහන්සේයි මහා කස්ස මහරතන් වහන්සේගේ හමුවක් මේදී කියන්නේ මේ උත්තමය මේ නෝට රහත් වෙලාදී සාසනේ උත්කෘෂ්ඨ මට්ටමේ ඵලය ලැබලාදී නමුත් නිකමට බලන්න මේ කට්ටිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහන ප්‍රශ්නේ තේරුම් මොකද්ද කියන එක. ඇවැත්නි කාශ්‍යපේ මෙහානි සාරිපුත්ත මහරහතන් වහන්සේ අහන්නේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ. ඇවැත්නි කාශ්‍යපේනි කිමෙක්ද? තථාගත තෙමේ මරණින් මතුවේද? නෝගේ මොකද? ඇවැත්නි සත්ව තෙමේ මරණින් මතු ඉන්නවද නැද්ද? මැරුණට පස්සේ සදා ඉන්නවද නැද්ද? බලලා කාශ්‍යප ස්වාමීන් වහන්සේ සතෙක් මළොත් ආයි මරණින් පස්සේ ඉන්නවද නැද්ද? අපි කියන්නේ ලබන ආත්මෙත් අපි ඉපදෙයි කියලා. අපි නම් ලබන ආත්මෙ ඉන්නවද නැද්ද? අපි ඉන්නවා. ඊයේ බුදුන් වහන්සේ දේශනා කරපු වර්තය දන්නව මහා කාශ්‍යප මහතා වහන්සේ සහ සාරිපුත්ත හාමුදුරුවෝ. ඒ යුගලම මොකද මේ මතක් කරන්නේ? ඇවැත්නි දෙවනි ප්‍රශ්නේ තහනවා. ඊයේ හොඳට මේක තේරුම් ගන්න ඕනේ. ඇත නැත අන්ත දෙකම ගැලවෙන්න ඕනේ මේ තැන් වල. මරණින් පස්සේ සතෙක් ඉන්නවද කියලා අහන්නේ. ඒ කියන්නේ මරණින් පස්සේ සතා ඇතද? දෙවනි ප්‍රශ්නේ අනේ මොකද්ද? මරණින් පස්සේ සතෙක් නැද්ද? තනදා. මට කියනවා මරණින් පස්සේ සතෙක් ඉන්නවද? මරණින් පස්සේ සතෙක් නැද්ද? නෑ කොහොමද කියන්නේ? ඉන්නවද වගේ නැතෝ කියලා කියවනේ. ඒ කියනවා කියලා නෙවෙයි කියලා. සිතා සිතක් හැදෙන්නේ නැහැ කියලා දිස් ආයි සිතක් නැත කෙනෙක්ට බහිනවද සිත් පරම්පරාවම නැති වෙනවා ඒක සිත් පරම්පරාවම නැත කියන අතරේ ආයි බහිනවද ඒකයි මෙතන බයానක් කම් මේවා මෙතන නැත කියන අතරේ ශනික බහිනවා කොච්චර කිව්වද
तेज होती न नत होती तथागतो जरा मरणति एतंबिको आवसो अभ्याकतं भगवता नेव होती नन होती तथागतो परम मरणति इधर ज्ञान बोल सत्य इंडक पुलवान नो इंडक पुलवान की लत तथा देनों से पनावानी नैन में उन्हाँ से पनावान ने बैगल में थी मैं प्रश्नों मत करना मम्मे के पहले वाले में मेरुन आड़ पासे सत्य किन्नो आदर नहीं सत्य किन्नो आदर एक पालनी पासे देवनी सत्य नहीं ඊළඟ ප්‍රශ්න සතෙක් ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් පැහැදිලි ප්‍රශ්නේ මැරුණාට පස්සේ සතෙක් ඉන්නවද එක මැරුණාට පස්සේ සතෙක් නැද්ද දෙක මැරුණාට පස්සේ සතෙක් ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් තුන පැහැදිලි හොඳට අර්ථ ගන්න මේක මම උත්තර දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ බුදු වෙනවාසේ මොකද්ද මේක කියන්නේ එහෙම කවදාවත් මම පණවල නැහැ පණවල නැත්තේ ඒ පණවන්න පුළුවන්කම තියන්නේ පණවන්නම බැරි නිසා මේ න්‍යාය තුල පැහැදිලිද ඒකයි මේ කියන්නේ मेदुकाई පිලිවෙතයි කියන චතුරාර්ය සත්‍ය දේශනාවයි මේ කරේ. ඔය චතුරාර්ය සත්‍ය දේශනාව තුළ පින්වන්දී සතෙක්ගේ පුද්ගලයේගේ ද්‍රව්‍යකක වස්තුවක ඉපැත්මක් හට ගැනීමක් නැතිවීමක් මරණයක් ලැබවීමක් පණවන්නේ නෑ නෙමෙයි පණවන්න බෑ. අම බොහෝ කොට මේ මතක් කරලා තියෙනවා හොඳේ. ලෝක යේ පටිච්ච සමුපාදයක් පණවන්න බෑ උන්. ඒක හරියට මොකද? සතෙක් ආයි ඉපදීද වගේ. දෙනවා. ලෝක යේ නැතිවීම පැනෙවහම සතෙක්කයි නැද්ද වගේ ආ ලෝකයක් තියෙනවත් පුළුවන් නැති වෙන්න පුළුවන් ඒක මොකක්ද සතෙක් ඉන්නත් පුළුවන්ද ස්වාමීන් ඔය ඉන්නත් පුළුවන් දැහුවා බුදුමහණන් වහන්සේ ඔක ගැන විස්තරය කියලා දිනවද උන්වහන්සේ විස්තරය කියලා නැද්ද උන්වහන්සේ ඔක විස්තරය කියන්න බැයිද උන්වහන්සේ කියන්න බෑ විමාස උන්වහන්සේ උට උත්තර දුන්න සැනින් සාසනින් පිටවන උත්තර පහද අනිවාර්යෙන් අන්තගාමි ඒකයි මේ න්‍යායය ඉතාම සූක්ෂම අපි දන්නේ පින්වත්නි ලෝකෙ ඉපදිච්ච දවස ඉඳන් එක්ක තියෙනවා නැතත් ඊට වඩා චුට්ටක් ඉස්සරහට ගියොත් තියෙනවතෝ කි නැතෝ තියෙන පුළුවන් නැදින පුළුවන් එහෙනම් අන්දරේ මොකද කියන්නේ ඇවැත් දී කුමක් හේයින් මේ භාගතුන් වහන්සේ විසින් වදාරන ලද්දේද හොඳට තේරුම් ගන්න බුදු පණන්සේ ඇයි පණෙවි නැද්ද සතෙක්ගේ ඉපැත්මක් හෝ මරණයක් හෝ ඉපැත්මක් මරණයක් කියන තුන උන්වහන්සේක පණවන්න බැරි වුණේ උන්වහන්සේ චතුරාර්ය සත්‍ය තමයි මේ ලෝක ධාතුවේ පරම ගම්භීර ස්වභාවය යම් කෙනෙක් අවබෝධ කළ යුතු අහනවා ඇයි චතුරාර්ය සත්‍ය දේශනාවම කළේ බුදු පියාණන් වහන්සේ අවසාන ඡේදෙ මොකද කියන්නේ එවත්නි මෙය අර්ථ සහිතයි මෙය මග බඹසරට මුල් වෙනවා මෙය කලකිරීම පිණිස නොයල්ු පිණිස නිරෝධය පිණිස වූප සමය පිණිස විශිෂ්ඨ ඥානය පිණිස සම්බෝධිය පිණිස නිවන පිණිස පවතිනවා එහෙයින් ඒ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කළ වදාළා එහෙනම් මෙතන පෙන්නන්න මොකද්ද බ්‍රහ්මචර්යාවට මුල් වෙනවා කියලාද ආදි බ්‍රහ්මචර්යාවට මුල් වෙනවා කියලාද चतुरार्य सत्य प्रत्यक्ष අද වෙනකොට සමස්ත තාක්ෂණයේ දිනු වෙන්නේ එක බිඳුව මත
එක බිඳුව මත දිනනවා කියන්නේ මොකක්ද? ඉස්සරහට යන්න තාක්ෂණේ පිරිනව තාක්ෂණේ වැඩි වෙනවද? ඒ කියන්නේ ඇතනතන්ත අඩු වෙනවද ඇතනතන්ත වැඩි වෙනවද? ඒ කියන්නේ මිනිස්සු පිරිනවද පිරිම අඩු වෙනවද? ඒ කියන්නේ මිනිස්සු බලු වෙන ගාන වැඩි වෙනවද අඩු වෙනවද? සරලව මිනිස්සු බලු වෙනවා. ඒ කියන්නේ මේ පාඩම. පදදා හොඳ දිනවන මේ වාදී චතුරාර්ය සත්‍ය ධර්ම මූල ධර්ම න්‍යාය සම්බන්ධවයි ආදි බ්‍රහ්මචර්යාව පූර්ණේ කරන කල්යාණ පුතග්ජනයා කියන කෙනා පවා හොයන්න ඕනේ. ඊට එහායක් හෙව්ව කෙනෙක්ගෙන් මේක හරියන්නේ නැහැ. ඒකයි මං කිව්වේ සිල් ටික රකින්න ගමන් සිල් ටික රැකෙන බව හොයනවා කියන තැනම. යා ආදි බ්‍රහ්මචර්යයට ඇවිල්ලා තියෙයි. ඒ ආදි බ්‍රහ්මචර්යාව දිගින් දිගට පූර්ණේ කරන කෙනාට යම් දවසක් එනවා දහසක් නවින් ප්‍රතිමණ්ඩිත සෝතාපන්න ඵලයේ පිහිටන. අයියේ. එයා නිරන්තරයෙන් සිල් ටික රකිමින් සිල් ටික රැකෙන මගක් හොයනවා. ඔකේ මොකද කියන්නේ? ආදි බ්‍රහ්මචර්යාව පුරමින් බ්‍රහ්මචර්යාව පූර්ණේ වෙන්න මාක් හොයන්නේ. හරිද? ඒ සමහර දෙනුවන්න මේ ප්‍රශ්නේ ඇහෙනව නම් ආයි හොඳට හොයන්න දින සාසනයක් කියන එක තේරුම් ගන්න. සතෙක් ඉන්නවද සතෙක් නැද්ද? ඕක සතාට ගන්නත් ඕනේ නැහැ. ලෝකයක් තියෙන්න පුළුවන්ද ලෝකයක් නැති වෙන්න පුළුවන්ද? ඔකේ මම තව ටිකක් සූක්ෂම කරලා කියන්න. මම ඉන්න කන්න ලෝකෙ තියෙයි මම මැරුණාට පස්සේ ඉතින් මේ ලෝකෙ නතර වෙනවනේ. නේද? එනේ සසරණේ කලගිරින්නේ. එයි බා. එපා කියන සසරක් තිබ්බන්නේ. අන්න ඒ වැඩේ. හරි. ප්‍රියවදි ඔය මම මූල කොටස මතක් කළේ ඉතර ආරම්භයක් ගන්න උන් නිසා. හොඳට තේරුම් ගන්න මේ ශාසනයේ මූලික ප්‍රතිපදාව තුල ඇත හෝ නැතන්ත පණවන්න බෑ. කොහේ තැනක හෝ ඇත හෝ නැතන්ත පණවනව නම් ඒ මට්ටමින්ම ශාසනයෙන් පිටයි. සූක්ෂම හෝ හරියට කල්පනා කරොත් ප්‍රඥාවන්තයා බලන්නේ ලෝකෙන් ඊතර ශාසනයක් අහගන්න කන් දෙක යොමු කරනෝ මිසක ලෝකෙ දෙයක් අහන්න ආයි කන් දෙක තියන්නේ නැහැ යා. මොකද ලෝකෙ දේවල් ඕන තරම් අහලා තියෙන්නේ. ලෝකෙ දේවල් වලින් අහගන්න තියෙන්නේ මොනවද උපරිම? වචන දෙකයි ඇත නැත. ඕකෙත් තව ටිකක් අඩු කරමු. උපරිම අහගන්න තියෙන්නේ මොකද්ද? ඇත ඇත. ඇත තියෙන තැනකයි නැත පිටයි. එහෙමයි වෙන්නේ. හරිද? හරි. ඊගොඩ යද කතා කරන්න තියෙන ඉතාව රමණීය සූත්‍රයක්. මේක ඔබ බොහෝ පිටසක් අහලා ඇති. මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ප්‍රථම භාගයේ මූල 50කේ තියෙන්නේ. මේ තමයි වම්මික සූත්‍ර දේශනාව. වම්මික සූත්‍ර දේශනාව බොහෝ ජනප්‍රියයි. මම හිතන්නේ ලංකාවේ නම් ඕනතරම් ස්වාමීන් වහන්සේලා මේ සද්ධර්මයේ දේශනා කරලා දිනනවා. නමුත් මට හිතෙනවා මේක පිළිබඳව තව මීට වඩා අර්ථ උලුප්පන්න පුළුවන් කියන එක. ඒ අර්ථ උලුප්පීමේ අරමුණින් තමයි මේ සූත්‍රය අද ලෙහනවා කියලා මම ගත්තේ. මේක ඊටාම රමණීය සූත්‍ර දේශනාවක්. සාමාන්‍ය මිනිසෙට නිකන් කිව්වොත් එම අනිවාර්යෙන් හිතා ගන්න බැරි මට්ටමේ පැටලෙන මට්ටමේ සූත්‍රයක් මේ තියෙන්නේ. ඊළඟට වම්මික සූත්‍ර දේශනාව මේ තියෙන්නේ. වම්මික සූත්‍ර දේශනාවේ මජ්ක්‍ධිමනිකාය මූල පෙළදහම තුල මජ්ක්‍ධිමනිකාය තුල මේ මතක් කරලා දෙන වම්මික සූත්‍ර දේශනාවේ දීර්ඝ විස්තර විග්‍රහයක් පෙන්වලා නැහැ. පෙන්වලා නැහැ කියන්නේ මූලික පෙළදහම තියෙන්නේ. ඒ කියන්නේ මූලික පෙළ තියෙන්නේ. ඒකේ සමස්ත අර්ථය තියෙනවා. දක්ෂයි නම් උලුප්පන්න පුළුවන්. නමුත් යම් කෙනෙක් මේක මීට වඩා උලුප්පන්න හොයනවා නම් මම උදව්වක් විදිහට කියන්නම්. මජ්ක්‍ධිමනිකායට ලියවෙච්ච බුද්ධඝෝෂ අටුවාචාරින් වහන්සේගේ අටුවාව තියෙනවා. පපංච සූදනී කියන අටුවාව. ඔය අටුවාවේ වම්මික සූත්‍ර දේශනාව විස්තර විග්‍රහ කරලා තියෙනවා. හැබැයි ගන්නේ මම මෙතනදි මතක් කරන්නේ මේකයි. ආයි අටුවාව කියන්නේත් පෙළක්. ඒ පෙළේ දින දේවල් හිස් මුදුරින් අරගෙන කියෙව්වා කියන වැඩක් නැහැ. ප්‍රඥාවන්තයා කලින්ම හොඳට හිතලා තමයි ඒක කරගෙන බලන්නේ. එතකොට තේරෙනවා මේක විතරට අර්ථයක් ගන්න පුළුවන් තැන් තියෙනවා. අටුවාවේ තියෙන සමහර කාරණා අපි ගන්නේ බලෙන් හිතුවත් හිතන්න බැරි මට්ටම ඒවා තියෙනවා. එතකොට ඒක තව හොඳ උපනිෂියක් හොයනවා නම්. පහද ඒ නිසා මේ සූත්‍ර දේශනාව මම හොයනකොට මම අටුවාව කියෙව්වා. අටුවාව බොහෝ වතාවක් කියෙව්වා. කියෙව්වෙම මේකේ චූටි හරි අර්ථයක් තියෙනවා නම් හොයන්න ඕන නිසා. ඒකේ තියෙන දැනුම් සම්භාරය ලේසි වෙන්නේ නැහැ. එක වචනෙන් වචනයට මේ අර්ථ පෙන්නලා තියෙනවා. ඒ නිසා අපි හොඳට දෙනවා අටුවාලියපු මහා උත්තමයන් වහන්සේලා හැමදාම වන්දනීයයි පූජනීයයි. කවුරු වඩි කෙනෙක් උන්වහන්සේලා ගැගුණයක් කියනෝ නම් දන්න ටික තමයි. අපරාදී බැනුම් ටිකත් ඒ කියන වචන ටිකත්. ඒකයි මම නැවත මතක් කරේ යම්කිසි කෙනෙක්ගේ අගුණයක් කියන තැන ඔබටත් හිතෙනවා නම් ඇත්ත නේ නම් මේක මෙහෙම වෙන්නේ නැති කියලා. ඒ මට්ටමෙන්ම ආදි බ්‍රහ්මචර්යාවවත් නැහැ. බුදු පියාණන් වහන්සේ බලන්නේවත් නැහැ හැරලා. පැහැද? ප්‍රඥාවන්තයෝ හැමදාම පහදින්නේ ගුණේට අපහදින්නේ අගුණේට ඒක හරියට. පුද්ගලයාගේ අගුණේට අපහදිනව නෙමෙයි අපි කියන්නේ. අගුණේට පහදින්නේ. අගුණේට අපහදින්නේ ගුණේට පහදින්නේ. අගුණේට අපහදින තැනත් ගුණේට පහදින තැනත් පුද්ගලයා පණවන්නේ නැහැ. ඒ නිසා යාට ඕන තැනක විෂම ලෝකේ සමෝහ හැසිරෙන්න පුළුවන්. ඒ පුද්ගල පාදයක් පණවන්න නැති නිසා යා. ගුණේට පහදිනවා අගුණේට පහදිනවා. ඒකත් රහත් වෙන තාක් විතරයි. ඊට පස්සේ ආයි ගුණද අගුණද ඒව ගැටලුවක් නැහැ. සමස්තෙම නිගලස්. ගුණය තියෙන තාක් දන අගුණේ තියෙන.
ගුණය තියනවාගෙන ඇත අන්තිය. ගුණයක් නැහැ කියන්නේ නැත අන්තිය. ඇතන තන්ත දින තාක් ලෝකෙ පෙරලෙනවමයි. ඒ නිසා ඕක ඉවර වෙන්නේ කවද? දිට්ඨි සම්පන්න වෙච්ච කෙනා ඕක දැකලා ඉවරයි බරුව කියන එක එයා කෙරොල්ට යනකොට ප්‍රත්‍යක්ෂ වෙනවා. එදාට ආයි හොල්ලන්න වෙන්නේ නැහැ. බලද? හරි. පියාදි මෙහෙම මේ කතාව තියෙන්නේ මෙතන කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ තමයි මේ මූල සූත්‍රයට නිමිත්ත ගේන්නේ. ඇතරම මේ අටුවාචාර්යින වහන්සේ මතක් කරන ඉතාම රමණීය මේ කතාව කාශ්‍යප බුදුපියාණන් වහන්සේගේ සමයේ මිතුරු පස් දෙනෙක් යනවා ගලක් උඩට මේ ශාසනේ ඉතාම දුර්ලභයි. කාශ්‍යප බුදුපියාණන් වහන්සේගේ ශාසනේ කොච්චර විතර ආයුෂ තිබ්බද? මට මතකයි ඇයිද අවුරුදු 80000ක 20000ක් වෙන්න. කියන්නේ අවුරුදු 80000ක් කියලා නිකන් ගමුකෝ. මතකේ නිවැරදි නම් මගේ හොඳේ. කොහොම හරි 10000 ගානක ශාසනයක්. අපේ වගේ අවුරුදු 5000 නෙමෙයි. පහල් මේ යහළුව පස් දෙනාට තේරෙනවා බුදු පියන් වහන්සේගේ ශාසනය තව බොහෝ කාලයක් තියෙන්නේ. වහවා නිවෙන්න ඕනි කියලා ගල් පරුවක් උඩට යනවා. ඉනිමගකින් ගලට නැගලා ඉනිමග පෙරලනවා පස් දෙනාගේම සම්මුතියෙන් ආයි රහත් වෙනකම් බහින්නේ නැහැ ගලේ. පියන් හේතු සම්පත්තිය තිබ මහ උත්තමෙක් හිටියා. පළවෙනි දවසේ බවුන් වඩලා පහුවෙන්දා උදේනකොට රහත්. ඒ උත්තමයා ඒ මොහොතේම පංච අභිඥාලාභී සිව්පිලිසේවා මහරහත් උත්තමේ අභිඥා පහදක දැහැණෙන් සම්වැදිලා අනෝතප්ත විල ළඟට ගිහිල්ලා. පින්ඩපාතේ අරන් ආවා උතුරු කුරු දිවිනේ. ඇවිල්ලා යාළු හතර දිනාට දුන්නා ඔබලා මේක වළඳලා මාර්ගය පූර්ණ කරගන්න. එගන්නේ සම්මුතිය තිබි මොකද්ද? රහත් වෙනකම් බින්දු මාත්‍රයක් ආහාර ගන්න. සියලු යාළුවෝ කිව්වා ඔබ වහන්සේ වැඩේ කරගත්තනි ස්වාමීනි. ඔබ වහන්සේ ආයුසංස්කරණය කරලා පිරිනම් පාන්න. අපි අපේ වැඩේ කරගන්න. ඒ උත්තමයා නිවන් දැක්කා. දෙවනි දවසේ පහු වෙලා තුන් දවසේ ඉන්නකොට පිංගානේ දෙවනි යාළු අනාගාමි තලයේ පිහිටියා. අනිත් යාළු තුන් දෙනාට මාර්ගපර සාසක් අඬුන්නේ. පිංගානේ ඒ පස් දෙනාගෙන් තුන් දෙනෙක් ගෞතම සම්බුත් සාසනේ පහළ වෙනවා. එක්කෙනෙක් පුක්කුසාදි මහරහතුමා. දෙවනි කෙනා දාරුජිරි මහරහතන් වහන්සේ. තුන්වෙනි කෙනා කුමාරකාශ මහරහතන් වහන්සේ. පිංගානේ කුමාරකාශ මහරහතන් වහන්සේ කුමාරකාශප කියන නමේ මාර්ථයක් තියෙනවා. කුමාර කාශ්‍යප කියලා මතක් කරේ උන්වහන්සේගේ නමට උන්වහන්සේ මේ ලෝකෙට ජන්මලාභය දුන්නේ කවුද? භික්ෂුණීන් වහන්සේ නමක්. ඒක උනේත් ගිහි කාලේ ගැප් ගත්තා ස්වාමියාගේ අනුමැතියෙන් පැවිදුණා සාසනෙ ඉන්නකොට බඩමීරුවා. ඉතින් සියලුම මහා සංග්‍රහයේ පුදු මාදරේ මෙදරුවට මතක් කරනවා මේක පෙළදහම නම් මට හම්බෙලා නැහැ. ලෝසවන් වහන්සේලා දේශනා කරනකොට මේක අහන්න ලැබිලා තිනවා. සමහර වෙලාවට බුදු පියන් වහන්සේ පවා පින්ඩපාත දාණය වන්දනකොට කැවිලි වගේ දේවල් තිබ්බොත් කුමාර කාශ්‍යපට කියලා දෙන්න කියලා දෙනවා. මොද ඒ කුමාරයා සාසනේ දරුවෙක් නිසා අවුරුදු ගානම වැඩිමහල් කරේ ලොකු මහත් කරේ රජතුමාගේ මූලයක් තේ සාසනේට ගෙනාවා පියවන් ඉතාම ඉක්මනට සිම්පිලිසි වියවන් මහරහතුත් මෙකුණා මොද පාරමිතාව තිබ්බේ රහත් වෙලා නිවෙන්න පියවන් එදා අනාගාමී වෙච්ච දේවතාවට තථාගතයන් වහන්සේ ගෞතම බුදුපියන් වහන්සේ පහල වෙනකොට මේ යහළුවා නිරන්තරයෙන් මගවලමින් හිටියේ මාර්ගඵල සාක්ෂාත් කරන්න බැරි වෙච්ච තුන් දෙනා මොනවද කරන්න කියලා එදා මේ සූත්‍රය මේ ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරන්න කලින් බ්‍රහ්ම දේවතාවා බැලුවා කවුද ඉතුරුලා ඉන්නේ කියලා. දාරජීරිය මහරහතන් වහන්සේ එනකොට පුතජනෙක් විදියට මම රහත් ගිහි ඉන්නවා. පුකුසාදි මහරහතුමා වැඩේ කරගෙන. කාශ්‍යප මහරහතන් වහන්සේ නිවිලා. පිංගානේ පෙළදහම් මතක් කරන අටුවාව ගිහි ජීවිතයේ ඉන්නකොට කාශ්‍යප බුදුපියාණන් වහන්සේගේ සමයේ පින්ඩපාත පාත්‍රයේ ළඟට ගිහිල්ලා දුන්නා වළඳන්න යාළුවා ගියා. එදා මොකද කරේ? නිග්‍රහ කරලා අයින් කරා වළඳන්න නෑ මං කියලා. එදා දේවතාව මතක් කරනවා ගිහි කාලේ ඉන්නකොට මෙච්චර වීරයක් තිබ්බ මේ මහා උත්තමයා. අද නිවිලා ඉන්නේ. පඳුරු පාකුඩම් අරන් ගිහලා වැඩක් නැහැ. පිළිගන්නේ නැහැ කොහොමත්. හොඳම දේ තමයි ඊටාම රමණීය මුතුපටක් වගේ සද්ධර්ම ධාතු අන්තර්ගත වෙච්ච ප්‍රශ්න වලක් එකතු කරගෙන යන්න ඕනේ කියලා. ප්‍රශ්න 15ක් ගෙනාවා විසඳන්න ගියා. මැදියම් රාත්‍රී ජාමේ දෙවියා පිණි ඉඳලා කාශ්‍යප මහරහතන් වහන්සේ මතක් කරනවා මහාන ප්‍රශ්න වගේක් තියෙනවා විසඳන්න. ඒ ප්‍රශ්න ටික තථාගතයන් වහන්සේගෙන් මහකණ්ඩය කියලා මතක් කරේ. මොකද උන්වහන්සේ මතක් කරනවා දෙවියා මේක මීට එහා කාටවත් විසඳන්න බෑ. මෙන්න ඇත්තම කුමාරකාශ මහරහතන් වහන්සේවත් විසඳගන්න බැරි වුණා වෙන්න. උන්වහන්සේ පහවදා උදේම ගිහිල්ලා ප්‍රශ්න ටික අහුවා. ඒ ප්‍රශ්න වල මහාන මේ තුඹස රාත්‍රියේහි දුම්දවනවා. දවාලේ දිලෙනවා. බමුණෙක් තමයි මෙහෙම කියන්නේ. සුමේධය ශාස්ත්‍රයේගෙන සාරව. සුමේධ තෙමේ ශාස්ත්‍රයේගෙන සාරන්නේ හිඳි අගුලක් දුඩුවේ. මේ සමස්ත අර්ථය මම පෙන්නන්නම්. වහන්ස හිඳි අගුලකි හේකීහ. බමුණා මෙසේ කියනවා. හිඳි අගුල ඔසවා ලව ශාස්ත්‍රයේගෙන තවසාරව. වලක් මහා තුඹසක් තියෙනවා. මේ තුඹස රැයට දුම් දානවා. දවල්ට ගිනි ගන්නවා. මේක දකිනවා ප්‍රඥාවන්ත සුමේධ කියලා තරුණෙක්. ඒ සුමේධ කියන තරුණා මේක දැක්කහම ළඟ හිටපු බ්‍රහ්මණයෙක් කියනවා. දරුවෝ සුමේධ ඔක හරන්න. හරනකොට හම්බෙයි යමක්.
පියානි හාරනකොට පළවෙනි සැරේ හම්බෙනවත් හින්දියාගුලක් හින්දියාගුල හම්බුනාම ස්වාමිනී හින්දියාගුලක් හම්බුනා කියලා කිව්ව සැනින් කියනවා ඕක පැත්තකින් තියලා හාරන්න පටන් ගන්න සුමේද තව තිනෝ හම්බෙන්න දේවල් පියානි සුමේදට මේ ශාස්ත්‍රයේගෙන සාරන්නේ ඒකිනා දකින්නවා කවුද මැඩියෙක් මැඩියෙක් මැඩියෙක්ව දැක්කහම කියනවා බ්‍රහ්මණයාට ස්වාමිනී මැඩියෙක් මේ බවුන මොකද කියන්නේ බවුන මැසේ කියයි මැඩියා ඔසවා පසකින් තබන්න සුමේද සුමේද ඔය මැඩියාව පසකින් තියලා ආයි ශාස්ත්‍රය ගෙනල්ලා හාරන්න. පියානි හාරන් යනකොට මතක් කරනවා සුමේදත මේ ශාස්ත්‍රය ගෙන සාරන්නේ දෙමහන් හන්දියක් දකිනවා. මොකද දරුවන්ට පොළොව යට හම්බෙන්නේ මේක. පහල් දෙමහන් හන්දියක් හම්බෙනවා. මේ ස්වාමීන් වහන්සේ මේ බ්‍රහ්මණයාට මේ සුමේද කියන තරුණයා මතක් කරනවා ස්වාමීනි දෙමහන් හන්දියක් හම්බුනා. හරි හොඳයි සුමේද හරි හොඳයි. දෙමහන් හන්දිය පැත්තකින් තියලා ආයි හාරන්න හාරන්න. සුමේදත මේ ශාස්ත්‍රය ගෙන සාරන්නේ කර පෙරහණක් හම්බෙනවා. අලු පද්දක් කියලා කොට සිංහලයේ ගම්බීර වචනෙන් තියෙයි. ඔකිට වඩා සරල කරලා කියන්න පුළුවන් මම කියනවා වැඩි. කර පෙරහණක් හම්බුනහම මේ සුමේදර ඉතාලම සතුරුයි. හාරන්න හාරන්න දේවල් හම්බෙනවා. නිදාණයක් යම්සේ හාරනවද ඒ වගේමයි. බ්‍රහ්මණතුමාට කියනවා බ්‍රහ්මණය බ්‍රහ්මණතුමනි මට කර පෙරහණක් හම්බුනා. හොඳයි දරුවෝ හොඳයි. ඔය කර පෙරහණක් පසකින් තබලා ආයි හාරන්නද කියලා කිව්වේ. කර පෙරහණ ඔසවාලව සුමේදය ශාස්ත්‍රය ගැන තවත් සාරව. සුමේදත මේ ශාස්ත්‍රය ගැන සාරන්නේ ඉදිබුවේ කොහමද? ඉදිබුවා කියන්නේ ඉබ්බෙට්. ඉබ්බෙ කොහමද අපි? ඉබ්බෙ කොහම් වුණාම වහන්ස මේ ඉන්නේ ඉබ්බෙක්. මොකද කරන්න ඕනේ? එයාව පසකින් තියන්න ආයි හාරන්න. තාම ඉවර නැහැ වැඩේ. පියෝනි ශාස්ත්‍රය අරගෙන සුමේද ආයි හාරනකොට මොකද හම්බෙන්නේ? සුමේදේ ශාස්ත්‍රය ගැන තවත් සාරව. සුමේදත මේ ශාස්ත්‍රය ගැන සාරන්නේ සිපතක් හා මස් ලොඹුවක් දකින්න. මස් කපන කැත්තකුයි මස් ලොඹුවකුයි දකින්නම්. වහන්ස සිපතක් සහ මස් ලොඹුවක් කියලා කිව්වහම හොඳයි දරුවෝ හොඳයි ඕකත් පැත්තකින් තියලා ආයි හරණ කියලා මතක් කරනවා. පියවනි ශාස්ත්‍රයේගෙන තවත් සාරව සුමේදත මේ ශාස්ත්‍රයේගෙන සාරන්නේ මස් වැදල්ලක් දකින්න. මස් වැදල්ල දැක්කම ස්වාමීනි මස් වැදල්ලක් හමුනා කියලා මහා සීනාව දැක්කනකොට මේ නිදාණේ ඉතාලම ළඟයි කියලා තේරෙන ගන්නවා. ප්‍රාණි බ්‍රහ්මපරතුමා කියනවා ඉතාලම හොඳයි මස් වැදල්ල පාසකින් තියලා තව ටිකක් හරන්න. ශාස්ත්‍රයේගෙන තවත් සාරන්න සුමේදත මේ ශාස්ත්‍රයේගෙන සාරන්නේ නාගයෙක් දකින්න. වහන්ස නාගයෙක් කියලා මතක් කරාම බමුණා කියනවා දරුවෝ සුමේද නාගයා සිටවා නාගයා නොගටවා නාගයාට නමස්කාර කරන්නද කියලා. ඔය නාගයාට කරන නමස්කාරය තමයි නිදාණිය කියලා උන්වහන්සේ පෙන්නේ. දැන් අපි මේ අර්ථය දැනගෙන පෙර කියලා දෙන නිසා අපි දන්නවා මේ දින වෙන අර්ථයක් කියලා. නිකන් හිතන්න යම් කෙනෙක් ඇවිල්ලා මේ ප්‍රශ්නේ ඩිරෙක්ට් ඇහුවොත් ආයි අඳුන් කොඳුන් වෙනවා අනිවාර්යෙන්ම. සරලව මංජන් වෙනවා මේකට උත්තර දෙන්න බෑ. ඇයි තේරෙන්නේ නැහැ නෙමෙයි මේක තේරෙන්න බැරි මට්ටමින් දරුණුයි ප්‍රශ්න. එකකට එකක් සන්ධි විසන්ධි වෙන මට්ටමින් පූර්වාපර සන්ධි ගලවන්න පුළුවන් මට්ටමේ අර්ථ දිනවා මේක. මං කියවනේ මතක් කරවද කොට. මේ හැම අර්ථයකම සූත්‍රයකම ලෝකෝත්තර අර්ථිකුත් තියෙනවා. ලෞකික අර්ථිකුත් තියෙනවා. ලෞකික අර්ථ ගත්තොත් නම් පොඩි දරුවෙක්ට පසල් එකක් හදන්න දුන්නා වගේ ඔය හදන් යතැහැ. ඒක කියලා දැන නැහැ මේ. මේක ඊටාම දරුණු මට්ටමේ ප්‍රඥාවන්ත උත්තමයෙක්ගෙන් අහපු කෙනෙක්. ඇහුවෙත් අනාගාමි උත්තමයෙක් අහගත්තෙත් මහරහත් උත්තමයෙක්. එහෙනම් සාසනයේ උත්කෘෂ්ඨ ප්‍රඥාවන්ත තිබ්බ කෙනෙක්ටයි මේ කිව්වේ. ඒ කෙනත් ගිලන් දෙපට ඇහුවේ සදාදන් වහන්සේ කියන මහා උත්තමයාගෙන්. ඒ නිසා ඒක විසඳන එක සාමාන්‍ය මනසට ලේසි වෙන්න බෑ. ඒකයි මේක හොයන්න ඕන. හරි. මහානතෝ මේ ප්‍රශ්න භාග්‍යතුන් වහන්සේ කරා එළබ අසව්. භාග්‍යතුන් වහන්සේ යම් ලෙසකින් තව ප්‍රකාශ කරන සේක්ද එය එසේ දරව මහාන භාග්‍යතුන් වහන්සේ හැර භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු හැර මෙතනින් හෙවත් මේ සස්නෙන් අසා කියන්නේ කුහැර මේ ප්‍රශ්න විසඳීමෙන් යමෙක් සිත සතුරු කෙරේද එවැනි පුද්ගලයෙක් දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බමුන් සහිත වූ ලෝකෙහි මහාන බමුණන් සහිත වූ දෙව් මිනිසුන් සහිත වූ සත්ව ප්‍රජාෙහි නොදක්මි. ඒ දෙවි මෙසේ කීය මෙසේ කියා එහිම නොපෙනී ගියේ. මොකද මේ දෙන්නේ සියනාද බුදුගණන්සේගේ අර්ථය මේ පෙන්වන්නේ. ඉමේකෝ ත්වං බික්ඛු පඤ්ඤං භගවතෝ උපසංගමිත්වා පුච්චෙයාසි යතාතේ භගවා භ්‍යාති කරෝති භ්‍යා කරෝති තථාතං ධාරෙයාසි නාහන්තං බික්ඛවේ පස්සාමි සදේවකේ ලෝකේ සමාරගේ සබ්‍රහ්මගේ සස්සමන බ්‍රහ්මණියා වජාය සදේව මනුසාය යෝ ඉමේසං පඤ්ඤාණං වෙය්‍යාකරණේන චිත්තං ආරාදේය අඤ්ඤත්‍ර තථාගතේන වා තථාග ශාවකේන වා ඉතෝ වාපන සුත්වාති ඉදමෝච සා දේවතා ඉදං වත්වා තත්වේ වන්තරදායිසු. ගනි පාළි තමයි ඉතම වඩින් සිංහල අර්ථ ඔච්චර ගම්බීර නැහැ වෙන්නේ. සදේවගේ ලෝකයේ සබ්‍රමගේ සමාරගේ කියලා කියනකොට පිටින් ඔය තියෙන මොකද ධම්මචක්කපවත්තන සූත්‍රේ සීනාදයාමි දති. ඊට පස්සේ උන්වහන්සේ ලෝකයේ මොකද කියන්නේ දේවතාවා. දේවතාවත් අනාගාමී චුත්ත මේක. ඒ කියන්නේ සාසනය කියන දෙන්නේ නැද්ද? සාසනීය කල්යාණ මිත්‍රයෙක්. කිව්වේ සාසනයේ හිටපු මහා උත්තමෙක්. මේ දෙන්නම සාසනයේ යතු.
සාසනෙ පිට කෙනෙක්ට පින්වත්නි මෙතන කියන්නේ මොකක්ද මේක විසඳන්නේ ඒගොල්ලන්ට විසඳන්න ඒගොල්ලෝ දන්නේ නැහැ කියලාද නැත්තම් විසඳන්න දාන ගන්නම බෑ කියලාද බාහිර කෙනෙක්ට මේ සාසනේ විසඳන්න දැනගන්න බෑමයි ඒකයි පිට කෙනෙක්ගේ මේක අහලා වැඩක් ගන්න බෑ කියලා කියන්නේ ඒකයි උන්වහන්සේ මතක් කරේ එක්කොත් තථාගතයන් වහන්සේගෙන් අහන්න නැත්තම් ඒ උත්තමගේ ශ්‍රාවකයන්ගෙන් අහන්න නැත්තම් විසඳන්න බෑ පිළිවෙලින් මෙතනින් ආයෙ తిරින්න නැත්නම් කලින් මතක් කරපු සූත්‍රේ තථාගතයන් වහන්සේ සම්බන්ධ මහා ගෞරවයක් තියෙනවා කියලා. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය සම්බන්ධ ගෞරවය තියෙනවා. සමාධිය, ශික්ෂාව සම්බන්ධ ගෞරවය තියෙනවා. මේ උත්තමයන්ගේ සද්ධර්මය විය කියලා ගිහිල්ලා නැහැ. සද්ධර්ම ධාතුව ඉතාම රමණීය ජීවමානයි මේ අතන් හිත. ඒකයිද? මම ඔලෝකේ මතක් කරේ වෙනවානි. අද වෙනකොට ලක්ෂ ගාණක් වාඩි වෙලා එක ධර්ම වණ්ඩේ බණ ඇහුවා. ඕගොල්ලෝ හිතන්නේ කී දෙනෙක් විතර ධර්මය ජීවමානව තියෙනවා කියලා? දසමයක් අපේන්න නෙමෙයි මට. නෝකන්නේ මේ හැමෝම පහ දින්නේ ගුණෙහෙට නෙමෙයි. කෙනාට. ඒකයි බා. ඒ ඉඳ ඒ ඇත්ත දන්නේම නැතුව සද්ධර්මයේ පිරිහෙන ලක්ෂණ පහෙන් ඉන්නේ. ඒත් කමක් නැහැ. කෙනාට පහදිලා ගුණයක් හොයනවා නම් ඒක හරි කරන්න කියලා මම මේ කිව්වේ. පහද? කෙනාට පහදින්න පාඩු. හරි. ඉක්විති ආයුෂ්මත් කුමාර කසුප් තෙරණුව ඒ රාත්‍රිය ආවෙන් භාගතුන් වහන්සේ කරා එළඹිය. එළඹ භාගතුන් වහන්සේ වැඳ එකත් පසෙක උන්න එකත් පසෙක උන්න ආයුෂ්මත් කුමාර කසුප් තෙරණුව භාගතුන් වහන්සේට මේ සැලකළ වහන්සේ මේ රෑ එක්තරා දෙවියෙක් රාත්‍රීක්ම ගියේ ගල්ලි විශිෂ්ට වර නැත්තේ අන්දමණිය හාත්පසේ ඒ කාලේ උකට මා කරා එළඹියේ. එළඹ එකත් පසෙක සිටියේ වහන්සේ එකත් පසෙක සිටියා වූ වේදවිදේ මේ මට මේක කිව්වා. බලන්න නිකමර බලන්න ඒ අත්තන්ගේ ප්‍රඥාව සහ මතකය කොහොමද ඊවුරුද කියන එක. මම මේ ඉස්සෙල්ලා කිව්ව ටික එහෙම්මම කියනවා. එච්චර මතකයි. මහාන මහාන දැන් කුමාරකාස මහරතන වහන්සේ ආවන්දකනේ මහාන මහාන කියලා ඒ විදිහටම කියනවා. මහාන මහාන මේ තුබස රාත්‍රියේදී දුම් දානවා. දවල් කාලේ ගින්නෙන් ජලිත වෙලා දැවෙනවා. බමුණෙක් මෙහෙම කියනවා. සුමේද ශාස්ත්‍රයේගෙන සාරන්. සුමේදද මේ ශාස්ත්‍රයේගෙන සාරන්නේ හිඳි අගුලක් දුටිනවා. හිඳි අගුලක් දුරුණ කෙනා වහන්සේ හිඳි අගුලක් කියලා කිව්වහම ඕක පැත්තකින් තියලා තව හාරන්න කියලා කියනවා. ඔය හිඳි අගුල අහකට දීලා මෙයා හාරනකොට ආයි හම්බෙනවා කවුද හා මැඩියෙක් මැඩියෙක් මැඩිය හම්බෙනවා මැඩිය හම්බෙලා පැත්තකින් තිබ්බාම තව දිගට හාරනකොට එයාට හම්බෙනවා දෙමංගන්දිය දෙමංගන්දිය පැත්තකින් දිලා ආයි හාරනකොට එයාට හම්බෙනවා කරපෙරහන කරපෙරහන පැත්තකින් දිලා ආයි හාරනකොට ඉබ්බෙක් ඉබ්බෙක් හම්බෙනවා ඉබ්බෙක් හම්බෙලා ආයි එයාව පැත්තකින් දිලා දිගින් දිගට හාරන් යනකොට මස් කපන පියෙකුයි මස් ලොමුකුයි හම්බෙනවා ඔය දෙකත් පැත්තකින් තියෙනකොට එයාට ආයි හම්බෙනවා මස් වැදලා. ඕකත් හරිනවට ස්වාමීනි. ඔබට දේවතාව මතක් කළා මස් වැදල්ලක් හම්බුනාට පස්සේ. මස් වැදල්ල පසකින් තියලා තව හරන් යනකොට වඳින්න සුදුසු නාගයෙක් හම්බෙනවා කියලා කිව්වා. ස්වාමීනි වහන්සේ නාගයෙකි බමුණා මෙසේ කියයි නාගයා සිටවා නාගයා නොගටවා නාගයාට නමස්කාර කරන්න. මහාන තෝ මේ ප්‍රශ්න භාගතුන් වහන්සේ කරා එළඹ ਵਿਚාරව භාගතුන් වහන්සේ යම් ලෙසකින් තට ප්‍රකාශ කරන දේද එය දරන්න. ප්‍රති තේරෙන්නද අපිට වඩා මහා ගුණයක් තිබුත් මේ කෙනෙක්. අපිට යමෙක් කිව්වොත් ඒ කියන කෙනා හොඳ දෙයක් කියනවා. ඒ නිසා ඒක දරා ගන්න. කවදාවත් ඒ කෙනා හම්බෙලා ඕගොල්ලෝ කතා කරනකොට කියනවද මට යාළුවෙක් කිව්වා ඔබ වහන්සේ කෙනෙක් හරියටම හරි ඒ හින්දා දරා ගන්න ඕනේ. ඔබ වහන්සේ ඉතර ගුණගරුවයි කියන එක. අපි ගුණය ප්‍රශංසා කරන්න ලැබි නැහැ. හැබැයි මහා උත්තමයෝ සියලු තැන්වල කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ගුණයක් මේ කිව්වා. ඔබ වහන්සේ කියන එක මට දරන්න කියලාම කිව්වා. ඒක පාඩුවන්නේ මේ සම. ගුණයේ කෙනෙහි පාදින. නැහැ. හරි. වහන්සේ ඒ දෙව්තෙමේ මෙහෙම කියලා අතුරුදහන් වෙලා ගියා. ස්වාමීනි මට කිව්වේ ඔබ වහන්සේගෙන් ඇවිල්ලා ප්‍රශ්න අහන්න කියලා. එයාද මේකෙන් දැනගන්නද කීකරුයි කියන කාරේශාව. කිව්ව කෙනාගෙම ගිහිල්ලා අහනවා. මොකද සා නෙමෙයි. ඒ කෙනා කල්යාණ මිත්‍රත් කිව්වේ මෙයාට විතරයි පුළුවන් විසඳන්න කියලා. ඒකයි මේකේ තරම. ඒ නිසා මේක හොඳට අර්ථයක් ගන්න. අදාළ කෙනාගෙන් ප්‍රශ්නය අහන්න නැතුව වෙන කාගෙන් ඇහුවත් ඒ ප්‍රශ්නේ උත්තරේ හම්බෙන්නේ නැහැ කියලා අපි හිතන් ඉන්නේ. හම්බෙන්නේ නැහැ නෙමෙයි හම්බ වෙන්න බෑ. මොකද යහනි නෙමෙයි ඔය කිව්වේ. ඒකයි මේකේ ප්‍රශ්නේ. එහෙනම් අන්තිමට පැටලිච් එක තවත් පැටලෙන්න විතරයි වෙන්නේ. ප්‍රශ්නය හොරලා හොඳයි ඊට පස්සේ නොආ හිටියන කලිත. අදාළ කෙනාම හොයාගෙන අහන්නයි හරියටම දැන්. ඒකයි නෝන ගියා. පහල හරි. අපි සරණ යමු. කියන්නේ දැන් බුදු පණන්සකින් අහන්නේ ස්වාමින් වහන්සේ තුඹස කියන්නේ මොකක්ද? රෑ දුම් දානවා කියන්නේ මොකක්ද? උදේට ගිනි ගන්නවා කියන්නේ මොකක්ද? බමුණා කියන්නේ කාටද? සුමේද කියන්නේ කවුද? ශාස්ත්‍රය කියන්නේ මොකක්ද? අනිත් එක හාරනවා කියන්නේ මොකක්ද?
හින්දියා කුල කියන්නේ මොකක්ද මැඩියා කියන්නේ කවුද දෙමන්සිය දෙමන් දෙමන් හන්දිය කියන්නේ මොකද්ද කර පෙරහන කියන්නේ මොකද්ද ඉබ්බා කියන්නේ කාටද මස් කැත්තහ මස් ලොමු කියන්නේ මොකද්ද මස් වැදල්ල කියන්නේ මොකද්ද ස්වාමී මේ නාගයා කියන්නේ කවුද කරුණාවෙන් පහදලා දෙන්න කියලා පහදලා පහද වම්මික කියන එකේ පින්වන්නි අර්ථ හතරක් වෙනවට වචනවාස පින්වන්නි වම්මික කියන්නේ සුඹසට ඒක 100 100ක් හරි ඒ නිසා තමයි වම්මික කියලාම සූත්‍රයට අර්ථ දෙන්නේ වම්මික සූත්‍රයේ තුල තියෙන්නේ තුඹසක් ගැන අර්ථය. ඒ නිසායි සූත්‍රය ඔය විදිහට නම් කරන්නේ. කවුද මෙන්න බලන්න වෙන්නේ. මේ රූප සරහන පෙන්නකොට සියලු දෙනාටම මේ පෙන්නන්නේ මලක් කියන හැඟීම එනවද නැද්ද? මේ පෙන්නේ මලක් කියන හැඟීම එනවා. මම මලක් කියලා සර්ව නාමයෙන් ආමන්ත්‍රණය කරනකොට සියලු දෙනාටම හිතනවා හරිනේ එන්න. හාමුදුරුවෝ සියලු දෙනින් මලක් ගැන අපි දලා දින්නේ මලක් ගැන. මම තව ටිකක් ප්‍රශ්න තීව්‍ර කරොත් මේ මල ට කියන නම මොකක්ද? මලක් තමයි මේ මලට කියන නම මොකක්ද? කෙනා 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 දන්න නම් කියාගෙන කියාගෙන යනවා. පැහැදිලිද? බහුතරයක් කිව්වොත් මේකට කියන්නේ සමන් මලක්. එක්කෙනෙක් කියනවා මේකට කියන්නේ වද මලක්. පිළිගන්නේ බහුතරයේද අල්ප මතයේද? බහුතරය. අර කෙනාට බලෙන් හරි පිළිගන්නනවා මගේ මතය වැරදි. මේ අත්තන්ගේ මතය හරි. කියලා මට සරලව හිතලා කියන්න මම කිව්වොත් එහෙම අවංකවම බය නොවි තමන් දන්න මලේ නම කියන්න කියලා. මේ අපි හිතමුකෝ සම්මුතියෙන් ඇත්තම කියන්නේ වදමලක් කියලා. 10 දිනක් ඉන්න තැන 8 දිනක් කියනවා මේකට කියන්නේ සමන් මල. සමයි. 10 දිනක් ඉන්න 8 දිනක් කියනවා මේකට කියන්නේ වදමල. දෙන්නේ කියනවා සමන් මල. මට කියන්න මම මුලින්ම ප්‍රශ්නේ යොමු කරොත් අවංකවම ඇත්ත උත්තරේ දෙන්න කියලා නේ. ඒ ඇත්ත අවංකවම නෙමේද මේකට සමන් මල කියලා කියන්නේ ඇත්ත. අවංකමයි. එහෙනම් අපි ගන්නේ කෙනා කෙනාට සාපේක්ෂව ඒ කෙනා දුන්න උත්තරේ හරිද වැරදිද? හරි. පියවනි මට කියන්න ආයි හරි උත්තරයක් දුන්න කෙනාට උනත් තමන්ගේ උත්තරේ වැරදි කියලා තේරෙන්නේ සාපේක්ෂතාවයකින්ද නිරපේක්ෂතාවයකින්ද? පැහැදිලිද? සම්මුතිය බිහි වෙන්නේ පින්වන්දි නිරපේක්ෂතාවය තුල නෙමෙයි සාපේක්ෂතාවය තුල. තමන් කියන දේ හරිද වැරදිද කියලා සංසන්දනය කරගන්න බාහිරින් සම්මුතිය ගන්න. පැහැදිලිද? අපි නිවනව මෙහෙම. 10 දිනාගෙන් 8 දිනාව සාමාන්‍ය සිවිල් වැසියෝ. අර දෙන්න ජනාධිපතිතුමයි අගමැතිතුමයි. ඔය දෙන්නට තේරෙනවා මුම් මේ සාමාන්‍ය මිනිස්සු අපිට පුළුවන් නීතිය සම්මත කරන්න. අද පටන් මේකට කියන්නේ මොකක්ද? සමන් මල. දැන් 8 දෙනා කොච්චර සම්මුතිය හිටියත් බලෙන් හරි වදමල කියනවද නැද්ද? කියන. පැහැදිලිද? ඔන්න ඔය විදිහ තමයි සම්මතේ මාරුවේ යන්නේ ලෝකෙ. ඒ අර්ථයෙන් තමයි අද වෙනකොට යම්ම නමක් හරි නාමයක් හරි ගෝත්‍රයක් හරි මොනවා හරි પરම්පරාවක් හරි එළදෙනවා නම් ඔය මට්ටමින්. පැහැදිලිද? සම්මතය කියන එකේ අර්ථය තියෙන්නේ කෙනා කෙනාගේ මත අරගෙන බැඩි මතයට ආසාවදිනේක. ඕකට තමයි මොකද කියන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී කියන උගුල. සාසනයට සාපේක්ෂව සමස්ත ලෝකෙම අසාධාරණයි. අයියනේ අසාධාරණ වෙනවා සාධාරණ වෙනවා ලෝකයක් පේන්නු. ඒ මට්ටමින්ම සාසනේ ලෝකයේ සම්බන්ධ කතා කරන්න තියෙනවා. ඒ මං කිව්වේ. ලෝකය සාධාරණයි කියන්නේ ලෝකේ තියෙනවා. ලෝකය අසාධාරණයි කියන්නේ මේ ලෝකේ නම් ඉඳලා වැඩක් නැහැ යන්න ඕනේ. නේද ලෝකයක් නැති වෙන්න ඕනේ. ඔක්කොම සරලවම අන්තගාමි සරලම අපරාධ ප්‍රශ්න. එයා මම මුලින්ම පෙන්නුවේ ওই ප්‍රශ්න වල තියෙන ස්වභාවය. බලන්න. ඒසාව ওই ප්‍රශ්න දිගින් දිගට විමර්ශනය කරමින් හොයන්න ඕනේ. හැමෝටම තියෙන ප්‍රශ්න ටික කාටවත් සමහරවට තේරෙන්නේ නැහැ ওই ප්‍රශ්න කියන්නේ. අනම්මනම් හොය හොඩියා. බලන්න. ඒක හොනේ මොකද? සිල් ගන්න ඕනේද සිල් ගන්න ඕනේම නැද්ද? සිල් ගන්නවා කියන්නේ සිල් ටික ඇත. සිල් ගන්න නැහැ කියන්නේ සිල් ටික නැත. පුදු ගන්නවාසින් කියලා වුණ මොකද කියන්නේ? දරුවෝ සිල් ටික රකින්න දෙවිහිමියෙන් රකින්න ගමන් රැගෙනමක් හොයාගන්න. එදාට තේරේ සිල් ටිකේ තියෙන වටිනාකම රැකපු නිසා සිල් ටික පූර්ණවම තේරේ සිල් ටික රැකපු එකේ තිබ්බ ආයාසය. එමය වෙන්නේ මොකද? ආයාසෙත් තිනෝ කියලා නරක ඉන්නව නෙමෙයි සත්පුරුෂයෝ දන්නවා. යම් දවසක් එනවා සිල් ටික ඉරායාසෙන් රැගෙන. එනම් බලෙන් හරි රැක ගන්න ඕනේ. බලද? රැකෙනවා කියන්නේ ඉරායාසයි. රකින්නවා කියන්නේ ආයාසයි. කියනි ආයාසෙන් නමුදු ලෝකේ හොඳයි කියලා සම්බන්ධයක් කරන එක වටනවද නැද්ද? එනම් කරන්න ඕනේ. ඒකයි දිවි හිමියෙන් රකින්න කියලා කියන්නේ. පැහැල් පැහැල්. දැන් අපි අර්ථයෙන් පියවනේ මේ රූප සදාහන යමෙක්ට පෙන්නපු සැනින් ඒ කෙනාගේ හිත තුල මේකට කියන නමක් මතක් වෙනවා. මට කියන්න මේ ලෝකේ මේ රූප සදාහන පෙන්නුවාම යම් කෙනෙක්ට මතක් වෙන්න පුළුවන් වටිනාකමෙන් අඩුම නිර්වචනය මොකක්ද? මේක පෙන්නුවාම යම් කිසි කෙනෙක් මෙතන ඉන්නවා නම් මේ ලෝකේ වටිනාකමකින් අඩුම යම්ම නිමිත්තක් එන්න බෑයි. නැත්නම් මේක අඳුරගත්ත නෙමෙයිනේ. පැහැදිලිද? යම් කිසි සිම්බල් එකක් හිතර එන්න බෑයි.
මංගෙවි යම් කිසි සංකේතයක් හිතර එන්න එපැයි මේක මොකක් හරි කියලා තේරුම් ගන්න කෙනෙක්ට මලගලේ දෙන්න පුළුවන් කෙනෙක්ට සූර්යකාන්ත කියලා දෙන්න පුළුවන් කෙනෙක්ට ජීව විද්‍යාත්මක නාමයක් කියන්න පුළුවන් ඔය එන්න එන්න වටිනාකම වැඩි කරලා තියෙනවා මං අහන්නේ ඔය වටිනාකම වැඩි වෙන ලෙවල් එකේ වටිනාකම පටන් ගන්න තැන යම් කිසි කෙනෙක් මේක අඳුරගත්තා නම් එයා අඳුරගන්නේ කොහොමද කියලාද මේක මම අහ ප්‍රශ්න බැලුවද පාඩක් කියලා ඊට වඩා වටිනාකම අඩු කරොත් තව पानी चूड़ी तरह को मैं मंगी प्राशी मुत्र मेघ मुखर अंदर तन लोग आय मल गहन पिरी मल पड़ू आय से सर लोमी इपदीला तवटिक वटनाक वेकर प्रश्न आम मे का सगिया कठिन देश अंदा कटे तेरू अद नोतेना तेरी तेरी कटे तवटिक बैठना मंकी आना बेटे सर लोग मे वटपीट आवे असत्पुरुष अंगे मत मतर निमेद अब लोकी सारा अब तेरे वटपिटा विन असत्पुरुष अब दृष्टि धाबु के पाड़ साधमाई मे समस्त लोक अभी मिर्रिकला तविला पोड़ेला सत्र पागत दुखित भाव इकमें वेरी वेरी कील अभी पाड़ तेरे सर लोग असत्पुरुष बाहरी पणुप सनी एलिए कि मत कटे इक सत्कार दुष्टि इतने असत्पुरुष सत्कार दुष्य पणते एलिएना मम्मद मगे आलू नियम मरने मम्मी उच्चर के बड़ी मम्मी गत्ते हरते मंकी सर लोग मरते मैं सर लोग पड़ी का मनोहर अंदर का प्रश्न हाला उत्तर दूंगे अम्मा प्रश्न अम्मा उत्तर दूंगा एक बेटे अम्मा दुन उत्तर असत्पुरुष इला अपिहाँ प्रश्न अम्मा उत्तर दुनिया तंगो सत्पुरुष असत्पुरुष असत्पुरुष सर लोग अम्मा उत्तर आने अल्लाटा इतना बेरू अल्ला कोहेंगड़ी लागन उतरी मट की यम किसी केमकन प्रश्न उत्तरे धन धन नो सत्पुरुष असत्पुरुष अम्म सत्पुरुष उत्कृष्ट सत्पुरुष अभी बड़ी गाड़ी हाँ प्रश्न उल्लुअल उत्तरे उपरीम सत्पुरुषकमति सा उपरीम सत्पुरुषकमति सा मट की असत्पुरुष हम असत्पुरुष किलाम के असत्पुरुष किलावन कोटम यम दवस तमंग महापु प्रश्न उत्तर असत्पुरुष प्रश्न दिब्बाणु सत्यो सियलु सत्या प्रश्न उत्तर दीन सा समस्त गुणे उत्तम अपे गुण गमणि धाम कह मुं तम अपने दहाम विकृति कल दूसरी मट मेम दहाम लंगट तेरू असत्पुरुष पण शनि मेहूं असत्पुरुष उत्तर या शन सत्पुरुष तम अंत अम दिन मनुष्य बनाकंडी वजना ए मंकी हितल बड़ा कौरत की गंड बैमी पेनि असत्पुरुष तेन की आईन की
කොහොමද නගරේ හරක් වන්න කියන්නේ හරක් වන්න කියන්නේ දරුවන් කියන්නේ ඔය සතු මරන්නේ ඇයි 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 එහෙම නොවෙන්නේ හරක් මරන අමරතාවත ගැන විදිහට දරුවෝ ඇයි හරක් මරන්න එපා කියලා අමරතාවත නොකියන ඒගොල්ලෝ දැනගත්තේ අමරතාවතලගෙන් හරක් මරන්න හොඳයි කියලා ඉතින් ඒකට පාඩුව මොකද්ද සසරේ කවදාවත් සත්පුරුෂයෙක්ව ආශ්‍රය කරන්න පෙරුමක් පුරලා නැහැ ඉතින් ඒකත් පාඩුව ලැබිච්ච අමරතාවතගේ තමන් කරගත්ත වැඩවල කොහෙන් ගියා තමන්ට තමයි එන්නේ असत्ष मटमें සත්පුරුෂ මට්ටමේ ගන්න පුළුවන්. කෙනා ඉන්නවා කියන්නේ දෘෂ්ටි උඩින්ම තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්බන්ධව අනුමාන හෝ ඥානයක් කියනවා නම් ආදි භක්මචර්යාවට ආවා කියලා කියන්නේ දාට. මම මුලින් පෙන්වන්නේ සූත්‍රේ. ඔය ඔක්කොම පෙන්වන්න තමයි වෙන්නේ. ඒක මම නිකන් පෙන්වන්නේ නෙමෙයි. හොඳේ හිතන්න කියලා මම ඔය වෙන්නේ. පැහැදිලිවද? අසත්පුරුෂෝ පින්වන්නේ තමන්ට තමන් වෙනවා මිසක් එළියේ කවුරුත් අසත්පුරුෂකම් කරන්න ඉඳලා නැහැ නෙමෙයි ඉන්න බෑ. පැහැදිලිවද? සියලු දෙනා පරම සත්පුරුෂෝ දන්න දේ ඔළුව අත ගාලා කිව්වා ඒ නිසා අම්මා තාත්තා උත්කෘෂ්ට සත්පුරුෂයි යාළුවෝ කියන අර්ථ ඔළුව නම් අත ගෑවේ නැහැ නමුත් කියලා දුන්නා ගුරුරු ගහලා කියලා දුන්නා ඒ සියලු දෙනාම කියලා දුන්නා යම් දවසක හොරෙක් හරි අපේ ගෙදරින් මොනවාරි උස්සන් ගියා නම් එයත් මම අහපු ප්‍රශ්නට උත්තරයක් දුන්නද නැද්ද මොකද මං අහපු ප්‍රශ්නේ යම් දවසක මාතරකම් කරොත් මගේ දේවල් සොරකම් වෙනවද කරලම් වෙනවයි ඒ මනුස්සයා ගහණේකට මේ දිනේ මාදිලා වඳින්න ඕනේ පෙන්නුයි දා. හරිද? ඒක මේ කියන්නේ. ඒ සාභිවද මම ඒකේ ගුණයට පහදුන තැන ඔය කිසිම අර්ථයක් ආයි පිටින් නැහැ කිලින්ම අතික්‍රමණය වෙනවා සර. පැල් හරි. අපි යන්න ඕනේ එක් මණ්ඩ තුඹ සාරන්න නැත්තම් වෙලා යනවාද? මේක දැක්ක සැනින් පින්වන්නේ යම් කෙනෙක්ට මලක් කියන එක එන්න ඕනේ නැහැ. යමක් කියලා આવත් ඇති. මොකක් හරි කියලා આવත් ඇති. මොකක් හරි කියලා ආව කියන්නේ මොකද්ද මන්ද? යමක් කියලා ගන්න නම් පියවනේ ඒකාන්තයෙන්ම ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රිය මුල් වෙන්න ඕනේ. පැහැදිලිවද? පංච ඉන්ද්‍රිය මුල් වෙන්න ඕනේ. ආයතන නෙමෙයි ඉන්ද්‍රිය ටික මුල් වෙන්න ඕනේ. ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රිය මුල් වෙච්ච තැන මෙයාට පුළුවන් එයාගේ හිතට මේක ගන්න. පැහැදිලිවද? පංච ඉන්ද්‍රියේ බලය මූලික කරලා උපනිශ්‍රේ කරලා ಉಪಯೋಗී කරගෙන එයාට පුළුවන් මොකද්ද හිත තුලට මල කියන එක ගන්න. පැහැදිලිද පියන්ත? පැහැදිලි. පියන්දි හිත තුලට මල කියන එක ආවොත් මල කියන එක හිතේ උපද්දවන්න නම් හිතට තනියෙන් ඕක පුළුවන් ද කරන්න? බෑමයි. බෑමයි හොඳේ කරන්න යන්නේ මේ බෑමයි. එයාට අඩුම වශයෙන් එක ඉන්ද්‍රියක් හරි ඕන. පැහැදිලිද? ඕගොල්ලෝ මන් නිකන් කියනකො මුළු ඇඟම පැරලයිස් ඇහැ විතරයි පේන්නේ කංග ඇහෙන්නෙත් නැහැ නාදල සොඳන්නෙත් නැහැ දිව රස දෙන්නෙත් නැහැ මලක් වෙනවා කියලා ආසවදයි නැහනේ ඔගේ මොකද කියන්නේ සුගත තේරෙන්නේ නැහැ කියලා කෑ ගහනවනේ පැහැදිලි ඔගේ මොකද කියන්නේ මලක් සම්බන්ධ හොඳට රස පහස විඳින්න නම් ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රිය අවශ්‍යමයි එන්න ඕනේ පැහැදිලිවද එන්න ඕනේ එහෙනම් අපි හොඳට තේරුම් ගන්න යම් කිසි කෙනෙක් මලක් සම්බන්ධව හොඳට හිතනවා නම් කියනවා නම් කරනවා නම් තලු මර මර හිතනවා නම් ඒක නා අනිවාර්යයෙන්ම පංච ඉන්ද්‍රියෙම අරමුණු අරගෙන තියෙනවා පැහැදිලිද පැහැදිලි දැන් බලන්න මේ පංච ඉන්ද්‍රියෙන් ගත්ත අරමුණු වලින් නම් පැහැදිලිද පංච ඉන්ද්‍රියෙන් ගත්ත අරමුණු වලින් නම් හිතේ තියෙන මල හදාගත්තේ මට කියන්නේ හිතේ තියෙන මලට කවදාවත් පුළුවන් වෙනවද හිත විතරක් තනියෙන් තියාගෙන හිතේ මල ඇති කරන්න උදව් වෙච්ච අසකන නාසයේ දිව ශරීරය කියන ඉන්ද්‍රිය නැතුව ජීවත් වෙන්න පැහැදිලිද හිත තුනට මල ආවේ පංච ඉන්ද්‍රිය උපනිශ්‍රියෙන් නම් පහකින් ගත්ත එකක් නම් හිතට ආවේ ඔය එකට පුළුවන් ද කවදාවත් තනියෙන් නඩත්තු වෙන්න බෑ ඔය එකට අනිවාර්යෙන් දත්ත සපේ ගන්න පහ වුනේමයි දැන් මොකද අනිත් පැත්තට සරලව පහයි පැල් පැල් දැන් පින්වත්නි තේරුම් ගන්න මේ හොඳට හිතලා කියන්න මේ අර්ථය මම කලින් දවසක කිව්වා පම්මේ සූත්‍රය කියනකොට ඒ අර්ථය එහෙම දියන ප්‍රතිමං අරකලවස මල කරපු කාරණා මං ආයි අලුත් ප්‍රේසතිනේ සමතක් කරන්න
මට හොඳට කියන්න අසූචි සංඥාව අසූචි සංඥාව අසූචි වලට සිංහලෙන් මොකද කියන්නේ කක්ක කක්ක කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ නේද කියන්නේ අසූචි පිට වෙන්නේ කොහොමද දිරවලා හොඳම ටිකද පිට වෙන්නේ අනවශ්‍ය ටිකද පිට වෙන්නේ අන්න හරි මට කියන්න වමන යන්නේ කොහොමද දරාගන්න බැරි වෙන මොනවද කාලා කාලා දීලා බීලා දරාගන්න බැරි වුණාම අවශ්‍ය ටික විතරක් උදරයේ සංතෘප්ත වෙන්න ස්වභාවිකවම ඔක්කාරින් යනවා නේද හරි ප්‍රියදි මට හොඳට හිතලා කියන්න මේක අපි යම්තා දවසක කටින් බත් කෑවේ යම්සේද ඇහෙන් අපි කෑවේ මොනවද රූප කණින් නායෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ධම්ම ධම්ම කියද ඔය හිතන්නේ නැද්ද මේ බඩගින්න දැනෙන කුසටත් සීමාවක් තියෙනව නම් ඇහැ කියන එකටත් බල සීමාවක් තියෙන්න ඕනේ කියන එක තියෙනවා එතකොට සීමාව අතික්‍රමණය කරලා මේ මට්ටමට යනකම් රූප බලන අනිවාර්යෙන්ම වමන යනවද නැද්ද වමන ගියාට පස්සේ හම්බෙන්නේ මොකද්ද වමනේ ගියාම හම්බෙන්නේ පිටවන්නේ ආයේ පිළිකුළු සහගත ඇහැක්ම තමයි අනිත් පැත්ත. බැලුවද? වමනේ ගියාට පස්සේ බල්ලෝ කනවද නැද්ද? උන්ට ඒක ආහාරයක්ද නැද්ද? ආහාරයක්. රූප බලලා බල්ලා ගොරොද්ද ඇදලා වමනේ ටික දානකොට ආයෙ පිට වෙන්නේ රූප ටිකමයි. රූප ටික ආයෙ පිට වෙනනම් ආයි බලන්න ඇහැ කියන කට එනවා. කන කියන කට එනවා. නාසය දිව ශරීරය මනස කියන කටවල් හය එනවා. පිටවන්නේ වම්මික කියන එකේ තේරුම තමයි මීයන් වේයන් මුගටි ආදී සත්තු විසින් කටේ දාගෙන ආපු පස්තික වමනේ කරනවා වමනෙන් ලැබෙන පස්තිකෙන් තමයි තුඹස බඳින්නේ වමනේ කරන නිසා වමනය කරලා හදන නිසා වමනෙන් ලැබිච්ච අර ශ්‍රේෂ්මල පටලයේ තියෙන ඇලෙන ස්වභාවය නිසා බැඳෙන නිසාත් මහා උත්මයෝ ඉන්නවා වමනේ කරලා ආයි ගන්නේ නැති වෙන්නම අයින් කරලා දාන වමනේ ඔය කියන හතර ආකාර නිසා තුඹස හදන්න පුළුවන් මම පෙන්වෙ පිගන්නේ අපි කරන්නේ වමනයක් ඇහෙන් ගත්ත රූප කාලා කාලා වැඩි වුණාම වමනේ කරපු සැනින් ආයි හැයෙන කටින් කාපු රහ කාලා කාලා වැඩි වුණාම ආයි එළියට දානවා එළියට දාන්නේ තායි රසමනේ එතකොට රස ටික ආයි බලන්න නම් ආයි දිවෙන්න ඕනේ ඔය වගේ පංච ඉන්ද්‍රියෙන් ගත්ත සමස්ත අරමුණු ටික ඇතුළට ගත්තාම දරා ගන්න බැරි කාලයක් එනවනේ. මැරෙන කොට ආයි වැඩේනවා. පැහැදතාව. ප්‍රියනි සාමාන්‍ය සත්තු විශේෂයෙන්ම වේ වගේ සත්තු. තුබස් බඳින්නේ. ඒත් මොකෝ කරන්නේ? පස්තික අරන් ගිහිල්ලා ගලවලා කටින් දාන්නේ ශ්ලේෂ්මලයට එක්ක වමනේ කරනවා. ඒ වගේම මුගටි වගේ සත්තුත් ඕවට වමනේ කරනවා. ප්‍රියනි සමහර පිරිස ඉන්නවා මේ ලෝක ධාතුවේ වමනේ වමනේ විදියට දැකගෙන වමනේ පිට කරලා ආයි වමනයක් දාන්න බැරි දඬ පත් වෙච්ච. ඒ උත්තරමෝ තමයි සීනාශෝ මහරහතුන් වහන්සේලා. බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා කියන ඔය තුන්ගොල්ල. ඒ ඇත්තොත් වමනේ කරගත්ත ඇඟක් තියනවද නැද්ද? තියෙනවා. පංචස්කන්ධ විපාක කය ලැබිලා දැන් තියෙනවා. කියන්නේ ආයි ඒගොල්ලන්ට විපාකේ හරි කයක් ලැබෙනවද ලැබෙන්නේ නැද්ද ලැබෙන්න බැයිද? ලැබෙන්න බැහැ. ඒ කියන්නේ මොකද්ද? මේ මොහොතේ දාපු වමනේ 100% සුද්ධ කරවද නැද්ද? වමනයක් දාලා සුද්ධ කරොත් බල්ලිටව කන්න පුළුවන්ද? බැහැ. ඒ වගේ අපි මොකද නොකරන්නේ වමනේ දාලා සුද්ධ කරන්නේ ආයි හරක් කරන්නේ වමාරෝ වමාර ගන්න විතර අපි කරනවා ආයි කණ්ඩ නම් ආයි කටක් ඕන ආයි බලන්න නම් ආයි ඇහක් ඕන ඇයි ආයි අහන්න නම් ආයි කණක් ඕන ඒ කියන්නේ මේ චක්‍රීයයක් නැහැ ඔන්න ඔහොම ගිල ආයි නිපතර වෙනවා ඉස්සරහ හදරව ඇහැ කන නාසය දිව ශරීරයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම අහලා දැකලා හිතිලා දැනිලා හිත තුල පත්‍යං කරගත්තොත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් හැදිච්ච යමෙක් හෝ යමක් හෝ මොකක් හරි ද්‍රව්‍ය වස්තු පුද්ගල දෙයක් ගැන මොනෝ හරි දෙයක් තැම්පත් වුනොත් ඔය දේ නැවත භුක්ති විඳින්න නම් අනිත් පැතර වමාරන්න ඕනේ හැම වමාරණ හේයින් වම්මික කියලා කියන පැහැද දැන් වම්මික කියන එකේ තේරුම යන්තම් එනවද නැද්ද යන්තම් යන්තම් එනවා පැහැද ප්‍රියනි අපි යම් දවසක සතර මහා ධාතුවේ නියුක්ත මේ හුඹස් මැට්ටෙන් හැදුවා වගේ හැදිච්ච ගුහාව ගත්තට පස්සේ මොකෝ වෙන්නේ? ඕකේ ඉතුරු වෙච්ච පස් තියෙනවා ආයි. වමනේ කරලා
ආයි හදාගන්න. ඔය වමණය කරගන්න හිත තුල තමයි පිංවන්නේ නිමිත්ත තියේ. ඔය නිමිත්තේ බලෙන් ඔය නිමිත්ත මූලික කරලා ආයි ඇස කන්න ආසය දිව ශරීරය කියන පංචින්ද්‍රය ආයි ගන්නවා. දන්නේ නැහැ මේ වමණ පිළිගුල් කියන එක. හරයක් නැහැ තුච්චයි ඉන්ද්‍රයයි දුකයි කියන එක තේරෙන්නේ නැහැ නේ. මොකෝ කරන්නේ ආයි? වමණ ටික දිව ගාලා ගන්න එපැයි. මොකෝ කරන්නේ ඉතින්? ආයි ඉල්ලන්නේ මොකද්ද? හොඳට රස බලන්න ඇස කන්න ආසය දිව ශරීරය මේවා කියලා දැන් ලැබුණා නේ. ඕකේ දින පිළිගුල් ආයි නොදන්න කව නිසා ආයි වමණ හොඳට ලෙව කාලා ආයි ගන්නව රහව උගේ. ආයි හිතේ වමණ වැඩි. දැන් මොකෝ වෙන්නේ? ආයි ඔක්කාරෙට ආයි හිත ඇතුළට ආයි ඔක්කාරෙට ආයි හිතට පුළුවන් ඉවරයක් නැහැ මේ චක්‍රෙ දිගටම යනවා. බලද මේකේ කෙලවරක් හොයන්න එපා. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. සාසනේ මුල කෙලවර පෙන්වන තැන අවිද්‍යාවේ පටන් ගන්නම පෙන්වන්න බෑ. පේන්නේ නැහැ කිව්වනේ මේ හොඳේ. පණවන්න බෑ කියලා කිව්වා. බලද අපිට පණවන්න බැරි මොමිසක් බුදුබණන්සර නොපෙන්නව නෙමෙයි. බලද තව පුළුවන් මේ විදිහට නිකන් බැලුවොත් මේ කාලේ වෙනකොට අනාදිවත් සසර තුඹස් එහෙම කොච්චර හදලා තියෙනවද හිතන්නේ? මේ වෙලාවනේ මේ සමස්ත අර්ථයෙන් මේක දැහැහිලේ. 31 ලෝක ධාතුයේ සියලු ලෝකවාසී සියලු සත්වෝ වමනේ කරලාද නැද්ද? පයන්දි ඔය වගේ උත්මේ කුත්තමාවියක් දැක්කම දුක හිතෙනවද නැද්ද? රූප සුන්දරියාව සුප්‍රබුද්ධ කුෂෝගියාවත් ඕකට කියන සුසුයි අසුබ සංඥාව කියන්නේ. නැත්නම් මොකද්ද? හොප්පා මලජරාවනේ පණුව ගහපු මිනිස්සේ. පිළිකුල් කරනවාගෙනේ පැත්තකට දාලා ගැටෙන එක නෙමෙයි. එයාට පිරන්නේ කරුණාවමයි. ඇයි ඒ? මේකත් වමනේ කරගත්ත එකෙක්. මමත් වමනේ කරගත්ත එකෙක්. ආයි වැඩක් තියෙනවා කතා ගන්න. අපි 31 ලෝක ධාතුවේ සියලු ලෝක වාසී සියලු සත්වෝ එක තැනකින් සමානයි. වමනේ කරගත්ත. වමනින් සමානයි. බැලද වමනේ කියන්නේ සමස්ත නිරෝගී යැත්තෝ තුච්චයි නිින්දිතයි ගරහනවා කියලා අයින් කරනවද නැද්ද? වමනේ දාන්නේ රෝගී කට්ටියද නිරෝගී කට්ටියද? රෝගී කට්ටිය පුදුම රෝගී කට්ටිය තමයි වමනේ කරන්නේ. නිරෝගී ඔත්තු මේ වමනේ කරන්නේ නැද්ද? වමනේ කරන්න බෑ. ඒක තමයි කිවන්නේ කිව්වේ සත්පුරුෂෝ පසසන්නේ අසත්පුරුෂ මතිමතාන්තරය. බලද? ඒ මට්ටමින් මේක කෙරෝල්ට දිග යනවා. බලද? මෙන්න මෙහෙම තමයි කිවන්නේ වම්මික කියන මූලික නිර්වචනේ ලෝකෝත්තර අර්ථය ඉවර නෙමෙයි. බලද? අපි සාඩියක්. පියානේ මේක තමයි තුබස. මන්දලා වලට පහදෝ පේනවද කියන එක නම්? මේකට කියන්නේ තුබස කියලා. මම ඊයේ මේක අඳිමින් ඉන්නකොට අපේ ස්වාමීන් වහන්සේ නමක් ආවා. උන්වහන්සේ ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ මොනවද හොයන්නේ කියලා. මං කිව්වා වම්මික සූත්‍රය පොඩ්ඩක් බලමින් ඉන්නේ. හිට පුළුවන් නම් මං කියනවා. කිව්වහම උන්වහන්සේ මට කිව්වා මෙහෙම නෙවෙයි නේ හඳුනේ තුබස් අඳින්නේ. ඒත් මම තුබස් දැකලා තියෙන හොඳේ. නමුත් මේක ඇඳෙම එකතරා අර්ථයක් තියෙන නිසා. කියලා ඔයාලට මතක දාලා සූත්‍ර දේශනාවේ බ්‍රාහ්මණ තුමෙක් ඉන්නවා සුමේද කියලා දරුවෙක් ඉන්නවා. පියානි ඔය බ්‍රාහ්මණයා මුලින්ම කියන්නේ මොකද්ද? දරුවෝ උදේට ගිනි ගන්න රැයට දුන් දාන තුඹසක් තියෙනවා. හතර පොළ කැඩෙන්න ගහලා මේකේ තියෙන විකාරය බලමු කියලා කියන්නේ. විකාරය කියන්නේ මොකද්ද? විකෘති විපල්ලාසය. විපල්ලාස කීයක් තියෙනවද? හයක්. මොනවද? විකෘති විපල්ලාස. දිට්ටි සංඥා චිත්ත තේරෙන්නේ නැද? විපල්ලාසි බලමු කියලා විකාරය බලන්නයි ගහන්නේ. එයා ශස්ත්‍රය කියලා කියන්නේ පිවන්දි ආයුධය මෙතන. ආයුධයක් අරගෙන හතරට කඩන්න කියලා කියනවා. මට හොඳට හිතලා කියන්න පිවන්දි හතරකට කඩන්න පුළුවන් තුඹසක්. මොන මට්ටමේ? දැන් ඉතින් පස් හොයන්න යන්න එපා. පස්වල කොහොමද හතර පොලක් කෙළුවා කියලා නැහැ. හැබැයි ඒකෙත් හතර පොලක් තියෙනවා අතන කෙළුවා. අන්නර්වි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් රාසි වෙච්ච ස්වභාවයක් මේ කය කියන තුඹස. පැහැදිලිද? ඔලගේ උත්තරේ වැරදි නේද? ඔලගේ උත්තරේ නෙමෙයි මං කිව්ව උත්තරේ වැරදි. සතර මහා ධාතුන්ගෙන් හෝ භූතයන්ගෙන් රාසි වෙච්ච එකක්ද සිරුර කියන්නේ? එනමු. ඔව්. නැත්තම් ඔව් තමයි. ඒවා නැත්තම් නෑ තමයි පැද. ඒනි ආයවන්න ඔව් නෑ. මම කිව්වත් ප්‍රශ්නේ දරු ගන්න සතර මහා ධාතුවේ එකතුවෙන් තමයි කය කියන එක හැදලා තියෙන්නේ. හරිද වැරදිද? හරි. එළවයි මේ පැටලෙන්න හේතුව මොකක්ද? නෝකිය මොකද්ද කියන්නේ? කෙනෙක් හේතු වලින් හරි එකෙක් එන්න පුළුවන් නේ හාඳුනේ කියලා කියනවා.
නෑ පියවනි මට කියන්නේ පටවිය ආපෝවේ තේජෝ වේ වායෝවේ කොයි කෑල්ලද ඇඟ කියන කෑල්ල තියෙන්නේ ඒක තුනහ ඒක තුනහම කොහෙද තියෙන්නේ පොඩ්ඩ අල්ලලා පෙන්නන්න බලන්න ඕනම දෙයක් එන්න තියෙන්නේ ඒක තමයි මං හන්නේ අල්ලලා පෙන්නන්න ඕන පටවිය අල්ලන්න බෑ හොඳ හැබැයි ඒක තුනහම හැදෙන්න ඕනේ අතක් නේ අත අල්ලන්න බෑ ඈ පටවිය ආපෝ තේජෝ වායත වෙන් කළා නේද ඔව් වෙන් කරන්න ඕනේ යන්දන් ඇල්ලුවම කොහොමද අතර තේරෙන්නේ ඇඟේ අතද නැත්නම් රළුවෝ සිඹ බවද රළුවෝ සිඹ බව තියෙන අතේද නැත්නම් පට ව්‍යාපෝ තේජෝ වාය වල ගතියද ඉතින් අතල්නෝ කියලා දාලා නේ පට ව්‍යාපෝ තේජෝ වාය නෙමෙයි ප්‍රියනි ඒකයි මම කිව්වේ මේ කමට අහන්නේ පළවෙනි තැනම දිටි සම්බන්ධන්න පුළුවන් මටම තියෙනවා මොකද මේ බුදු වෙනස නෝකියා කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන ස්වභාවයක පණවන්න බෑ මොකක්වත් පණවන්න බැරි තැනක ඇඟක් කියලා පේන එකයි විඥානි මායාව. නැතුව මායාවක් පේන ඇඟක් කියලා නෙමෙයි. පැහැද? පටවි ආපෝ තේජෝ වායු කියන මූලික හේතු ප්‍රත්‍ය ඇතුලේ කොයි කැලේද ඇඟ කියන කෙනේ? ඈ? ගානි මේක නොතේරුනොත් මේ මට්ටමේම සත්කාය දෘෂ්ටිය. මට කියන්න පිවානි සත්කාය දෘෂ්ටිය කියන එකේ අර්ථය මොකද්ද? මේ කුට්ටි පිටින් තියෙන දේ සාරයි සුන්දරයි ප්‍රියයි මధుරයි කියන එක නේද? මට දැන් හොඳට ඉතලා කියන්න සුමේදට බමුණ කොච්චර කිව්වත් හාරපන් තුඹස කියලා මේ තුඹස වටිනවා කියලා ගත්තනම් සත්කායෙන් මේක කඩනවද නැද්ද කඩන්න බැරි වෙනවද ආ මට දැන් කියන්න තුඹස හැරුවද නැද්ද මෙයා හැරුවා කියන්නේ ම පටන් ගන්න තැනම දිට්ටි සම්පන්න භාවය ලැබෙලා නැද්ද එයිමගේ මේවා ඔක්කොම හංගලා දින්න අරද පහදදර තුඹස කඩන්න බෑ පින්වත් නි සත්කා දෘශ්‍ය බිඳුන් නැත්තා එයා කරන්නේ දෙකයි එක්ක තුඹස කඩනවා නැත්තම් තුඹස කඩන්නේ නැතුව ඉන්නවා කඩනවා කියලත් අපි හිතන් ඉන්න කැඩිලා කරන්නේ මෙවනින් මෙතන ඇත්තම තුඹස බින්දමයා නිබ්බින්දින් විරාජ්‍යති කියලා කියන්නේ බින්ද සම්පූර්ණ මේක ඒකයි කිව්වේ බැඳෙන්නේ නැතුව අනිත් පැතරයි ගියේ තේරුණාද අන්තිමට නිබ්බිදාය විරාගාය ආදි වශයෙන් පෙන්නුවේ පුලින් ඕක මෙයා හොඳට තේරුණා මේ පටන් ගන්න තරම ලස්සනට අර්ථය පෙන්නනවා සතර මහා භූතයන්ගෙන් හැදිච්ච මේ කය කියන එක පණවන තැනම උලා සතර මහා ධාතු තුල කයක් තියෙන්න බෑ කට්ටි ඉඳගෙන මොකද සතර මහා ධාතුවේ කයක් නෑ කියලා බොහෝ කට්ටි දැන් දන්නා පට යපොතේ තුවා නේ මේ ඇඟක් නෑනේ හඳුර මොකද නැත්තේ නැති වෙන්නේ ඇඟ දෙන්න දන්නවද නැද්ද දන්නවා බුදු වෙනස මොකද කලින් කිව්වේ ඇඟක් තියනවා කියලා පණවන එකත් මං කියලා නෑ කොහෙවත් ඇඟක් නෑ කියලා මං කියලාත් නෑ ආයෙත් කෙනෙක් කිය. ඔව් ඉතින් එහෙනම් හරි තමයි ඇඟක් තියෙනවත් පුළුවන් තියෙන්න පුළුවන්. ඒකත් මං කියලා නැහැ. ඔහොමයි බුදුහාමස කිව්වේ උනේ. පැහැද? පළේ සියලු සූත්‍ර සම්බන්ධයි හොදේ. එකට එකට සම්බන්ධයි සම්බුත්. හරිද? හරි. ප්‍රියනි මේ කෑලි හතරක් අඳින්න හේතුව ඕක. සතර මහා ධාතු නියෝජනය කරන්න ඕකෙන්. පැහැද කතාව? ප්‍රියනි සාමාන්‍ය ලෞකික අර්ථයෙන් ආවතෝ ගත්ත ගියායි. ඒ දිටි සම්බන්ධයි දැන්. මේක පෙන්වන්න ඕනේ. මට කියන්න ප්‍රියනි තුඹස කියන එක හරන්න කියලා කෙනෙක් මේක තේරෙන්නේ උඩින් බැලුවොත්. තුඹස හරනවා නම් එයා දන්නවද නැද්ද තුඹස කියලා දෙයක් මේකේ ගන්න බෑ ඒ නිසා මිලෝඩා වටින දෙයක් තියෙන නිසායි හාරන්න ඕනේ කියලා තුඹස නම් වටින්නේ යාට එයා හාරනවද ඔක්කොඩාගේ නෑ එයාට වටිනාකම ලැබිලා තිනවා තුඹසට වඩා වටින දෙයක් තිනවා අපි හඳින්න ඕකිය මොකද්ද ආයි තේරෙන්නේ ලෞකික මට්ටමින් පින කියන එක ඊටම වටනවා කියලා තේරිච්ච කෙනා පව කියන එක කඩනවා පැහැද කියන්නේ මට කියන්න පටවි ආපෝ තේජෝ ආයුන සතර මහා ධාතුවේ රළු මට්ටමින් අපි කටයුතු කරලා පාවිච්චි කරලා ඕවා ගණඳුරු කරගන්නේ ගහන්න මරන්න කොටන්න කපලා මරන්නද නැත්නම් සිය දිනාටම සුවසෙතක් සලසන්න ආදි වශයෙන් කටයුතු මං ගිය පස්සේ තේරුණා වුණා පටවි ආපෝ තේජෝ වායෝ කියන මූලික සතර මහා ධාතුවේ ඝන රළු මට්ටමේදී අපේ අතින් වෙන්නේ හිංසාවද අවිහිංසාවද असाधारण ලෞකිකව ගත්තත් ලෝකෝත්තරව ගත්තත් නිවෙනවනම් තන තියෙනවා. බලන්න. එයා මගේ වචන බලත් එක්ක ගහගෙන මේවා වැඩක් කරලා බෑ.
අර්ථය උරුප්පන්න දක්ෂ වෙන්න කියන එක. පැහැදිලිද? එහෙනම් දැන් මේකයි වෙන්නේ. මේ තුබස තුල පින්වත්නි, දේයෝ මුගටි නයිත් ඉන්නවනේ. මට කියන්න ඕවා ඇතුලේ හුඹසක් ඇතුලේ කවදාවත් ඕල දැකලා තියෙනවද හුඹසෙන් පිටට අවිලා වේව ජරා කරලා යනවා. ජරා කරලා බමණේ දාලා කෑම කාලා ඉතුරු ටික මිසික් කරනවද එළියට ඇවිත්. උන් මිසික් කරන්නේ නැද්ද උන් මිසික් කරන්න බැයිද? උන් මිසික් කරන්න බෑ වින්වන්දි සර්ල. පැහැදිලිද? එතන මට සර්ලව කියන අපිට පුළුවන්ද අසූචි මල මාර්ගෙන් පිට කරන්නතු වෙන දකින් පිට කරන්න. පුළුවන් පුළුවන්. ඒකට තමයි මොකද්ද කියන්නේ? බගන්තර ආබාධ කියන්නේ ඒවට. පැහැදිලිද? එදාට වෙන්නේ මොකද්ද? අනිත් බාරයෙන් පණුව ගහලා මැරෙන්න වෙනවා. පැහැදිලිද? ඒ වගේමයි පිනවදී හුඹසත්. හුඹස තුලමයි සියලු ක්‍රියාවලිය වෙන්නේ. වතුර වටලා පල් වෙන්නෙත්, කුණු ගඳ ගහන්නෙත්, අසූචි තියෙන්නෙත්, මල මුත්‍ර තියෙන්නෙත්, ඒ වගේම අලුතෙන් මොක්කු හරි බිහි වෙන්නෙත් ඕකෙමයි. ඒ වගේ මට කියන්නකෝ අසූචි මාර්ගයක් කටින් පණවන්න බෑනේ. පිටිපස්සෙමයි පණවන්නේ. කුණුකල පිට වෙන්න බෑනේ අසූචි මාර්ගේ කටින්මයි පිට වෙන්නේ. ඒ වගේ තුඹසේ යම් කිසි මට්ටමකට කටවල් තියනවද? මේ තුඹසෙත් කටවල් කීයක් තියනවද? 9ක් තියනවා. දොඩු 9ක් තියනවා. එක දොරක් සෑහෙන වපසරියක් තියනවා. හැම කියන්නේ දොර. හැම හැමේම චූටි චූටි කෑලි තියනවා එළියට එන්න. පැහැදතාව. පියවන්නේ මේ එළියට එන්නේ එළිය තිබ්බ දෙයක්ද ඇතුලේ මැදිච්ච දරවද? ආ. කියන්නේ නිකමට ගන්න මෙහෙම. ඕගොල්ලෝ දන්නවද නැහැ මිනි කපල එහෙම තියනවනම්. මම දන්නේ කළා දිනවද කියලා. මිනිහක් කපල බලන්න මැරිච්ච මිනිහක් කැපුවොත් එම පැත්ත බලා දින්න බෑ ගඳවන්න. හැබැයි එළිය පොත්තට ගඳ දන්නවද? ගඳ දැනෙන්නේ නැහැ. කියන්නේ මට සරලව විතර කියන්න පියවන්නේ බාහිරින් මේ තියෙන මැටි ගොඩේ ලස්සන්ට රැවටිච්ච කෙනා කවදාවත් මේ මැටි ටිකට ගහන්න හිතනවද නැද්ද? හිතන්න බෑ. පියවන්නේ මේ මැටි ගොඩ සුන්නත් දූවිලි කරනවා නම් ඒ කාන්තේම ඇතුළගෙන දැකලාද නැද්ද? ආ බුදු පෑනවාසේ කිව්වේ එළිය හොයන්න කියලා ඇතුළ හොයන් කියලා. ආයෙ නේ යා. බල. එහෙම දැක්ක කෙනා තමයි පියවන්නේ තුඹස කඩන්නේ. එයාට තේරෙනවා මල මුත්‍ර අසූචි ආදී දෙතිස් කුණුපයන්ගෙන් ඒක රාසී වෙච්ච සැනක කයක් කියලා පණවන්න බෑ මේක. මේක මායාවක් කියන එක ප්‍රත්‍යක්ෂයි ආර. ඒ නිසා බය නැතුව ගහන්න. ගහපු සැනින් කැඩේ යනවා. ගානි මේකෙම දේශනාව වරද හැකි. ඔව් වැඩිදිලි තව මේකේ අර්ථයක් තියෙනවා. වෙලාව මං ඉතුරුනොත් තව මේ ඉස්සරේ කියන්න. මේ තාම රමණීයම සූත්‍රයක් තියෙනවා. තුඹස කියන එකේ සමස්ත න්‍යාය දිනවා. පැහැදිලිද? පියවනි අපිට ඊට පස්සේ යන්න තියෙන්නේ මෙන්න මේකට. මෙන්න මේ තියෙන්නේ වම්මික කියන එකට බුදු පියාණන් සිදුන අර්ථය අර්ථය ලෙහනකොට මම මේක සිංහල දෙරුම් මත කරනවා 6 වෙනි එකේ මාන තුඹස යනු දෙමෝපියන් නිසා හටගත් බතින්හා කොමුයෙන් වැඩුණු අනිත්‍ය වූ ඉලීම් පිරිමැදීම් විදීම් මනසින් ස්වභාව කොට ඇති සතර මහා භූතයන්ගෙත් හටගත් ශරීරයට නම දැන් මේකයි වැඩි මේකේ ආයි ලෞකික අර්ථයක් ගත්තා අම්මා තාත්තා නිසා තමයි මේ ඇඟ හටගන්නේ හරිද වැරදිද හරි මට ඉස්සර කියන්න බෑ. පැහැදිලි කරන්න බෑ. අම්මා තාත්තා නිසා තමයි මේ ඇඟේ ඉන්නේ. කොහොමද ඔක හරියන්නේ? මොකද? කර්ම විපාක. ඔව් අම්මා තාත්තා කොහොමද මේ සම්බන්ධ වෙන්නේ? ඒත් කර්ම විපාක නිසා නේ. ඔනේ නේ හරියට ඒක හරියි. අම්මා තාත්තා නිසා ඇඟ හැදෙනවා කියන එක සාක්ෂියක් කියන්නේ. ඉතින් දැන්නේ පතනියා ප්‍රතිජෝය උදම අම්මා තාත්තා කියන්නේ. නෑ නෑ එහෙම නෙමෙයි. අම්මා තාත්තා කියන දෙන්න මුල් කරලා කියන්න ඇඟ හැදෙන්නේ කොහොමද කියන්නේ? හේතුවල පණවන්න බැරියමක් ප්‍රතිඵලේ පණවන්න පුළුවන් වුණා කියන්නේ මායාට වුණා නේද විඥාණය මාය සංඥා මාය එදිරින් ආයුතින් අහුවෙනවා. ඕක තමයි ලෞකික අර්ථය. කෙනෙක් ලෝකෝත්තර යන්න ඕන. මේ ශාසනය පරණ අම්මා තාත්තා කවුද? අවිද්‍යාවයි තෘෂ්ණාවයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා තමයි මේ ලෝකෙට කය හැදෙන්නේ. මොන කයද? චක්කු සෝත ගාන ජීවා කාය මන කියන හය කයම හැදෙනවා. හැදෙනවා. සමස්ත ලෝකය බිහි වෙන්නේ අම්මා තාත්තා මුල් වෙලා. කයක් හටගත්තකේ පාඩු නිසා නෙමේද දිට්ටි සම්පන්න වෙච්ච කෙනෙක් පවා ඉතාම වීරවන්තව දවස් 7ක් අඩුම අවුරුදු 7ක් උපරිම කායානුපස්සනාවෙන් හෝ ඉන්න වෙලා තියෙන්නේ කය ආපුගේ පාඩු අම්මව දාතව මරනවා හරිද නැද්ද හරි දැන් ලෝකිය ගත්තොත් පොඩ බැල්ලෙනවා
ඒවන්ගේ හරියට නෝනැති විදියට ගන්න ඕනේ කියන එක ලෝකෝත්තර අර්ථ දෙපින් අඳින් අම්මා තාත්තව මරන්නමයි බුදුගණන්වස කියන අවිද්‍යාව තුෂ්ණාවයි බෙල්ල මුලින් කපන්න එතනත් අම්මව මරන්න කරදර වෙන්න එපා තාත්තගේ බෙල්ල කපන්න අම්මා නිකම් මැරලෑ අවිද්‍යාවමයි තර ඒ තව ඉස්සරහට හම්බෙයි මොකෝ වෙන්නේ කියලා පහද පියෝදි ඇත්තරම මේ කතාව හරියට අහගෙන හිටියොත් ඕනන තේරෙයි සමස්ත න්‍යාය ධර්මයේ තියෙනවා හරිද පියෝදි ලෞකිකව ගත්තාම මේ ලැබිච්ච කය නිසා අපි නානවද අපිට නාන්න වෙලාද නාන්න වෙලාද නා වණ්ඩ වෙලාද නා වණ්ඩ වෙලා නාන්න වෙලා නම් තවත් සවසවස හිතලා ගත්තා කි නා වණ්ඩ වෙලා තියෙන්නේ අපි ඇවිදිනවද ඇවිදින්න වෙලාද ඇවිද්ද වණ්ඩ වෙලා අපි වැසිකිලි යනවද අපිට වැසිකිලි යන්න වෙලාද වැසිකිලි යවන්න වෙලාද समस्त दिव्य ब्रह्म දෙවියන් අමෘතේ බොනවද අමෘතේ බොන්න වෙලාද අමෘතේ බොන්නම සිද්ධ වෙලා තින්ද බොන්න වෙලාද ඒගොල්ලන්ටත් දිව්‍යතලයෙන් ඒගොල්ල චුත වෙනවද චුත වෙන්න වෙලාද චුත වෙන එකටම නියත සාක්ෂි ලැබිලාද ඒක ගන්න කයක් නැති නිසා ඒගොල්ලන්ට අපිට තියෙන අපහසුතාවයන් එකක්වත් නැහැ නේද නැහැ දැන් ඒගොල්ලන්ට ගන්න කයක් නැති නිසා මේ රිදුම් කැපුම් ඒව නැහැ ආහාර මේලා එහෙම ඉඳා අපිට වඩා ඉඳ කරන්න අවශ්‍ය නැහැ ඒ බාඩුව අපිට අපිට සැප ලැබෙන්නේ හුඟා කම් කඩළු මැද. ඒවල හිතපු සැනින් ලැබෙනවා. වැඩේදී හිතපු සැනින් ලැබෙන සැපයක් ශනිකව නැතිනකොට දුක ඉතහම් වැඩි. හරිද? එනිසා කොහෙවත් බයස් නැහැ. සාධාරණයි ධර්මාධිකරණය. සබහා ධර්මය ඉතාම සාධාරණයි. අමාරුවෙන් සල්ලි හොයන කෙනාට දීර්ඝ කාලයක් සැපසේ ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඉක්මනට සල්ලි හොයන කෙනාට ඉක්මනටම දුප්පත් වෙන්නත් නැන ලෝකෙ තියෙනවා. එහෙමයි තියෙන කාර. සැප යම් තරඟ තියෙනවා නම් දුක එහෙමම තියෙනවා. අටලෝ දහම තියෙනවා මේක. ඒගයිද හරි සැපට සාපේක්ෂව දුකක් තියෙනවා එහෙමයි නේද සැප කියලා ගත්ත එකේ පාඩුවමයි දුක හරිද වෙන අපිට අමතක වෙච්ච කාරණා ඕක මතක කරගන්න සමන් කියනවා يعني අපිට දුක නෙමෙයි මේ ලෝකේ ප්‍රධාන අපි සැප කියලා හිතපු නිසායි සාපේක්ෂව දුක එන්නේ සැප කියපු තැනම මුලාව දැක්කනම් සැප පණවන්නේ නැහැ නෙමෙයි සැප පණවන්න බැරුව යනවා දුක පණවන්න බැරුව යනවා එහෙමයි වෙන්නේ මුලින්ම ගහන්න උනොත් සාපේක්ෂ වෙන නම් තමන් සාපේක්ෂත්වයේ හදන්න ඕනේ. ඈ? මුලින් උපුරා දාන්න මුල තේරෙන්න ඕනේ. නැත්නම් අපි උපුටන්නේ තරලම ගහේ දින අතු ටික. ඒකට උස වැඩි නේ. යාරින්ද පොත්ත වලවන් යනවා. එච්චරයි මේක පාඩු. හැබැයි අමතකුණා පොඩ්ඩක් කොන්ද නැවුවා නම් මුල තින්න අත ළඟ. මුලින්ම ගැලෙවුවා නම් අවුරුදු ලක්ෂයක් ගිහලා හරි ගහ ආයිප දෙන්නේ නැහැ. ඉවරට ඉවරයි. වර්ග පරම්පරාවන් ඉවරයි. ටික ටික විනාශ කරලා තමක් නැහැ. කමක් නැහැ. මං ඉන්නේ පොතු ගලවන කාලෙත් ඒකට දාන්න ගියේ. හරිද පිමාදි මේ අර්ථය වළඳ ඉතාම රමණීයෝ මේකේ ස්වභාවිකව තියෙනවා සහ බුදුබණ වහන්සේගේ ශ්‍රී මුක දේශනාවේ අනිච්චාණු කියලා අතර මම පෙන්නන වචනයක් තියෙනවා මෙතන අනිත්‍ය කියලා දේ තියෙනවා කිසි ගැටලුවක් නැහැ හොඳේ වචන පද ගත යුත්තන්නේ මේ හැංගීමෙන් එන්න ඕනේ මේ පැහැද අනිත්‍ය වේවා අනත්ත වේවා අසුභ වේවා ඕන එකක් මේක හැටියට මහ උත්තමයන්ට තේරිච්ච හැංගීම දුන්නා අපේ ගොංකම හැටියට අපිට උළුපන්න බෑ දැන් අපි ආයේ මොකද්ද කියලා මේ වරද්දලනේ අපපිල කාර්ද වැරදුනේ වැරදියාගේ කාර්ද තේරෙන්නේ ලියපු කට්ටියද බලන අපිටද බලන හා බලන අපිට නම් තේරෙන්නේ අපේ වැරද්ද කියන එක තේරෙන්නේ නැහැ ස්වාමීනාථ ඒක ඉතලදී දැන් අනිත්‍ය කියන ස්වාමීනාථලා හැඟීමේ නරගනේ තියෙන ඉතකොට ඔව් ඒ උත්තර හතර අනිවේ කියලා මෙහි ඉඳන් පට්ට වතුර වඩනවා මේවා සම්පූර්ණ වචන පද කියන්නේ ලෝකෙද ලෝකෙන් විතරද ලෝකෙද ලෝකෙන් විතරද සර්ලෝක ලෝකේ මේ ලෝකේ පටන් ගන්නගෙන මිනිසා සංවේදනය කරන්න ගත්තේ වචන මාත්‍ර අරගෙන. එහෙනම් ලෝකේ මෙච්චර දියුණු වෙන්න ප්‍රධාන උනේම භාෂාව. ලෝකේ දියුණු කරන්න හදපු භාෂාවකින් ලෝකෝත්තර සාසනයක් පණවන්න පුළුවන්ද පණවන්න නැද්ද පණවන්න බැයිද? ගන්න ඒ අතින් තේරෙන්න ඕන ලොකු සවනස කොච්චර සත්පුරුෂයිද කියන එක. පණවන්න බැරි සාසනයක් පණවලා කියලා දිනවනේ මේක. සත්පුරුෂයට පුළුවන් නම් යමදාස හොයන්න කියලා. සල්ලා මාරු පුළුවන් ඒ අර්ථය එනකොට ලොකු ස්වාමීන් වහන්සේලා කිදින ගුණේ කියන බරුව යනවා. මේවා හදන්න ලේසි පාසු අමාරුවක් නෙමෙයි උන්වහන්සේ විදලා තියෙන දුක. මේ වගේ තිබිලා නැහැ මුල් කාලේ පෙළ. මුළු ලෝකෙ ව්‍යාප්ත සියලු සෙල්ලිපිනල්ලා ඉතාලම අමාරු ඉගෙන ගන්න තියෙන මේවා.
බලංගොඩ ආනන්ද මෛත්‍රී ලොකු ආදරේ මායි විශිෂ්ට සේවයක් කරපු උතුමේ තාම රමණීය උත්කෘෂ්ට සේවයක් සංඥාපණ එහෙම කියලා බලන්නේ තාම රමණීයයි කතාව ඉතින් මේ වන්දි ඒ ඇත්තෝ නිවන් දකලා නැහැ කියලා කවුරු හිතන් ඉන්නෝ නම් එයා දන්න නිවන් නම් දැකලා නැතුව ඇති හැබැයි ලෝකෝත්තර නිවන් නම් බොහෝ දුර අල්ලලා ඇති බුදුබව කියන්නේ බුද්ධ පච්චේක බුද්ධ ශාක බුදු කියන එකද නැද්ද අවගේ සෝවාන් වෙනවා කියන එක නෙමෙයි. දිට්ඨිය පිරිසු වෙන්න උපනිෂයක් එකයි. හරි. අමෙ මෙයන්. ඒ නිසා අපි ගාදී පෙලේ දින වචන වලට ගැටෙන්න එපා. පෙලේ වචන වලට ගැටෙන්න හිතෙන්නේ මොකෝ? වචනේ පිටින් තාම යන්නේ ඇයි? වචනේ තාම පණවන් ඉන්න නිසා. ඒ කියන්නේ තාම හැංගීම වෙලා නැති නිසා. පැහැද? නැත්තම් බුදු පියාණන්සේ නොකිය කියන්නේ නැහැ නේ දහසක් නැගින් ප්‍රතිමණ්ඩිතයි කියලා සෝතාපන්න ඵලෙ. එහෙනම් අනිත්‍ය වේවා, අනත්ත්‍ය වේවා, අසුභ වේවා, අසඤ්ඤ වේවා මොනෝ හරි එකකින්. උලුප්පන්න පුළුවන් මේ දහස. පුළුවන් වෙන්න ඕනේ. බෑ කියන්නේ මොකක්ද? හිතලා බලන්න. හරිද? හරි. අබිලාඩයා. මේ වගේ දින ශරීරයේ පිංවත්නි මේකේ තව ඉතාලම ලස්සන අර්ථයක් තියෙනවා පිංවත්නි. කය කියන එක හටගත්තොත් දැනසීමේ ස්වභාවය තියෙනවද නැද්ද? විපරිණාමය ලෝක ස්වභාවය තුල තියෙනවා. තේරුණාද? විපරිණාමය හිතා ගන්න වෙන්නේ පිංවත්නි අපිට පෙර අද්දවේ අනත්ත් සංඥාව දැනගන්න බැරි වෙච්ච නිසා. අනිච්ච දුක්ඛ අනත් අසුභ හරියට තේරුම් ගන්න බැරි වෙච්ච එකේ පාඩු නිසා ලැබිච්ච කය නැහිලා වෙනසිලා කැඩිලා බිඳිලා යනවාමයි ධර්මතාවය. ඕකට කියන විපරණාම ධම්ම මේක හරි. පැහැද? මයගේ දෙපැත්තම මේ අර්ථය මනවල දිනවා. ලෝකෙට ගන්නත් පුළුවන් යම් කෙනෙක්ට ලෝකෙට ගන්නවා කියන්නේ ලෝකෝත්තර නිවන වෙනුවෙන් හොඳේ නැතුව මේ සූත්‍ර කිව්වට නෑ ලෝකෙට කියන්නේ. අර්ථයක් වෙන්නේ හොඳයි. නමුත් මේ සූත්‍ර කිව්වේ කාටද? ඉස්සරහට දරේ සුමේද කියන්නේ කාටද? ඉතුරු දරේ කාටද මේ කිව්වේ? පැහැද? පියවනි මේ ආකාරයෙන් ලැබිච්ච තුඹස මේ වගේ මහා දාහසයිතයි බින්දු මාත්‍රයක් මොනවත් නොකර හිටියා මේක නෑවේ නැතුව දිගින් දිගට නාන්න ඕනේ නෑ කියමු කකට මට සලකන බුදු පියාණන් වහන්සේට තිබ්බ චවි කල්යාණිය අද ලෝකලාදුවේ කාටවත් හොයන්න බෑ උන්වහන්සේගේ ඇඟේ රජස් රඳන්න නෑනේ මේ උන්වහන්සේගේ ඇඟේ රජස් රඳන්න බෑ එච්චර සියුම් පුණ්‍යිරිද නිසා මට කියන උන්වහන්සේට නාන්නවත් ආයෝ නෑනේ ඒත් මහා දාහයක් තියෙනවද නැද්ද තියෙනවා ලැබිච්ච කය 1000යි තයි. පියවනි මට සරලව විතර කියන්න. කයේ 1000ක් තියෙනවද? 1000 නිසා කය තේරෙනවද? ඇඟට අසනීප හැදෙනවද? අසනීප නිසා ඇඟ තේරෙනවද? කකුල් දෙකෙන් මං ඇවිදිනවද? ඇවිදින නිසා කකුල් දෙක තේරෙනවද? ආයි හරියට දුත් එහෙම සත්කා දෘෂ්ටි තියන්න බැරි වෙනවද? මම ඇවිදිනවා කියපු සැනම සත්කා දෘෂ්ටියෙන් බහි. ඇවිදින නිසා මාව තේරෙනවා කියදී හේතුප්‍රත්‍යයෙන් දකින්නවා. පැහැද? එහෙමයි මේ වෙන්නේ. නැතුව ඉතින් නිකන් කියයි අය ඉලීම්, පිරිමැදීම්, වෙනසීම්, නැසීම් ඕවා කියනවා නිකන් බුදු වෙනවා. බුදු වෙනවා නොකිය කිව්වේ මේ ඇඟ හැමදාම ඉලිප්පවන්න ඕනේ, නාවන්න ඕනේ කියලාද? නෑ උනාස අනිත් පැත්තරෝ කියන්නේ. නහවන නිසා, නහවන බව තේරෙන නිසා ඇඟ කියලා තේරෙනවා. අතපය උස්සන්න පුළුවන්කම නිසා මගේ අත උස්සනවා කියලා මම දරනවා. පැහැද කරා? දැන් මට ආයි කියන්නකෝ අතේ සත්කා දෘෂ්ටියක් තියෙනවද? අත කියන එක දරන මගේ සත්කා දෘෂ්ටිය පිටින්. මගේ සත්කා දෘෂ්ටිය පිටින් නම් මම කියන එක අයින් නොවෙන්නේ නැද්ද? මගේකම සත්කා දෘෂ්ටිය කියන්නේ මම කියලා තේරෙනකම සත්කා දෘෂ්ටිය කියන්නේ. මම. අපිට තේරෙන්නේ මමද මගේකමද? මගේ. ආ මගේකම නිකන් තියෙන්න පුළුවන්ද බැයිද? මගේකමට නිකන් ඉන්න පුළුවන්ද බැයිද? බෑ බෑ මම ඉන්න ඕනේ. මගේකම තියෙද්දි මම නැති වෙන්නේ නැහැ. මගේ ගම දිදි මම නැතිනවා කියන මොකද්ද? ඒක වෙන්න බෑ අවහුවයි. මම ඉන්නදී මම නැති වෙන්නත් මගේ ගම නැතිනවත් බෑ. ඒකත් අවහුවයි. මොකද්ද වෙන්න ඕනේ? මම කියලා කෙනා නිර්වශේෂයෙන් ප්‍රහාණය වෙච්ච දවසට මගේ ගම ස්වභාවික කරයි. පැහැදිලිද තාම? ඉලීම් පිරිමැදීම් ආදී සියල්ල පිංවන්දී මේ අපි කියන්නේ postures කියන එක. ඒ කියන්නේ ඉරියව් පවත්වන නිසා කය තේරෙනව මිසක කයේ ඉරියව්වක් තියනව නෙමෙයි. කයේ ඉරියව්වක් තියෙනනම් කලින්ම කය දෙන්න ඕනේ නැද්ද? ආ. කයේ ඉරියව්ව කියන්නේ මගේ ඉරියව්ව. කය කියන්නේ මම. වැදගත්. දුවන කම නිසා මම දුවනවා කියලා දන්නව මිසක්. දුවන කකුල් දෙකේ මම එක්පණවන්න බෑ. ආ කෙනෙක් කියයි, "ඔවුනේ නං. ඇගේ නම් කෙනෙක්ව බලවන්න බෑ තමයි හාමුදුරුවෝ. හිත පුළුවන්." ආ ඒ කියන්නේ හිත කියන්නේ මමද මගේ? ආයි ඒකත් මගේ. ගතත් මගේ, හිතත් මගේ. දෙකම මගේ නම් ගතෙන් හිතෙන් තොරව කෙනෙක් පණවන්නත් බැයි නෝ. දැන් මම කෙනෙක්ව ඉන්නේ බහලුඩු. නැත්නම් කරේ නැගලා ඉන්නවද? ඉන්නවද ඉන්නේ නැද්ද ඉන්න බැයිද? ඉන්න බෑ පින්වන්දි.
මගේ කියන හේතු ප්‍රත්‍ය තුල මමෙක් පණවන්න බෑ. පැහැද? ඒක මගේ ඊටාම සරලයි න්‍යාය ධර්මය. හැබැයි ඊටාම ගැඹුරු වැඩි ඒ ප්‍රශ්නේ. පැහැද? මම කියලා කෙනෙක් පණවන්න බැරි තැන මම කියන කෙනා පේන බව අපිට නවත්තන්න බෑ. ඒක තමයි මේ ලැබිච්ච ඇසකරනවාසිය දිය ශරීරයේ තියෙන විපාකයේ ස්වභාවය. ඕක තමයි මායාව. ඕක තමයි සංඥාවේ මිරිගුව. ඕක තමයි රූපේ පෙන පිටු ස්වභාවය. ඕක තමයි වේදනාවේ දියුණු ස්වභාවය. ඕක තමයි හිතන කියන කරන එකේ කෙසෙල් කඳේ ස්වභාවය. පැහැදිලිද නැද? පැහැදිලිද? ඒ මගේ හැම පදයක් තුල මේ අර්ථය දිනනවා. පැහැදිලිද? වෙනසින් ස්වභාව කොට ඇති සතර මහා භූතයන්ගෙන් හටගත් ශරීරයට මේ නමක්. එතකොට මට කියන්නේ වෙනසෙනවා කියන එකට සම්මුතියෙන් කියන නමවත්. කයක් වෙනසෙනවා නම් කියන නමවත්. ඇස පොට්ට වුණා. කන බීරි වුණා. නහයට සුවඳ දැනෙන්නේ නැතුව ගියා. අවසාන වශයෙන් මම මැරිලා ගියා. මොකද මලින්? මම මැරිලා ගියා. එහෙනම් මැරිච්ච එකෙක් ඉන්නවා. එහෙනම් ආයි මෙතන කිව්වේ ශරීරය වෙනසෙනවා කියලාද වෙනසෙන ස්වභාවය නොදන්න කම නිසා මගේ ශරීරය වෙනසෙනවා කියලා ගන්නවා කියලාද මේ කියලා තියෙන්නේ වෙනසීම කියන දේ නොදන්න කම නිසා මේ ඉරියව්ව මගේ කියලා ගන්න එක නිසයි මහාන උඹලා මේ සතරේ දෙන්නේ ඕකට තමයි කිව්වේ පටිච්ච සමුප්පාද ධර්මය නොදන්න කම නිසා ආනන්ද විනිපාත නරකයේ සහිත සතරපාගත සත්ව ප්‍රජාව මේ ලෝකෙින් නික්මෙන්නේ නැහැ කවදාවත් එක ධර්මයයි දන්නේ නැති එකට පටිච්ච සමුප්පාද මගේ ඉරියව්ව කියනකොට ඒක පටිච්ච සමුප්පාදද පෙන්වන්නේ නැත්නම් මම කියන කෙනා සත්කා දෘෂ්ටියෙන් පෙන්නලා කෙලිම ලෝකයක්ද පෙන්වන්නේ ලෝකයක් පෙන්වන්නේ කෙනෙක් අනිපතර වැළුවොත් ඇවිදින නිසාම ආව පේනවා වටිනාකම මම කියන කෙනාට එනවද වටිනාකම නැතිලා යනවා වටිනාකම නැතිලා යනවා කායතස තී කියන්නේ මොන වටමද කියන්නේ නේද ආ දැන් ඔගේ තව දින අර්ථයක් දෙන්න මම යල්ද යන්න ආනාපාන සතිය හුස්ම හිල බලඩ ගන්නවා කියන එක වැරදිනේ නේද කියලා අපි හිතන් ඉන්නේ කියන්නේ විමුක්ත ආයතන කියලා සූත්‍රයක් තියෙනවා විමුක්ත ආයතන සූත්‍රයේ පස් ආකාරයක් පෙන්වනවා විමුක්ත වෙන්න පුළුවන් සාසනෙක ඒකේ පස්වෙනි තර පෙන්වන්නේ සාසනෙන් පිට කමඨහනකට හෝ හිත තියලා නිවන් දකින්න පුළුවන් සාසනෙන් පිට කමඨහනක් කියන්නේ බලන්න හුස්ම මට කියන්නේ අපි ආනාපාන සතිය වඩන විදිහෙන් නම් කවදාවත් රහත් වෙන්න ඕනේ මේ ආදි භක්මචරියාවත් නැහැ ඒක හරියට වැඩේදීනේ අපි බයින්නේ අපේ පැත්ත දාවද නැත්නම් මහා උත්තමගේ භාවනාවට අපේ පැත්ත දාලා බයින්නේ ඔන්න පිස්සුද ආනාපාන සතිය කරන ඔක්කොම ගැට්ටිය 16 දන්නේ නැහැ කියලා හිතන් ඉන්නේ මට කියන්නේ භාවනාව පණවන්නේ පුරුතඥයන්ට නේද ආයතන ආනාපාන සතිය කරමින් ඉන්නේ සෝවන් කෙනෙක්ද නැද්ද කියලා අපි කොහොමද බලන්නේ අපිට හිත බලන්න පුළුවන් බෑ එහෙනම් කොහේ නේ ආනාපාන සතිය කර කට්ටිය වැරදි කියලා ආයකද කට්ටිය කියනවා එයිසයි මං කිව්වේ බෑද බෑද තමයි ප්‍රියනි හුස්ම රැල්ල හිත තිබ්බත් ඒ කෙනා ඉතාලම තීව්‍රව රහත් වෙන්න පුළුවන් ඇයි අපි හිතන්නේ අපි ආනාපාන සතිය වඩනකොට මගේ හුස්ම ඉහළට පහට එනවා මගේ හුස්ම ගැන කියනවා ආනාපාන සතිය බුදුහාමස් වැඩේ මොකද්ද හුස්ම රැල්ලක් වැටෙන නතර වෙන තැන මගේ කියලා පණවන්න පුළුවන්ද බැයි ඇසකරණාසයේ දිවසරේ අරන් ඉන්න මනුස්සයට සාපේක්ෂව ඇසකරණාසයේ දිවසරේ කියන පංච ඉන්ද්‍රිය සංවර කළා හුස්ම දිහා තිබ්බ කෙනාගේ නිමිත්ත වැඩි දඩුද අඩෝයි එහෙනම් විදර්ශනා කරන්න ලේසිද මාරු එහෙනම් අපිට වලින් නිවෙනවද නැද කියන්න කියන්න ඉතල සමතේටපත් කිව්ව අපි කරන්නේ සමතේ තුල විදර්ශනා විගණන්ද වඩන්න පුළුවන් ඒක තමයි අර ගතියුතු දේ මොකක්ද මගේ කියලා ගතියුතුද කරන්න ඕනේ මගේ කියලා ගතියුත නෙමෙයි ආන කියලා පෙන්වන්නේ ලෝකෝත්තර අර්ථයෙන් අස්සා සාමීති කියනකොට මගේ කියලා ගන්න බෑ නේද කියලා හිතන එක අපි මොකද්ද දැන් මේ අස්සා සාමීති කියලා ආයි ගන්න ඔව් ඇත්ත තමයි හුස්ම ටික නම් වැරදි නමුත් කකුල තියන්නේ මම ආයි සාමාන්‍ය උත්මයව කරන ආනාපාන සතිය වල පල්ලේ හද නැද්ද? පල්ලේ යන්නේ. ඒකයි ප්‍රශ්නේ. ওই භාවනා කතන්දර ඒකයි ওই ගැටලු වෙලා තියෙන්නේ. හොඳද නෝනේ ලොකු ස්වාමිනාසලා කවදාවත් උඩට ගරහල නැහැ හොඳේ. කට්ටිය නම් අහගෙන නැහැ හරි. පැල්. ඒ උත්මයව දේශනාව කරන්න ඉස්සරහා ඉන්න පිටිසර අනුව. අපි ඒකෙනෙක් එකක් අහලා වැඩක් නැහැ. අපිට ඔක තේරෙන්නේ නැහැ කියන එක. අපිට තේරෙන්නේ නැත්තේ ඇයි? අපිට හේතු සම්පත්‍ය තිබුණා නෑ ඉස්සරහ බලහන්. එච්චරයි. එදා අපි හිටියා නම් උන්නාදේ ඕක කියන්නේ නැහැ. මේකට තේරෙන්නේ නැහැ නේ මලපහන පූජා කරගෙන ඉන්නේ කියලා. පැහැදෙන්න. එහෙම මට්ටම මේක තියෙන්නේ මිකන්. ඒකයි අපිට කවදාවත් බෑ කොයිවත් බුදුපියාණන් සරලව කියන්නේ. මා පිට කත්තාය. මා ඉති කිරාය. මා බබ්බ රූපතාය. ඔය ආදී වශයෙන් කියන්නේ.
මට කියන්නේ කැසට් ටේප් එක කියන්නේ සත්පුරුෂයෙක්ද නැත්නම් පෙළක්ද? පෙළක්. දැන් පෙළෙන් ගන්න එපා කියලා කියන්නේ. අපි පෙළෙන් ගන්න ඕනේ. පෙළෙන් ගත්තට කමක් නැහැ කියලා කියනවා. ගණ්ඩත් එපා නොගණ්ඩත් එපා හොයන්න කියලා කියන්නේ. මේක වැඩි දිනුවාද? පෙළෙන් ගත්ත දේ කුට්ටි පිටින්ම දිගාරවන්න පැත. ගණ්ඩත් එපා නොගණ්ඩත් එපා කියලා. ආයි මොකද කියන්නේ? ගණ්ඩත් එපා නොගණ්ඩත් එපා කියද්දි මොකෝ වෙන්නේ? ආයු දෙව පැතර කියන්නේ ඔයයි. ගත්තොත් දරනවා. නොගත්තොත් දරන්න නැතුව ගැටෙනවා. ගත්තොත් ඇලෙනවා නොගත්තොත් ගැටෙනවා. ඇලීම ගැටීම ඉඩ තියන්නේ නැහැ බුදුගන් වහන්සේලා සාසනය තුලවා. මොකද්ද කිව්වේ? න්‍යායයට දාලා බලන්න. තේරෙයි. න්‍යාය දැනගන්නේ කවුද? න්‍යාය දැනගන්නේ කවුද? සෝදාපන්න කෙනා. සෝදාපන්නන්න පුළුවන් පොතක් කියවලා. බෑ. එහෙනම් අපි මොකද යම් කෙනෙක් දිට්ටි සම්පන්න නොවි පෙළ පොතක් කියවලා ගරහනෝ නම් ඒක ඒ වටමේ සතර පාගද වෙනවා. දිට්ටි සම්පන්න උත්තමෙට විතරයි පෙළක් හරවන්න පුළුවන්. යඩක් පිරිසෙන්. එහෙමත් හැමෝටම වෙන්න බෑ ඒක. අර්ථේ ධර්මයේ දරන්න පුළුවන් මට්ටමක් එනවා. පැහැදෙනවා. ඒකයි සමස්ත මහා සංග්‍රහණ අපි හිතන් ඉන්න වටමේ නෙමෙයි ඉන්නේ. අපි මොනවා කිව්වත් පහ දෙන්නේ කෙනාට මිසක් ගුණෙහෙට නෙමෙයි. ඒකයි දන මේක. ඒකෙන් හොඳට තේරුම් ගන්න. හරි. ඊට පස්සේ මේ වන්දි මේ ආකාරයෙන් මහා භූතයන්ගෙන් හැදිච්ච මේ කය ඔහොමයි ස්වභාවය. මේක තව ඉදිරියෝ ඉස්සරතේ කාය කායගත සතියේ ආනාපාන ඉරියාපත පබ්බ ඕන පැත්තක මේක දාලා තියෙනවා. නමුත් මේක ඉදිරියෝ විස්තර කරන්න එපා. ඒ නිසා මම ඉස්සරහට යනවා. මාන දවහලෙහි කළ යුතු කර්මාන්තයන් අරඹය රෑ කල්පනා කරයි. මොකද කිව්වේ? ඉස්සලා සුමේද? බමුණ කියන්නේ සුමේද? මේ තුඹස දවල්ට ගිනි ගන්න. රෑට දුන්දාට. මාන රාත්‍රියේ නැවත නැවත කල්පනා කර නැවත නැවත සිත හසුරවා. දහවල්ලි කයින් වචනෙන් සිතින් කර්මාන්තේ යොදයි යන යමක් ඇද්ද මේ දවල් දිලීමයි. මේ බලන්න. යංකෝ බික්කු දිවා කම්මන්තේ ආරබ්බ රත්ත්‍ින් අනුවිතක්කේති අනුවිචාරේති අයං රත්ත්‍ින් දූපායතෝ. යංකෝ බික්කු රත්ත්‍ින් අනුවිතක්කව අනුවිතක්කත්වා අනුවිචාරෙත්වා දිවා කම්මන්තේන පයෝජේති කායන වාචාය මනසා අයං දිවා පජ්ජලන්තා. අපි සරලව යන්න. ප්‍රයෝජන මම කියන්නේ ගියේ මේ මම මේ කලින් මේ රූසන පෙන්වලා දිනවා. මම මේ කියන්න ආවේ සතර මහා ධාතුවක් සම්බන්ධව අපි දැනගෙන දිනවනේ. දැන් කෙනෙක් කිව්වොත් එහෙම එහෙම පටවි ධාතුව කියලා දෙයක් තියෙනවනේ හාඳුනේ එහෙම බැලුවා. يعني ආයේ මොකද වෙන්නේ? පටවි ස්වභාවයත් කොටස් 20කින් සමන්නගත වෙන්නේ. කෙස් ලොම් නියදත් සම්මස් නහර ඇට ඇට මිදුළු වගොඩු හදවත අක්මාව දලඹුව බඩදීව පමුවස අතුරු වැටි අතුරු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර කියන 20 කොටසෙන් පටවි ධාතුව. මට ආයේ මොනවා හිතලා කියන්නේ මම මේ අර්ථය අපෙන්නන්නේ. කෙස් වල කොයි කැලේද පටවිය දීන්නේ? දැන් එකටමයි තියෙන්නේ. ආයි පණවන්න බෑ. ආ කේස් නම් පණවුවත් ඇහිණි දැන් මට කේස් ගහක් වෙන්නන්නකො කොයි කැලේද කේස් ගහ දිනේ කියලා. මේ සංඥාව ගැලවෙන්න වනි පැතර නෝ මිසක් කොතනකවත් කුට්ටිය හුවෙන්නේ නැහැ. හරියට හිතුවොත් පැහැද? ආපෝ කොටස් 12ක් යනවා. තේජෝ කොටස් 6ක් යනවා. වායෝ තේජෝ කොටස් 4ක් යනවා. වායෝ කොටස් 6ක් යනවා. මේ තියෙන 33 කුණුපයෙන් 33 කුණුපය කියන්නේ පටවි 12 පටවි 20යි ආපෝ 12යි 32. ඉතුරු 10 අපිට ඉතුරු ගෝචර නැහැ. ඉතුරු 10 ආවම 42යි. සමස්ත කය කියලා අපි දෙයක් අද දරන් ඉන්නවා නම් ඔය 42 ස්වභාවයක් තියෙනවා. මම ආයි කියනවා අපි ගන්නේ කොටස් 42කින් නිර්මාණය වෙච්ච කයක් කොහෙවත් පණවන්න පුළුවන්ද බැයිද? Tamande දෙන්න පුළුවන් කියලා නම් කියන්න ඕනේ. සොටු කියන්නේ කයේ කෑල්ලද නැද්ද? කයේ කෑල්ල. කයේ කෑල්ල. කේස් කියන්නේ කයේ කෑල්ලද නැද්ද? මේ 33 කුණුපය කියන්නේ කයද කයේ කෑලිද? කයේ කෑලිව නම් 42ක් තියෙන්නේ. කයේ කෑලි වල කයක් තියෙන්න බැයි නම් 42 එකතු වුනම කයක් පණවන්න පුළුවන්ද? බැ. මේ සමස්තයම මගේ නම් මම කියන කෙනා හොයන්න බැයි නම් මගේකම තියෙන්න පුළුවන්ද බැයිද? තියෙන්න බෑ. අපි කලින්ම මම කියන කෙනා හදාගෙනයි දඟලන්නේ. පැහැද? අපි කලින්ම කය කියන එක දරාගෙනයි කයේ දෙතිස්කුණු වේ බලන්නේ. මං කියවේ ඉස්සෙල්ලා. තම ආත්මය ඉඳගෙන අනාත්ම බලන්නේ. අත්තමාදු උපාදාන කියනකොට. ඉන්නවා කියලා දරන්නේ. එක්ක මිනිස්සු බලන්නේ මොකද? හරිනේ නම් ඇඟක් නැහැනේ. මොකද්ද නැත්තේ ඇඟක් නැහැ. ඇඟක් කියන එකෙන් ඇත එකක් නැහැ කියලා කියන්නේ නැත. පණවනවා. බලන්න. හරි. ඒ ටික මෙන්නයි මම මේක දැම්මේ. ඒකේ ලොකු සවනස මතක් කරලා දෙනවා අටුවාචාරින් වහන්සේලා. ඇට කැබිලි 300ක් ඇට කැබිලි සංදිවන ස්ථාන 180කින් මේ කය උස්සලා තියෙන්නේ. වම්මික කියන තුබසත් ඉස්සිලාද නැද්ද තියෙන්නේ? ඉස්සිලා. නහර වැල් වලින් ගෙතිලා ආපෝ තේජෝ වායේ පටවල තියෙන ගතිය මොකද්ද? පටවියෙන් රඳනවා. ඒ කියන්නේ ගණන තියෙනවා. ආපෝවෙන් ගැලෙන බැගිරෙන අලවණ ස්වභාවය. අලවණ මොනවාද? ලේවලිය.
ශ්‍රේෂ් මලවලින් ඇඟේ දින කෑලි තමන් කිව්ව වර්ධනේ තිබුණේ ඇඟේ කෑල්ලක් නම ආයියෝද කෑල්ල නිසා ඇඟ තේරෙනවා මිසක් ඇඟේ කෑලි තේරෙන්න බෑ ඇඟේ කෑල්ලක් තේරෙනවා කියන්නේ කලිමඟ දන්නවද නැද්ද දන්නවා හරි නම් වෙනුනේ මොකද ඇඟ තේරෙන්නේ නැති වෙන එකද ඇඟ තේරෙන්න බැරි වෙන එකද ඇඟ තේරෙන්න බැරි වෙන නා හේතු ප්‍රත්‍යම දගනවා මිසක් ආයි බල්ල වැඩක් නැහැ හේතු ප්‍රත්‍යිනු දෙවෙන් ආයි හරි එද මතක කරගනි මදි පටවිය කියන එකෙන් ස්ථාවර කරලා ආපෝ කියන එකෙන් බන්දෝලා තේජෝ කියන එකෙන් රත් කරෝලා වායෝ කියන එකෙන් පුම්බල දින තනක් පුම්බල දින තනක කය කියලා ගණ්ඩ වටිනවද නැද්ද වටින්නේ නැද්ද වටනකම තියන්න බෑ තියන්න බැරි තනක උඹලට කය කියලා පේනක නතර ගන්න බෑ මහන අනාදිවත් සසර සත්කාදුෂ්‍ය දුරුන කරගච්චකේ පාඩු නිසා උඹලට අද ලැබිලා දිනෝ ඕක මායාව පැහැද නැතු අපිට මායාවක් ලැබිලා දිනව නෙමෙයි මේක නොදෙරිච්ච කම නිසා මායාව පේනවා ඉවරන්නේ පැහැද පැහැද අපි සාඩ යමු හරි මේ තියෙන්නේ තුඹස රෑ පියනි තුඹස රෑට හොයන්නේ දුන්දාන දැන් මට කියන්න සාමාන්‍ය ලෞකික අර්ථයක් අරගෙන තුඹසක් රෑට දුන්දානවා දැන් නම් ආයි ලෞකිකව පණව ගන්න බැරි මට්ටම වලිනවා මේක हाँ नहीं मां क्या नहीं इलिए दिला तुम्बस क्या तेरा रात दुंदा ना हो ये ये मैं सुबह आया मैं क्या भी तो आज मां इसे आरती आप पे नो मार दे मगर रात का दुंदा आना वाह अनित्य मगर दाहा वाले टा किन्हीं का ना नहीं तो रात का दुंदा आना तुम्बस माही दाहा वाले टा किन्हीं का नेम मटन निकाबड़ी इसलिए क्या भी होनी दुंदा ने के किन्हीं का ने के एक संबंध तीन उड़ जाते मगर दुंदा ने के किन्हीं का ने के संबंध අනුසය ගිනි පුපුරයි මේකේ තැන ගිනි ගන්න නිසා දුම දාන්න හැකියාව ලැබිලා දුම දාන නිසා ගිනි ගන්න හැකියාව ලැබිලා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් සහ සම්බන්ධ කරන මෙතනට සම්බන්ධ කරන නාම රූපත් නාමය කියන්නේ දුම නම් රූපණය වෙන්නේ මොකද්ද ගින්න ගින්න රූපණය වෙන්න නාමය අනිපතර හැදෙනවද නැද්ද මං කියවනේ නාම රූප පරිජය මේක දේ පැහැදෙන හිත කියන නාමය රුප්පණය වුණොත් කය කියන එක යම්සේ හැදෙනවද? ගිනි පුපුරු කියන නම විදිහට ගින්දර කියන රුප්පණය වෙනවා. නේද? හරි. අපි අනිසා. මේ විලලා ඉතාලම දරුවන දෙයක් තියෙනවා. ඒක පෙන්වන්න ඕන නිසා. මේකත් බලන්න මේ වාදී. දහවල් ගිනි ගන්න කැලේ මේ පැත්තේ තියෙන්නේ. පේනවනේ ටිකක් එළිය වෙලා. අර පැත්තේ තියෙන්නේ රාත්‍රියේ දුන්දාන එක. ටිකක් දැන් බලන්න. හොඳට තේරුම් ගන්න මට කියන්න මේ කියන තුඹස පිහිටන්න පුළුවන් ද අවකාශයේ බෑ තුඹස පිහිටන්නත් පොළොක් තියෙන්න ඕනද නැද්ද තියෙන්න ඕනේ පොළොව මතද නැද්ද ගිනි පුපුරු තියෙන්න පුළුවා පොළොව මතද නැත්නම් ආස තියෙන්න බෑනේ නේද ආස තියෙන්න බෑමයි නේද ගිනි පුපුරු තියෙන්න බෑනේ හරි එහෙනම් අපි වදි පොළොව උපරිෂ්‍ය වෙලාද නැද්ද ගිනි පුපුරු බිහි වෙන්න ආ ගිනි පුපුරු නැතුව ගින්න තියෙන්න පුළුවන් බැ ගිනි පුපුරු පුනිෂ වෙලා නැද්ද ගින්න බිහි වෙන්නේ පුනිෂ වෙලා ගන්න මේ දෙක වෙන්න පොළොව මත තියෙන වම්මිකය උපනිෂ වෙලාද නැද්ද පොළොව මත තියෙන තුඹස නිසාම නැද්ද ගිනි ගණ්ඩත් දුන් දාණ්ඩත් වටපිට වලපිට තියෙන්නේ කලින්ම මොකද්ද කියුවේ තුඹසව කුඩු කරාන ගිනි ගන්නේවා අලු වයින් කරන්න ඕනේ නෑ ආයි ගිනි ගණ්ඩ හෝ දුන් දාණ්ඩ තුඹසක් තියෙන්න බැරුව යනවා පැහැදලා දැන් යම් බුදු පියාණන්ස් දුනාට උනාද මොකද කියපන්නේ රාත්‍රී කාලේ හෙට උදේ මොනවද කරන්නේ කිය කි හිතනවා ඔහොම මට කියන්නේ ලෝකෝත්තරදි ලෞකිකයි ලෞකිකයි කියලා අපි හිතනවා හරිද කියන්නේ ඔහුගේ ලෝකෝත්තර අර්ථය තමයි කියන්නේ උනාදලා අපි ගන්නේ අපේ අර්ථය උනාදේ අනිපතර කියනවා රෑ හිතන ටිකෙන් දහවල් හිතින් කයින් වචනෙන් කටයුතු කරන් පත්වි යනවා
නේද හරි කන්ද මට කියන්න මේකේ බල ගින්නද ගින්න උරන තියෙන ගිනි පුපුරුද ආ හොඳට හිතලා කියන්න පිනවනි ගතයි ඒ කියන්නේ වචනේයි කයයි සංවර කරන එකද ලේසි හිත සංවර කරගන්නද ලේසි ආ බුරු කියන්න කයයි මේ හිත සංවරය කරන්න ලේසි මනම් අද බණ අහන්න කවුරුත් ඉන්නේ නැහැ කරගන්න ඕනේ නේ මං ඒක කරන්න පුළුවන් ලේසි වාදී පිනවනි ගිනි පුපුරු චූටි තමයි ඕක නිවන එක ලේසි වෙන්නේ නැහැ ගිනි පුපුරක් අල්ල බාන්න සමාන අඩි 15කින්වත් පිච්චෙන්නේ නැති මඩන පිච්චෙනවා ගිනි පුපුරේ තියෙන උෂ්ණත්වය වැඩි සෑ දන්න කට්ටිය දැකලා පොඩි උන් ගිනි පුපුර ඇල්ලුවට පස්සේ ආයි අත ඉවරයි හැබැයි ගිනි 5000ක් තුලින් අත නිකන් යවුවා පිච්චෙන්නේ නැහැ නමුත් අපිට තේරෙන්නේ මොකද්ද ගින්දර තමයි භයානක ගිනි පුපුර නම් ගාණක් නැහැ ඒ වගේ අපිට තේරෙන්නේ මොකද්ද මේ වන්නේ කයයි වචනේ සංවර කරගන්න එක තමයි අමාරුයි අපිට තේරෙන්නේ අපිට තේරෙන්නේ හිත තමයි මේ ඔක්කොටම බල කියලා. පැහැද? ඒකයි මං ආයේ කිව්වේ ගින්න නිවන එක නෙමෙයි ලේසි. හිත නිවන එකයි ලේසි. ඒකයි සීලය පිළිහිටන කෙනාගේ පිළිහිටන්නේ සීලය හිත තුල. ඒ තාක්කයා බලෙන් ගින්න නවත්තන් ඉන්නේ. ගිනි පුපුරු යට සටපට ගාලා වෙනවා. කියන්නේ චුට්ටක් හරි සංවර බව නැති වුණොත් පත්තු වෙනවද නැද්ද? ඒකයි කියන්නේ සිල් වෘතය පරාමර්ශණය කරලා මේ සාසනය නිවෙනවා කියන එක වෙන්න බෑ. උපනිශ්‍රිය හරි. සිල් වෘතයෙන් කවදාවත් යන්න බෑ. එයා මොකද කරන්න ඕනේ? ගින්න පත්තු කරන වඩා බලෙන් හරි නිවන් ඉන්නේ හොඳ නැද්ද? නිවන් ඉන්න එකෙන් හිමින් හිමින් ගිනි පතුරු ටික අයින් කරන්න පුළුවන්ද මේ? පුළුවා. මට කියනවා යම් කෙනෙක් ගින්න බලෙන් නිවන් ඉන්නකොට ගිනි පුපුරු අයින් කරන්නේ නැත්තම් ආයි පත්තු වෙනවමයි. ඒක ඕනනම් මහා කාල පසු වදන් දාගින් පස්සේ වෙන්න පුළුවන්. ඒකයි පාඩුව. පහළ පැලි දැන් අර්ථය ගන්න මේක. පිනවනි ගිනි පුපුරු යම්සේ ප්‍රත්‍යයන් ගින්දර දැල්වෙන්න නේද? ගින්දර දැල්වෙන්න. පිනවනි හොඳට හිතලා මට කියන්න. කයද වචනේද කර්මයට මුල හිතන හිතද කර්මයට මුල. පිනවනි රැට උදේ සඳහන් කරේ මොකද්ද? රැට දුන් දානවා කියලා කරන්නේ මේ ලෝකෙ දින අමාරුම ක්‍රියාවලිය. පියාදී මට මුලින්ම කියන්න හයයි වචනේයි කාර්ය බහුල වෙලාවක උගලන් හිතන්න පුළුවන්ද? දැන් රාත්‍රිය කියන තර්ජයක් ඉබයි රාත්‍රිය යන්නේ නිසොල්ම කවුරුත් කලද ගන්නෑ. ඒ වගේද නැද්ද? නිකන් ඉන්නකොට කල්පනා කරගෙන ඉන්නේ ඔය ප්ලෑන් කරක. තේනවද? ලෞකික අර්ථය දීපින් වනි ජීවිතේ නිකන් විවේකීව අසත්පුරුෂකම් ප්ලෑන් කරගෙන ඉන්නවනම් ඒකයි ඉන්නේ නිදාගෙන තමයි. ඔය නිින්ද ගන්නෙ ඇයි? කය පොඩ්ඩක් විවේක කරගන්නේ ඇයි? නැගිටලා පාර දෙන්නද නේද? ආ පොඩ්ඩක් විවේක ගන්න නේ. නැගිටලා වැඩේ කරගන්න නේද? ප්‍රාණි දැන් හොඳට තේරුම් ගන්න. හිතින් මුලින්ම කෙනෙක් හිතනවා කියන එක සමානයි රාත්‍රියේ තුඹස දොන් දානවා කියන එක. ප්‍රාණි හිතෙන්ම හිතපු නිමිත්තක් නිසයි කයයි වචනේයි පත්තු වෙන්නේ. නොකිය මොකද්ද මේ දොන් දානවා කියලා කියන කී අර්ථය? හිතින් හිතන එක චේතනාහම් වික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා දහවල පත්තු වෙනවා කියලා කියනකොට බුදුහාමසේ කියනවාද කයෙන් වචනෙන් මනසින් ක්‍රියාත්මක වෙනවා කියන එක කයෙන් වචනෙන් මනසින් ක්‍රියාත්මක වෙන්න නම් හිතින් හිතන්න ඕනද නැද්ද චේතනාවම කර්මයට මුලද නැද්ද ඊගොනි චේතනාවක් ඇති කරගන්න නම් නිමිත්ත අහුවෙන්න ඕනද නැද්ද නිමිත්ත වුණා කියන්නේ තුඹස තාම තියනවද නැද්ද? තුඹස සමානයි කය, කය සමානයි චක්කු සෝත ගාන ජීවා කායමන රූප වේදනා සංඥා සංකාර විඥාන වේවා රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම වේවා සමස්ත කය සම්බන්ධ නිමිත්තක් තියන තාක් හිතනවා කියනවා කරනවා මයි මොකටවත් නතර බෑ. බලන්න හිතන්න කියන්න කරන්න ඒකාන්ත මත උස්සනෝමයි කට උස්සනෝමයි මිනි මරණෝමයි කාමේ වඩවා හැසිරෙනෝමයි බොරු කේලම් පඩුසෝදන මුසාවාද කියනෝමයි හිතින් අවිජ්ජා ව්‍යාපාද දෝමනස්ස කියන සමස්ත දස අවසලේ කරනවමයි පත්තු වෙනවමයි පැහැදවරා කය මැරුණා කියන එකෙන් පින්වන්දි ගින්න නිවුනේ සම්මතේ කය ආයි පත්තු වෙනවනි පැත්ත පත්තු වෙන්න ගින්දර තියෙන්න ඕනද නැද්ද ගින්දර තියෙන ගිනි පුපුරු තියෙන්න ඕනද නැද්ද ගිනි පුපුරු පිටන්න තුඹස තියෙන්න ඕනද නැද්ද කය තිබ්බොත් තමයි හිතන්න වෙන්නේ හිතපු දේ කයින් වචනෙන් කරන්න වෙන්නේ කය කියද්දි ගන්නේ මේ මස් කය නෙමෙයි මේ කියන්නේ චක්කු සෝත ගාන ජීවා කාය මනගෙන සමස්ත හය කය
ඇහැක් තිබ්බොත් නැද්ද බලන්න වෙන්නේ තිබ්බහින්දා ඇහැක් තියෙනකොට බලන්න නම් කලින් හිතන්න ඕනේ නැද්ද ආ ඇස් දෙකෙන් ගින්දර පිට වෙනවද නැත් පිට වෙන කලින් දුම් ටික දානවද නැද්ද දානවා ඕකට මං හොඳ උදාහරණයක් කියන්නම් කෑම කන්න කෑම වල රස දැනෙන්න නම් දිව ඕනේ නැද්ද දුම් දානවා වගේ තමයි කෑම එක අතරේ කොට කෙල උනන එක අරගෙන කනකොට තමයි හොඳට තලු මරවඩ කණ්ඩ වෙන්නේ පත්තු වෙලාදී ඔය හය පොළොන මොකෝච්චරයි පැහැල්ද පැහැලවලා කාඩ හරි ගහන්න කලින් අත හොඳට මෙහෙම කරලා හදනවද නැද්ද ඔය මොනවද ඔය දුන් ටික දාන්නේ නැහැ පිබිනවා මීහරක තවඩින් කුලප් වුණාම අයිනවද නැද්ද අයිනවා හිතන එක නවත්තන්න පුළුවන් හිතන එක නවත්තන්න බෑ මේ සාසනේ හැටියට මොකද කිව්වේ දිට්ඨ සුතමත විඤ්ඤාතද දිට්ඨ සුත විඤ්ඤාත කියන්නේ මොකද්ද පේන එක ගැටලුයි කියලාද කිව්වේ බල්ලෙන් ගැටලුයි කියලාද කිව්වේ ඈ දිට්ඨේ වදිටම භවිෂත් කිව්වේ බැලීම බැලීම පවණයි කියලාද හා කොතනද පටන් ගන්නේ දුක බල්ලෙකේද පේනකේද ඔව් පේනකේද පස්සේ බල්ලෙකේද පස්සේ නන් දාවුචි නාවුන මොකටද කිව්වේ දිට්ඨේ වදිටම තම භවිෂත් කිව්වේ දැක්ක දැක්ක වුණයි කියද්දි ඈ පේනවා බලන්න යන්නේ හා අමාමහදීයදාහරි කය විවර වෙන්න ඕනේ මොන කයද? සෝත කය හැම හොඳට විවර වෙන්න ඕනේ. නැත්නම් සද්දමයක් අහගන්න වෙන්නේ නැහැ. පැහැදිලි තව? පැහැදිලි. පැහැදිලි හොඳට දෙනවා මේ අර්ථය පෙන්වන්න බුදුහන්සලා ඊටාම රමණීය අර්ථයක් පෙන්වන්න. හිතින්ම හිතන එකයි දුන් දානවා කියන්නේ. ඒ මොහොතට ගත විවේකද නැද්ද? ආ රාත්‍රිය වගේ ඉන්නවද නැද්ද? හිතපු දේ ක්‍රියාත්මක කරනකොට හිතින් කයින් වචනෙන් හිතත් අවිවේකී ගතත් අවිවේකී දුන් දදාපත් වෙනවද නැද්ද? ආ ඔන්නෝගයි පාට දුන්දලා පත්තු වෙන්න ගිනි පුපුරු පිහිටන්නත් ගින්න හට ගන්නත් කයව තිබ්බා යම්සේද ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ කය ලැබිච්චගේ පාඩුව නිසා හිතන්න වෙලා තියෙන කියන්න වෙලා තියෙන කරන්න වෙලා තියෙන කාය වචී මනෝ කියන අபிසංකාර කරන්න වෙලා කාය වචී මනෝ කියන අபிසංකාරයන්ගේ හේතු ප්‍රත්‍යයෙන් මොකද වෙන්නේ කාය අபிසංකාර නිසා විපාක තුනක් වෙන මොනවද මේ පුඤ්ඤාபிසංකාර අපුඤ්ඤාபிසංකාර ආනින්ජ අபிසංකාර වචී අபிසංකාර නිසා තව තුනක් වෙනවා පුඤ්ඤ අපුඤ්ඤාණින්ජ මනෝ අபிසංකාර නිසා තව තුනක් වෙන මොනවද පුඤ්ඤ අපුඤ්ඤාණින්ජ පියානි කයක් ලැබිච්ච එකේ පාඩු නිසා තුන් පැත්තකින් විපාකිනවද නැද්ද එක්කෝ පින නැත්තම් පව නැත්තම් ආනින්ජ පින පව ආනින්ජ කියන්නේ ලෝකෙන්ද ලෝකෙන් එතරද ලෝකේ ලෝකෙට ආයෙනවා කියන්නේ පාඩු නැද්ද පාඩු දින ජීවිත ලැබණ එක හොඳද නැද්ද ලබන්න ඕනද ලබන්න ඕන නැද්ද ලබන්න ඕන නැද්ද ලබන්න හම්බ වෙන්නම් බැරි වෙන්න ඕනද අන්න එකයි තනියම පැහැද හරි පියවනි මේ අර්ථය දැකපු කෙනාට බ්‍රාහ්මණය කියනවා ස්වාමිනි හාරන් තුඹස හාරන් කියලා කියනකොට පැහැද තුඹස හාරන් කියලා කියන්නේ පියවනි අර කෙනා කවුරු හරි සත්පුරුෂයෙක් තුඹස හාරන් කියලා කිව්වට මට සරලම කියන්න කවුරු තුඹස හාරයිද මේ තුඹස සත් කියලා තේරෙනව නම් හාරන්නද හාරන්න බෑ හාරන්නම බෑ හාරන්න බැරි තුඹසක් පියවනි කවදාවත් කෙනෙක් බලෙන්වත් හාරන්න යන්නේ නැහැ හැබැයි පියවනි මේ සුමේද කියන කෙනා තුඹස හාරනවද නැද්ද හාරනවා කියන්නේ මේකේ තුච්ච නින්දිත ස්වභාවය දැකලාද නැද්ද දැකලා පියවනි හාරන්න නම් ආයුධයක් තියෙන්න ඕනද නැද්ද ආයුධයක් තිබ කියලා හාරන කෙනා නැත්තම් හාරන්න පුළුවන්ද බෑ නැකනේ පැටර්න් එකට ප්‍රශ්න අහන්නද දෙන උත්තර දෙන්න තුඹස හාරන නම් ආයුධයක් තියෙන්න ඕනේ ආයුධයක් දරන්න නම් ආයුධය දරන කෙනා ඉන්න ඕනේ මට කියන්න ආයුධය කියන්නේ මොකද්ද ඔය කෙනා කියන්නේ කවුද කෙනා තමයි සුමේද ආයුධය තමයි ශස්ත්‍රය පියවනි මේ ශාසනයේ සුමේද කියලා අර්ථ දක්වන්නේ සේක උත්තමයට ශෛක්‍යත්වයට පැමිණි උත්තමයා හෝ උත්තමාවියට කියනවා සුමේද කියලා තේරුණාද සුමේද කියලා පෙන්වන්නේ යඩක් පිරිසෙන් දිට්ටි සම්පන්න වෙච්ච හෝ උත්තම උත්තමාවියක් දැන් දෙනෝනේ ප්‍රපචාරය පටන් ගන්න කොහෙන්ද කියන්නේ? පැහැද? පියවනි මේ හාරණ ශාස්ත්‍රයට සමානයි නම මොකද්ද? ප්‍රඥා ශාස්ත්‍රය.
ඒකයි ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ශාස්ත්‍ර පූජාව තීක්ෂණ ප්‍රඥාව වැඩෙන්න උපනිෂයයි ලෞකික පූජකු ශාස්ත්‍රය නිසාද නැද්ද ලෝකෝත්තර ප්‍රඥාව ලැබෙන්නේ ඒකයි මේකද පැහැදිලිද හරි එහෙනම් මම හිතන්නේ අපිට දින වෙලාව ඉවරයි ඒ නිසා ආයි දවසක අපි අවස්ථාව ලැබුණොත් මේ අර්ථය බලමු ඒ අර්ථය වෙනුවෙන් අඩි තුනක් ගන්න මේක ඉතාම රමණීය සූත්‍රයක් වෙලාව යනවා තමයි රස වෙනවා මේක ඇත්තටම නිවන් දකින්න පුළුවන් මට මේ පෙන්වන්න පුළුවන් අර්ථයක් මේකේ මම හිතන්නේ තව පැය දෙක තුනක් කිව්වොත් මේක කියන්න අමාරු වෙනවට වතින් ඒ නිසා අපි වදි අවස්ථාව ලැබෙන ප්‍රමාණය ඉතාම අඩුයි එන සමස්ත සූත්‍ර විග්‍රහ කරන්න අවස්ථාව ලැබෙනවා ඉතාම අඩුයි මොකද මේකේ තියෙන වචනපද ඉතාම ගැඹුරු නිසා සහ දරුණු නිසා ඒ නිසා සිවුරා මම ඉතාම කරුණාව මතක් කරන්නේ මේක හොයන්න කියන මේක හෙව්වේ නැත්තම් ලැබෙන්නේ නැහැ විමත් මම මේ තුඹසේ පොඩි කෑල්ල කරා මේ සමස්තය කිව්වේ මේ පොඩි කෑල්ල මෙච්චර වෙලාවක් විස්තර කරන්න පුළුවන් නම් තව මේකේ ප්‍රශ්න සිනා 12ක් විතර කරගන්න මේකේ අන්තිමට නාගයා කියන කෙනා මතුනවා එදාට රහත් වෙච්ච තුමේ මතුනවා ඉතාම රමණීය ප්‍රදාම අපි වන්නේ නිසා මම ඉතාම කරුණාව මතක් කරන්නේ තම තමන් තනියෙන් හරි මේක කියෝලා මේකේ අර්ථය උළුපන්න නැත්තම් අපරාධේ ජීවිතේ මෙලාවත්තව කුණි කුසල සම්භාරයේ කුසල නිදානි ඒකාන්තයෙන් වශයෙන් පදා අතික්‍රමණය කරන නිසා මේ නගුණව වරත් අපි වණ පුණ්‍ය නිදානි ඒකාන්තයෙන්ම සිල් ලෝකවාසී සිල් සත්‍යයන් අතර බී දේවා පිටේවා පිටාවා මේ උත්තරේතර පුණ්‍ය නිදානි බලමහිමින් සිල් ලෝකවාසී සිලෝම සත්‍යෝ පදාගතන් මහසීලා වර ප්‍රමුඛ මහා උත්තරන් මහසීලා නිරන්තරයෙන්ම සපයි කියා දේශනා කරන බවදාල අජරාමර සංඛාතන් වාර දාතු සාක්ෂාත් කරගෙන මේ ගෞතම ශ්‍රී සම්සාර වූ දීම බහවා පිරිණියෝම සාක්ෂාත් කර ගනිත්වා කියලා සිල් දාම අධිෂ්ඨාන කරලා සාදු ප්‍රාර්ථනා කරන් ඒ උත්තරේතර ආශිර්වාදී බලිනු මේ සමස්ත ලෝක ධාතු තුර යම් තාපුත්තු මුතවා මේ මොහොතේ නගා ගන්නා වූ යම් තා පුණ්‍ය කුසල දානයක් තියෙනවා නම් ඒ සමස්ත පුණ්‍ය ගංගා කුසල ගංගා වල අනන්ත ප්‍රමාණ ගුණ බලවයි මේ ඔබ ඔබ සිල් දනා ප්‍රදාන සියලු ලෝක වාසී සියලුම සත්‍යයන්ට බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවේසන සී පෙමිනව දාල අජරාමර සංඛ්‍යා නිර්වාණ ධාතු සාක්ෂාත් වීමෙන් මහා පිරිණියම සාක්ෂාත් වෙන්න ඕනේ කියන මහා කල්‍යාණ මිත්‍රත්වයෙන් මහා සම්බුදුන් සිල් දනා නම ආශිර්වාද කරනු සිල් දනා නමස්කාර කරනවා සබ්බේදීයෝ විවජ්ජන්තු සබ්බරෝ විනසතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීගායුකෝ මම භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ ඉච්ඡිතං පච්චිතං තු විහං කිප්පමේව සමිච්ඡතෝ භූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසියත ධම්මමේගේ පවස්සන්තේ සබ්බේ හුතු වනාසවා यत्त पश्चिमकासत्ता सोता पन्ना भवन्तु ते अभिवादन सीलिस मिच्छं वद्धापचायिनो चत्तारो धम्मा वड्ढन्ति आयुवन् सुखं बलं आयुरारोग्य संपत्ते सग्र संपत्तिमेव च अतो निर्वाण संपत्ते विनाशे समिच्छतु पिगतो सिलोड मजरावर संख्या निर्वाण धातु मे समुत्साहोदेव අදාළම භාවම සාක්ෂාත්ත්වවා සිරලෝක සිරු සත්‍යෝ බුදුපසේ කුමාරතුන් වහන්සේලා නිවේසන සීලවල වදාළ අජරාමර සංඛ්‍යා දේවාල දාතු සාක්ෂාත් වීමෙන් මේ ගෞතම ශ්‍රී සම්පසාතු දීම භාවා පරිණියුම සාක්ෂාත් කර ගන්නට සිරුනාමි ප්‍රාර්ථනා කරමි සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ